කියන මැච්චක දිනන්න ඔන්න මෙන්න තියදී හොඳ කැච් එකක් අතාරනා කියලා කියපු ගා එක බාටරියන් යකින් එනවා එනවා අන්න එතන එක බාටරිය ළඟට ගිහිල්ලා තමයි කියන්නේ ළඟට ගිහින් තියෙන ඉතින් අල්ලන්න බැරුව පළයන් අනික දැන් මං ජම්බෝලේ වගේ එළියට එන්නෙත් නෑ අනික දඟලනවා දැන් අපි මම දන්නේ නෑනේ පොඩි කාලේ දඟලනකොට තව ඇතුට යනවා කියලා ඇත්තටම පුතේ ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවත් රඟපෑමක් තමයි තප්පච්චි මට බැනලවත් ගහලවත් මෙහෙම කරලා නෑ ඒත් බයයි නිකන් ඒ කියන්නේ බැන්නොත් මේ හිතරිදේ කියලා බයට බයයි ඉතින් ඔය ડોක්ටර් එහෙම උදේට යනකොට වැටිලා හැම එන්නේ නෑ කියාගෙන යනවා ඉසර ගෑනු ළමයි ආසම නළුව මාමා නේද උදේ නැගිට වෙලා ඉඳලා රෑ ඇඳට යනකම බයිනවා මොනාරි දෙයකට බයිනවා ආච්චිලා ඉතින් බයිනවනේ ඒ වයස වැරද්දක් නෝගේ ක්‍රිකටර්ලාගේ ලොකු පින්තූර ගහගෙන මේ ෆ්‍රේම් කරගෙන ගෙදර තියාගෙන ඉන්නවා ඉතින් ඒ වගේ වගේ වැඩ කරලා ඉතින් නිකාම ක්‍රිකට් පත්තියක් නේ ඕගොල්ලෝ අමුඩි කියන එක දන්නවද දැකලා තියෙනවද නෑ නෑ ආ ඉන්නකම ගූගල් කරලා පෙන්නන්න ඒවනම් මට මතක් කරන්නත් එපා පුතේ මේ ඇහෙට උන්චි කඳුළු බින්දුවක් එනවා මට. එයා මට කරලා තියෙන දේවල් වල. මට ඒ වෙලේ තුන ඇඳුම් ගැලවුවා පස්සේ කම්මැලි ගමන්. මම ඊට පස්සේ හැංගි මුත්තම් කරගෙන හිටියා. අම්මට ගේන දෙහිල්ල දී කොටෙන් ගියා වසට. මං හරි ආසයි උයනවා බලන් ඉන්න. කන්නත් පුළුවන්. කන්නත් පුළුවන් උයනවා බලන් ඉන්න පුළුවන්. යාන්තම් ඔම්ලට් එකක් හදාගන්න පුළුවන්. ඕ චූටි කාලේ මම ගොඩාක් කනවා. හැබැයි මෙහෙමයි උනේ හොඳේ. මම චූටි කාලේ පොඩක් කෙට්ටුයි. එතකොට ඒ වගේ S2කින් දෙන තීරණයක් අර වගේ කැමරා 36ක් තියෙන තැනකින් ඒ මම දීපු තීරණේ හරි කියනකොට මට හිතෙනවා මගේ වචන වලින් කිව්වොත් පුතේ බල්ටියක් ගහන්න මැද්දේ. කැත වෙයිද ලස්සන වෙයිද ඒක මම දන්නේ නැහැ. හැබැයි මම කළ බල. එන්න පෙට්ටියක් තියෙනවා. එයා දැම්මේ නැහැ කියලා. ආ මේ අංකල් දැම්මේ නැහැ සල්ලි. මේ අංකල් සල්ලි දැම්මේ නැහැ කියලා අර මනුස්සයා ඉවරයි තියෙන්නේ. මේ දැන්නම් වයසට ගිහිල්ල දැන් බෑ එච්චර හයියෙන් වාහන පදින්න ඒ දවස්වල මම ආසයි මම මොකද මෝටර් රේසින් කරන්න හැදුවේ පොඩි කාලේ ඉතින් ඒක ඒක කරන්න හම්බුනේ නැහැ මම ක්‍රිකට් ගහන්න උනා එක තරුවයි බවුන්සර දෙන්න මමට කේන්ති යනවද මට කේන්ති යනවද ආ දහින්සකයි කියලා කිව්වා කේන්ති යනවා කේන්ති යන්න නැතුවමත් නෙමෙයි යනවා ගිය අවස්ථාවල් තියෙනවා හැබැයි මම හිතන්නේ සෑහෙන අඩුයි සෑහෙන්නම අඩුයි ටීම් එකත් එක්ක වැඩ කරනකොට හරි අඩුයි කේන්ති ගන්නවා නමුත් ඒ කියන්නේ යනවා ඔව් කේන්ති යනවා කේන්තිය පෙන්වන්නේ නැහැ ඒ වෙලේ මොකද කැමරාස් ගොඩක් තියෙනවා හැමෝම බලන් ඉන්නවා ඒ වෙලාවේ එතන අපි කේන්ති පිට කරන තැනක් නෙමෙයි ඉතින් ඊට පස්සේ අපි අතුලකට ගියාට පස්සේ ඩ්‍රෙසින් රූම් එකට ගියාට පස්සේ ඒක ඒ යනකොට කේන්ති ටිකක් අඩු වෙලා ඊට පස්සේ ගිහලා ඉතින් හරි වැරද්ද කියලා දෙනවා ඉතින් ඒ වගේ කරනවා කේන්ති යන්නේ නැතුවමත් නෙමෙයි යනවා මාමට කේන්ති ගියාම බයින්න කොහොමද කියලා පොඩක් පෙන්වන්න හන්න ලැම්බලලා පෙන්වන්න හරි දැන් ඔන්න අපිට ග්‍රවුන්ඩ් එකේ බලන්න බෑනේ කේන්ති යනකොට කොහොමද දිමුත් බරින්නේ කියලා අපිට බලාගන්න බෑ හරි දැන් කිව්වනේ හැමෝම බලාගෙන ඉන්නේ ඒක පේන්න බෑ කියලා දැන් එහෙනම් පෙන්වන්න කොහොමද බයින්න කියලා බයින්න කියලා බයින්නගෙන මෙහෙමයි එහෙම ගොඩක් වෙලා බැන බැන ඉන්නෙත් නෑ එක වචනේ දෙකයි අර අපි කිමුවා මැද ඉන්නවා කියලා අපි කිමුවා මොක් හරි කියන්නේ මැච් එක දිනන්න ඔන්න මෙන්න තියදී හොඳ කැච් එකක් අතාරනා කියලා කියපු ගා එක බාටරියන් යකින් එනවා එනවා අන්න එතන එක බාටරිය ළඟට ගිහිල්ලා තමයි කියන්නේ ළඟට ගිහින් තියෙන ඉතින් අල්ලන්න බැරුව පළයන් ඒ වගේ ගියා ඉතින් අර ළඟටම ගිහිල්ලා තමයි කියන්නේ හැබැයි ගිහිල්ලා ඉවරලා ආයිත් ඕවර් එකකින් දෙකකින් ඇවිල්ලා ආයිත් කියන ගණන් ගන්න එපා තරහා ගියාම මම තමයි ගාලා එහෙම කියනවා ඉතින් අර මොකද දැන් මම වුණත් එහෙම නේ දැන් මම වුණත් අපි හැමෝම මොක්කරි කරද්දි වැරදි වැරදි වෙනවනේ හැමෝගෙම අතින් වාගේ අතිනුත් වෙනවා වාගේ අතිනුත් වෙනවා මට එහෙම වුණා මේගොල්ලන්ට බයින්න බෑනේ තේින්ද ඒගොල්ලෝ එක ඉවසගෙන ඉන්නවා නමුත් මම දන්නවා මමත් වැරද්දක් කරොත් එහෙම ඒකත් ඒ වගේ මමත් දැනුම් ගන්න ඕනේ දෙයක් කියලා ඉතින් හැමෝටම වැරදි වෙන ඉඳ ඒකට ඉතින් අපි පුළුවන් තරම් බාන්නේ වැරදි වෙන්නේ නැති වෙන්න කොහොමද ගිහිල්ලා ඒගොල්ලන්ට කතා කරලා ආයිත් එක කරන්න එපා කියලා හරි ආදරෙන් කියලා දෙන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ
ඔයාගේ හුසෙන් බෝල්ට ඔච්චරටම කැමති? හුසෙන් බෝල් දැන් පොඩි කාලේ අපිට අපි ආස කට්ටි ඉන්නවනේ ක්‍රීඩකයෝ. එතකොට මම පොඩි කාලේ ඉඳන්ම දැක්ක කෙනෙක් තමයි හුසෙන් බෝල් කියන්නේ. එයා විශේෂ හේතුව විශේෂ වෙන්න හේතුව එයා දුවන දුවන රේසස් ගොඩක්ම වගේ එයා දිනනවා. ඉතින් එයා කියන දේවල් තියෙනවා මම කොච්චර මහන්සියෙන්ද මේ මෙතෙන්ට එන්නේ මේ තැනට එන්නේ මං කොච්චර පුහුණු වීම කරනවද කියන එක එයා කියනවා. මං ඉතින් ඒවට හරි ආසයි. මොකද මමත් මහන්සියෙන් පුහුණු වීම කරොත් තමයි මේ වගේ හයියෙන් දුවන්න පුළුවන් කියන දේ පොඩි කාලේ ඉඳන්ම මගේ ඔළුවේ තිබුණා. ඉතින් ඒ හින්දා මේ එයාගේ ජයග්‍රහණ සහ එයා කියන කරන දේවල් මම ගොඩක්ම පිටිපස්සෙන් ඉඳගෙන මං බලාගෙන හිටියේ. ඉතින් එයාට කියන්නේ මේ මල්ල ක්‍රීඩාවේ දෙවියෝ විදිහට, ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් ගෝඩ් කියලා, ඒ කියන්නේ සලකන්නේ එහෙම greatest of all time කියලා තමයි එයාට කියන්නේ, GOAT. ඉතින් එයා ඉතින් මගේ වීරයෙක්. නැන්දයි පුංචි කාලේ නංගිත් එක රණ්ඩු කරගත්තේ. නංගි පව් නැද්ද? පව් නැද්ද? මම පව් නැද්ද? නංගි තමයි නෝටි වැඩිපුර. එහෙමද? නෑ, ඒ කියන්නේ මෙහෙමයි. නංගි කටකාරයි. මම දඟකාරයි. ඉතින් මම දඟ වැඩ කරනවා. එයා එතකොට පොඩ්ඩක් සැර දානවා. මම පොඩි ෂොට් දෙනවා. බට් අපි ගොඩක් වෙලාවට රණ්ඩු වෙන්නේ ගෙදර රිමෝට් එකට පොඩි දේවල් වලට. දැන් මං හිතන්නේ දැනුත් එක දිගට අපි ඉන්න ගියොත් එකට තාමත් අපි රිමෝට් එකට රණ්ඩු වෙයි සමහර විට. හැබැයි දැන් අපිට තාක්ෂණය ටෙක්නොලොජි අතේ තියෙන නිසා ඔයා ටීවී ආහාරය වගේ කියලා ෆෝන් එකේ ඉන්න පුළුවන්. ඉතින් මමත් පව්, නංගිත් පව්, අපි දෙන්නම් පව්. මේ පුංචි කාලේ ගෙදර වේවලක් තිබ්බනේ. එකක් කැඩෙනකොට තව එකක් එනවා. කවුද වේවල එකයි අම්මා තාත්තාද? මෙහෙම වේවල පොඩ්ඩක් තියාගෙන ඉන්න බය කරන්න. එතකොට ගුටි දෙක තුනක් හම්බෙලා තියෙනවා. අම්මි ගහලම නෑ මං හිතන්නේ. මට මතක තරමට අම්මි ගුටි දීලම නෑ. තාත් ඉතින් පොඩි ගුටියක් දෙනවා. මොකද මම කියව මං ගොඩක් දඟයි, දුවනවා, කරනවා, එහෙම කියන දෙහන් නැතුව නෙවෙයි. ජස්ට් අර හරි ඇක්ටිව්, හයිපර් ඇක්ටිව්. ඉතින් මම කෙල්ලෙක් වුණාට කොළු වැල තමයි පොඩි කාලේ තියෙන්නේ. මම සමහරට පළවෙනි ළමයා හින්දා වෙන්නේ නැති ගෙදර කොල්ලයි කියලා දෙන්නම මම. නංගි මට වැඩි අවුරුදු 7ක් බාලයි. ඉතින් නංගි එන්නේ 7කට පස්සේනේ. අර 7 පොඩ්ඩක් ඉතින් ටයිම් තියෙන එකේ පොඩ්ඩක් ගුටි ටිකක් කෑවා. හරි, පොඩි කාලේ එහෙම කරලා තියෙන දඟම වැඩේ මොකද්ද කියලා කිව්වොත්? දඟම වැඩේ. ඩිපෙන්ඩ් වෙනවා දඟ කියලා ඔයා කන්සිඩර් කරන්නේ මොකද්ද කියලා. හරි, ඔයාට හිතෙන විදිහට මම මේක තමයි කරපු දඟම වැඩේ කියලා මම කියන්නේ. නෑ, මම එකක් නිකන් එක පාට ඔලුවට එන එකක් කියන්නේ. අපේ ගේ ඉස්සරහ තියෙනවා රබර් වත්තක්. මත්තෙගොඩ ගේ ඉස්සරහ තියෙනවා රබර් වත්තක්. ඒකේ තියෙනවා අර ඉක්මන්ට එරෙන අර වැලි, ක්වික් සෑන්ඩ් කියලා කියන මඩ වගුරු එහෙම තියෙනවා. ඉතින් යන්න දෙන්නේ නෑ. ඉතින් ආච්චි කොහොමත් යන්න දෙන්නේ නෑ. හැම තිස්සෙම හැගහගෙන ඉන්නේ කොහෙද යන්නේ කියලා බලාගෙන. මේ මට වුණාට දැන් ආසයි. මොකද ගේ ඇතුළෙම ඉන්නේ හැම තිස්සෙම. ඉතින් පොඩ්ඩක් මේ මෙච්චර මේ ළඟ තියෙන කැලෑවටවත් පොඩ්ඩක් යන්න චාන්ස් එකක් කියලා මම සාමාන්‍යයෙන් යන්න එපා කියලා ගොම් පොඩ්ඩක් ගිහිලා බලන්න තිබෙනවා. ඒකයි සාමාන්‍යයෙන් අපිට එපා කිව්වොත් ඒකම කරන්න ඕනේනේ. ඒක නිසා අයියා මගේ කසින් හිටියා විමු, එයාත් එක්ක මම බල්ලව වෝක් එකක් අරන් යන් අපි එහෙම කියලා ගියා. ගිහිල්ලා එරුණා මම මඩේ, මෙතෙන්ට විතර එරුණා. අනික දැන් මං ජම්බෝලේ වගේ එළියට එන්නෙත් නෑ. අනික දඟලනවා දැන්. අපි මම දන්නේ නෑනේ පොඩි කාලේ දඟලනකොට තව ඇතුළට යනවා කියලා. ඉතින් කොහොම හරි ආච්චි බ්‍රෑන්ඩ් නිව් සෙරප්පු දෙකක් ගෙනල්ලා තිබ්බා. එයාට පඩි හම්බෙලා එයා සෙරප්පු දෙකක් අරන් ඇවිල්ලා තිබ්බා. මං ඒ දෙක දාගෙන තමයි මේ වාක් එක ගියේ. එරුණෙත් ඒ දෙකත් එක්ක. එකයි බේර ගන්න පුළුවන් වුණේ අදටත් මං දන්නේ අනිත් සෙරප්පුව කෝ කියලා.
කොහමරි ෂෝට්ස් දෙකක් නැන් හිටියේ. කොහමරි ගෙදර ගියා අයියා කොහමරි බලු දංගල ගහවටේ ඔතලා මට අල්ලගන්න කියලා කොහමරි ගත්තා. කොහමරි ආවා උඩට. උඩට ඇවිල්ලා කොහරි ගෙදර ගිහිල්ලා බලද්දි කවුල් ඔක්කොම තුවාල වල ලේ පෙරෙනවා. හොදලා දැන් මම මගේ ඔළුවේ මම දන්නේ නැහැ ලේ හේදුවට ආයි තුවාල වලින් එනවා කියලා. ඉතින් ආච්චි දැකලා ඊට පස්සේ බැනලා ඒක එක දඟ වැඩක් ඉතින් මම කරපොව. කින දෙයක් නැතුව. අදටත් ඒ මාක්ස් දනිස්සල දෙනවා. ඔව්. හිරිපොද වැස්ස ෆිල්ම් එකේ රඟපානකොට අරුස කනුවට නැගේ කොහොමද බය නැතුව? ඔව් ඒක ඇත්තටම ඒක හරි ෂෝක් ප්‍රශ්නයක්. ඕක මේ ඒ දවස්වල ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක්. ඒක ලස්සන වැඩේ. දැන් ඒ කනුව අඩි 100 ගානක් උසයි. කොළු පිටින් තියෙනවා. කොළු පිටි තිබ්බේ දැන් නැහැ ඒකයි. ඒක සීවර් නැගේ තිබ්බා දැන් නැහැ. ඉතින් ඒ කනුව දැන් ගාවට ගෙනහිල්ලා අපිට මේ සේෆ්ටි වලට එක්කෙනෙක් දීලා තිබ්බා ගාඩ් කෙනෙක්. එයා එක්ක මම දැන් අර ක්‍රේන් එකේ උඩටම නැග්ග කනුවේ උඩට. උඩට ගිහිල්ලා චෙක් කරන්න කනුව. චෙක් කරන ගියාම ඒක උඩ තියෙනවා මෙහෙම මෙන්න මේ සයිස් විතර බකට් එකක් තියෙන එකේ. පොඩි මෙච්චකට කෑල්ලකින් තමයි හයි වෙන්නේ බකට් එක. ඒ ටිකක් දිරලා. ඊට පස්සේ මේ බකට් එක මෙන්න මේ හැඩයට තමයි උඩ තියෙන්නේ. ඒතර කකුල් තිබ්බම මෙහෙම ලිස්සනවා. දැන් මම මේස් දෙකක් දාගෙන ඉන්නේ මොකද මේ ජූට් එක හැටියට කකුල් රත් වෙනවනේ. දවල් 12ට මේ දෙකට විතර තමයි නගින්නේ කනුව. ඒකේ උඩ තියෙනවා තව පොඩි රවුමක්. ඒකේ තියෙනවා වයර් මෙහෙම ඇවිල්ලා. ඒකේ කරන්ට් එක තියෙනවා. ඊට පස්සේ දැන් අර මිනිස්සයා අර මාත් එක්ක ගියපු ආරක්ෂකයාට ගියපු මිනිස්සයා කිව්වා අනේ මාත්‍යෝ මිනිහෙක් බේර ගන්නවත් මම මේක නම් නගින්නේ නැහැ. මම නම් නගින්නේ නැහැ මේක. දැන් මාර වැඩි නම් යා නගින්නෙත් නැහැ මටම තමයි නගින්න උනේ අන්තිමට. ඊට පස්සේ මං ඉතින් කල්පනා කරා මොකද කරන්න කියලා. එතකොට අපේ ගෙදර මේ අම්මගෙන් කෝල් එකක් ආවා මට. එතකොට මම මේ ක්ෂේත්‍රයට ආව විතරයි රඟපාන්න පටන් ගත්ත පළවෙනිම චිත්‍රපටිය. අම්මා කිව්වා ගන්න වැඩක් පුතේ හොඳට මේ සම්පූර්ණ ශක්තිය දාලා කරන්න කියලා. ඒ කෝල් එක මම නොහිතපු වෙලාවක ආවේ අපේ අම්මගෙන්. ඒ වෙලාවේ මට පුදුම හයියක් ආවා ඇත්තටම හිතට. මම හිතුවා නෑ මම මේක නගිනවමයි කියලා. ඉතින් ඒ කනුවට නැග්ගා. හිතේ ධෛර්යය අරගෙන කනුවට නැග්ගා. කිසිම ආරක්ෂාවක් නැතුව ඒක සේෆ්ටි මුකුත් නෑ බෙල්ට්ස් මුකුත් නෑ. ඒ කාලේ කැමරා ට්‍රික්ස්ුත් නැහනේ. රෙකෝඩ් වෙන රීල් එකේ තමයි ගහලා කැමරා වෙන්නේ. ඉතින් සේෆ්ටි නැතුව කරපු මං හිතන්නේ ලංකාවේ උසම ස්ටන්ට් වලින් එකක් ඔය මම කරපු. මේ පිටපත එනකොට තිබුණේ නැනේ ඔච්චර උස කණුවක් කියලා. පිටපතේදී තිබ්බේ ලයිට් කණුවක නගිනවා කියලා. ඒ කියන්නේ එතෙන්ට යනකම් මං හිතාගෙන හිටියේ අර පාරවල් ලයිනේ තියෙන ලයිට් කණුවක් කියලා. ඒක නම් නගින කෙච්චර වැඩද මේ ඉතින් ගෙදර පොල් ගන්න නගින එක. ඕක නගින බෑද? බලනකොට තමයි අර අඩි 100 ගණන් කුස කණුවක් තිබුණේ. එතෙන්ට ගියාම තමයි ඇඟ හිරි වැටුනේ. පස්සේ අර අම්මගේ කෝල් එකත් එක්ක මං හිතන්නේ ලොකු ශක්තියක් වුණා මේ කණුව නගින්න බය නැති වුණා. බහිනකොට? බහිනකොට බහින්නේ නැහැ. ඒකේ මේ බහින්නේ කොහොම කේන් එකේ මම බහින්නේ. බහින කියන්නේ දැන් ලස්සන වැඩ උඩ ඉන්නකොට තමයි ඒක අමාරු වැඩේ. උඩ තුන් පාරක් මම නැග්ගා. ඒ කියන්නේ ෂොට් තුනකට. ඒ කාලේ දැන් මල්ටි කැමරා නැහැනේ. එක කැමරාවෙන් තමයි ෂූට් කරන්නේ. ඉතින් ඒ නගින එක තුන් පාරක් නගින්න වුණා. එනකල දැන් මෙහෙම ඉන්නකොට මෙහෙම ඉන්නේ මම. කකුල් දෙක ඇදෙට තියෙන්නේ. ඒක ටක 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 ගහලා කකුල් දෙක වේවුනවා මේ. ඇයි මේක යනවනේ මෙහෙම? කවුද යන එක නවත්ත ගන්නතුන? කාක්කො හැම මෙහෙම යටින් පියාම. කාක්කො. වාහනේ පොඩියට පේනවා මෙහෙම මිනිස්සු වාහන මෙහෙම යනවා. ඒක හරි අමුතු අද්දකීමක් ඉතින් මේ. මම හිතා කවුරුත් කළා නෑ ඒ වගේ. ඔව් ගැද්දකීමක් නැහැ මම හිතන්නේ ලංකාවේ වෙනාලු වට. ඒ කණුවත් නැන්නේ. කාඩරි හිතනවා නම් නෑ මම පුබුදුගේ රෙකෝඩ් එක බ්‍රේක් කරනවා කියලා හිතුවට ඒක කරන්න වෙන්නේ නෑ කනුව නෑ කනුව නෑ මාමට ඉන්නවනේ චූටි නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඒ දෙන්නගෙන් මාමා වගේ දඟ කවුද හා දඟයි කියන්නේ දැන් මෙහෙමයි මල්ලි දැන් ඔයාට වයස කීයද? මේ පෙබරවාරි වලට මගේ වයස 13යි. 13යි. එහෙනම් මේ මල්ලි නෙමෙයි එයා ඔයාගේ වයසමයි 13යි. හරිද? එතකොට එයා දඟයි ඉස්සර.
පොඩිකාල වැඩත් වඩා පොඩිකාල අවුරුදු 10කට විතර يعني අවුරුදු 10 දී විතර ඊට කලින් වගේ හතක් අටක් කාලේ ආ හරි දඟයි දැන් එයා නෙමෙයි දැන් නංගි දඟයි නංගිගේ වැඩේ දුවනෝ එංගට පනිනෝ දඟලනෝ දැන් එයා දඟයි ඉතින් දැන් මුලින් අරයා දඟයි දැන් නංගි දඟයි දෙන්නම දඟයි දැන් මේ දුවලා දුවයි පුතයි ගැන කතා කරනකොට දුවගේ පුතාගේ එතකොට අයියාගේ නමයි අයියාගේ නංගිලා තුන්දෙනා ඔක්කොම සුයන් වෙන්නේද නම් ලව්ගෝ ඔක්කොම සුයන් ඔක්කොම සුයන් සුනෙත් නංගිලා තුන්දෙනා සුරංගනි සුදේහිනි සුයිනි හා පුතා පුතා සුනේර දුව සුනේලි ඔක්කොම සු නේද අපේ ගොඩක් අය සුයන්ෙන් තමයි අම්මත් සුනේත්‍රා හා මාමා මාමගේ අප්පච්චිට හුඟක් බයද චුට්ටක් බයද නැත්නම් බය නැද්ද? මම වගේ අප්පච්චිට හුඟක් බයද චුට්ටක් බයද බය නැද්ද නැද්ද ඒ හොඳ ප්‍රශ්නයක් දැන් මම මං අප්පච්චිට ටිකක් බයයි මං ඒ බය වුණාට කවදාවත් අප්පච්චි මට බැනලවත් ගහලවත් එහෙම කරලා නැහැ ඒත් බයයි නිකන් ඒ කියන්නේ බැන්නොත් මේ හිතරිද කියලා බයට බයයි හැබැයි මං හිතන්නේ අපේ අම්මයි අප්පච්චි ගත්තාම අප්පච්චි තමයි වස අඩුම එයා මේ චුට්ටක්වත් වස නැහැ. එයා හරි දඟයි. එයා හරි සෙල්ලක්කාරයි. අපිත් එක්ක සෙල්ලම් කරගෙන එහෙම තමයි ඉන්නේ. හැබැයි මම බයයි. හුඟක් බයයි. හුඟක් බයයි. හැබැයි වැඩිපුරම බය මට ආරංචි විදිහට ගෙදරදි නෙමෙයි ෆිල්ම් එකක් කරද්දි. අපෝයෝ. ඒ කියන්නේ අප්පච්චිව අප්පච්චිගේ අප්පච්චි කියන රෝල් එක. ගෙදර අප්පච්චිගේ රෝල් එක හරිම සුන්දරයි. ඉතින් ඒ කියන්නේ මගේ මේ වයසට එනකොට පොඩි පාටියක් දැම්මත් අප්පච්චිත් එක්ක තමයි පාටිය දාන්නේ ඒ තරමට අපි යාළුවෝ වගේ. හා. හැබැයි තින් අප්පච්චි මාව ඩිරෙක්ට් කරනකොට අධ්‍යක්ෂණයට යනකොට එතකොට එයාගේ රෝල් එක වෙනස් නේ. එතකොට එයා මේ අප්පච්චි නෙමෙයි එයා ඩිරෙක්ටර්. එතකොට නම් ඉතින් මං හුඟක් බයයි. මේ එයා හරි වසයි එතකොට. එතකොට. හරි. මේ ඇහුණා නේද මාමා කියලා කිව්වේ? හැබැයි මෙහෙමයි මම මේ දුවල පුතාලට මුලින්ම දෙයක් කියන්න ඕන මගේ වයස අවුරුදු 19න් පස්සේ නතර වුණා ආ ඊට පස්සේ ගියේ නෑ දැන් ඒ කියන්නේ දැන් අවුරුදු 19 20 එහෙමනේ යන්නේ ඊට පස්සේ අපි හිතමුකෝ 29 ඊට පස්සේ 20 10 ආ 20 11 ආ 20 12 එහෙම තමයි යන්නේ يعني අර විසි විසි ගණන් වලින් එහාට යන්නේ නැහැ. යන්නේ නැහැ. ඔව්. ඒ නිසා ඉතින් මාමා නෙමෙයි අයියා කියන්නේ හිතනවා නම් අයියා කියන්නේ එහෙම. මේ ප්‍රශ්නේ. දැන් සීසන් 1 එකේදී එනකොට හරි බොහොම නියන් හරි නේ සරල වෙදේට හිටියානේ. දැන් පොඩි බබෙක්ගේ තාත්තා කෙනෙක්, ලස්සන වයිෆ් කෙනෙක්ගේ හස්බන්ඩ් කෙනෙක්. එහෙම එනකොට අයියා කියන්නේ කොහොමද නේද? ආ? දැන් පුළුවන්නේ අයියා කියන්න පුළුවන් නේද? අර පුළුවන්, පුළුවන්. පුළුවන්ද? හරි පුළුවන් අයියා කියන්න ගොයනක්. විහිළු කරන්න ගිහිල්ලා මම බැනුම් ආපු අවස්ථා තියෙනවද? එහෙම නෑ බැනුම් ආපු අවස්ථා නෑ. සමහරලාවට තියෙනది විහිළු කරලා hina වෙලා නැති අවස්ථා තියෙනවා. විහිළු කරාට පස්සේ බැනුම් අහලා නෑ. ඉතින් මම ඒ කියන්නේ අපි එදා ඉඳලම දැන් අපේ විහිළු බැලුවත් අපි අනිත් අයට රිදෙන විහිළු කරන්නේ නෑ. ඒ කියන්නේ දැන් විහිළුවක් කරොත් දැන් මම ඔයාට විහිළුවක් කරොත් නැත්නම් ඔයාට කරොත් ඔයාටත් hina වෙන්න පුළුවන් ඒකට. හා. ඉතින් එහෙම නැතුව අර අනිත් කෙනෙක් අපි කවදාවත් එහෙම කරන්න හොඳ නෑ පුතේ. ඒ කියන්නේ තව කෙනෙක්ව කනගාටුවට පත් කරලා දුක හිතෙන්න එයාට ඇඬෙන්න අපි hina එයාට hina වෙලා හරියන්නේ නැහැ. ඉතින් ඒක කරන්න හොඳ නැහැ කවුරුවත්. ඉතින් විශේෂයෙන් පුංචි ළමයි සතුටු වෙන්න ඕනේ ඔක්කොම එකට. ඉතින් විහිළු කරාට කමන්නේ නැහැ. විහිළු කරන්න ඕනේ ඒ විහිළුවට ලක් වෙන කෙනාටත් hina වෙන්න පුළුවන් විදිහේ විහිළු. අර අපි කතාවට කියන ඇස් රතු වෙන විහිළු කරන්න හොඳ නැහැ. හොඳ නැහැ නේද? ආ මම එම කළා නැහැ. හරි. පුංචි කාලේ නැන්දට හිතුන්නේ නැද්ද ડોක්ටර් කෙනෙක්, ලෝයර් කෙනෙක් නැත්තම් ඉංජිනේර කෙනෙක් වෙන්න?
අපේ දැන් අපි ගමේ පාන්දුර කියන්නේ ගමක්. ඒ ඉතින් ඉස්සර දැන් හරි මං හරි ආසයි. දැන් මගේ ගෙදර ඒ පාරේ පාරේ මුලම තියෙන තිබ්බ මේ ඒ ડોක්ටර්ගේ ප්‍රැක්ටිස් එක නිකන් නර්සින් හෝම් එකක් වගේ එතන තිබ්බා. ඉතින් ડોක්ටර්ගේ ගෙදර තිබ්බ අපේ ගෙදර ගෙවල් වලට ගෙවල් 8කට විතර දැන් පාරේ කොනේ. ඉතින් හැමදාම උදේට දැන් නිවාඩු දවස් වලට එහෙම අපි මගේ වැඩේ මම ගේට්ටුවේ උඩ ඉන්නේ. ගේට්ටු උඩ තිනවා අපේ මේ කණු දෙකක්. ඒ කණුවක් උඩ නැගලා ඉන්නේ මම. ඉතින් ඔය ડોක්ටර් එහෙම උදේට යනකොට වැටිලා හැම එන්නේ නැහැ කියාගෙන යනවා. වැටෙනවා. යනවා. ඉස්සරහම කරන්නේ දසරෙන් ගුටි කන එක. කිව්වනේ දඟ කරන්න එපා කියලා එහෙම. ඉතින් අර ඒකලන් හරීම මගේ ඒ ડોක්ටර් අංකලුත් හැමෝම මට හරි යාළුවෝ. ඉතින් මගේ තාත්ති ව්‍යාපාර කරේ. ඉතින් තාත්තිත් ෆිල්ම්ස් කරා. ඉතින් එයාට ලෝයර් කෙනෙක් හිටියා, කවුන්ටන් කෙනෙක් හිටියා, ඒකලන් හිටියා. ඉතින් ඒකලන් ආවම හැමතිස්සම හරි වැඩ. මං ආස ගණිතයට. ගණන් වලට? ඔව්. සාමාන්‍යයෙන් මගේ ෆේවරිට් සබ්ජෙක්ට්. ඒ කියන්නේ CNC එක හම්බුනේ නැත්නම් මට ගණන් වලට ලකුණු නිකන් ලකුණු වැරද්දා. මට සාමාන්‍යයෙන් මං සාමාන්‍යයෙන් හරිම හොඳයි ගණිතයට. එතන පන්ති 1 2 3 අතර ඉන්නවද? නෑ ගණිතයට විතරයි නේද? අනෙක් කිසිම නෑ. හරි. මම පාඩම් කරන්න ආසත් ගණිතේ විතරයි. ඒ කියන්නේ ගණන් හදන්න එක ගණන් හදන්නම හරි ආසයි. ඉතින් මම account වලට හරි කැමැති. ගණන් කියන්නේ පොඩි කාලේ ඉඳන්ම සල්ලි දුන්නාම ඉතුරු සල්ලි කියන්නේ රුපියල් 10ක් හමු රුපියල් 10ක් කියන්නේ අපිට ලොකු ගානක් ඒ දවස්වල. ඇති අපිට රුපියල් 10ක් අපිට හොට් ඩොග් එකක් කාලා ඩ්‍රින්ක් එකක් බීලා සල්ලි ඉතුරුත් වෙනවා. රුපියල් 10. ඉතින් රුපියල් 10 ව හම්බුනහම ඒව ටික වෙනම පොතක පිටිපස්සේ මම ලියනවා. මට හම්බුන සල්ලි. මම ඒව වීදම් කරේ මොනාටද? ඉතුරු සල්ලි මං කීයක් ඉතුරු කරාද? එහෙම එහෙම මං පුංචි කාලේ ඉඳන් මගේ එහෙම පුරුද්දක් තිබ්බා. ඉතින් මං ආස උනේ ඇත්තටම මං ඩාන්සින් වලට හරි මාසයි. මට බිස්නස් කරන්න ආසයි, ඩාන්සින් කරන්න ආසයි. එහෙනම් මම පොඩි කාලේ ඉඳන්ම කියන්නේ මම වෘත්ති කියන්නේ බිස්නස් කියන්නේ මට සාමාන්‍ය දෙයක්. ඒකෙන් තාත්තිත් බිස්නස් එක කරන්නේ. බිස්නස් කරන අමතරව මම කරන්න කැමති ඩාන්ස් කෙනෙක් වෙන්න. අයියේ අයියගේ පවුලේ හැමෝම බැඩ්මින්ටන් ක්‍රීඩකය වෙලා ඇයි අයියේ ක්‍රිකට් තෝරගත්තේ? හොඳ ප්‍රශ්නයක්. අර දඟ වැඩ කරේ අයියේ බැඩ්මින්ටන් තෝරගායක බැඩ්මින්ටන් තෝරගා ක්‍රිකට් තෝරගත්තේ ඉතින් හොඳයි. මම තෝරගත්තේ මොකද මගේ පවුලේ හැමෝම සෙල්ලම් කරේ එක ස්පෝට් එකක්නේ. ඉතින් මට වෙනසක් ගන්න පුළුවන්. මොකද මම හැම වෙලේම හිතන්නේ මේ මගේ දැනුත් මගේ ජීවිතේ මම හැම වෙලේම කැමති තවත් කෙනෙක් කරන දයක් කරත් වෙනස් දෙයක් කරත්. ඉතින් ඒ වෙනසට තමයි තෝරගත්තේ. මම බැඩ්මින්ටන් ක්‍රීඩාව මම පොඩි කාලේ මම ලංකා අන්ඩර් 11 13 අන්න 19 වන් තමයි ලංකා නම්බර් 1. ඊට පස්සේ බැඩ්මින්ටන් ක්‍රීඩාව අතහැරියේ නෑ. බැඩ්මින්ටන් ක්‍රීඩාව සෙල්ලම් කරා. මම නැෂනල් ලෙවල් එකට ගිහින් සෙල්ලම් කරා. සෙල්ලම් කරලා මට තේරුණා ඉතින් මට වෙනසක් කරන්න පුළුවන්. මට මේ ක්‍රීඩාවෙන් මම ආස කරන ක්‍රීඩාව මම බැඩ්මින්ටන් ආස ගොඩක් ආසයි. ඒ වුණාට ක්‍රිකට් වලට වෙනම ආසාවක් තිබ්බා. ලංකාවේ තියෙනවනේ ක්‍රිකට් වලට ගොඩක් කට්ටිය හැමතිනේ. පොඩි ළමයි වුණා අපි පොඩි කාලේ දැන් ක්‍රිකට් ක්‍රීඩා බලනවා. ඒ කියන්නේ මම පොඩි කාලේ සනත්සව බලනවා, සෑහෙන පොඩි ආසාවෙන් අපි බලනවා. ඉතින් ඒ ආසාව මටත් තිබ්බ පොඩි කාලේ දා. හැබැයි මම මෙච්චර හොඳ වෙයි කියලා මම හිතුවේ නෑ. මම ඉස්කෝලේෙන් හින්න ඉස්කෝලේෙන් ඉවරනකොට අන්ලයින් කැප්ටන් කරලා ලංකාවේ මම ඉතින් එහෙම එනකොට ඉතින් වෙනස් වෙන්න හිතුණා. ඉතින් ඒ වගේ ලොකු තීරණයක් ගත්තා. මොකද හැමෝම බැඩ්මින්ටන් ගහලා මම ක්‍රිකට් වලම හැමෝම බැන්නා. අම්මා තාත්තත් බැන්නා. ඒ වුණාට මම කොමාරි ඉතින් මම ආස දේ මට පුළුවන් දේ කියලා මම වෙනස් කරා ක්‍රීඩාව. ඒ කියන්නේ ගෙදරින් අර හැමෝම බැඩ්මින්ටන් ගහපු හින්දා ඔයා විතරනේ වෙනස් වුනේ නේද? ඒක ඉතින් පොඩි ඒ කියන්නේ අම්මා හරි තාත්තා හරි කිව්වේ නැද්ද මේ හැමෝම අයියලා තුන්දෙනාම ගහනවා. ඇයි ඔයාට බැරි එහෙම එකක් කිව්වේ නැද්ද ඉතින්? කිව්වා මට කිව්වා. හැබැයි මගේ අම්මා මට සපෝට් කළා. හා. මගේ අම්මලා හැම වෙලේම සපෝට් කරේ. ඒ කියන්නේ බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න බැරි හැමෝම සෙල්ලම් කරානේ. ඔයා වෙනස් ක්‍රීඩාවක් තෝරගන්න. ඉතින් අම්මා තමයි මම පොඩි කාලේ මම පුෂ් කරේ ක්‍රිකට් වලට. ඉතින් මම හිතනවා මම ඒක හරි ගියානේ නේද? මොන තීරණයක් ගත්තද? හැබැයි මම බැඩ්මින්ටන් මම කියනවා මම බැඩ්මින්ටන් සෙල්ලම් කරන මම
මදන මගේ අයරඩ හොඳනකට එන්න තිබ එලම විශවාස කරන මුදම ලු කැපීමමත්තිය පොඩිකාල් දම්මයි ක්‍රීඩා වෙනුවේ ඉතිං ඒක තමත කන්න බෑ ඉතින් ක්‍රිකට් ක්‍රීඩා තෝරගත්ත කියලා මට වැරදක්ුන්න ඔව දැන් වලදකුණා කියන දැන් මේ අරුද්දේ මේ එල්පීඑල් තරගාවලිය කොළඹ කඩාවට ක්‍රීඩා කරනවා නේද එතකොට ප්ලැටිනම් ක්‍රීඩකයා වෙලා තිනවා කොළඹ ක්‍රීඩා සමාජයේ ඉතින් එතකොට ක්‍රිකට් තෝරගත්ත එකේ වැරද්දක් කළා නෑ නේ කොහොමද නේද ඒ විතරක් නෙවෙයි මේ ලංකාවේ වගේම මේ ජාත්‍යන්තරෙත් වාට ලොකු ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා මේ ක්‍රිකට් ක්‍රීඩාව හින්දා නේ ඉතින් හින්දා කොහොමත්ම ක්‍රිකට් තෝරගත්ත එක වැරදිලා නෑ හරි සිය ජනත් වෙලා ඉන්නකොට රෑ 10ට නිදා ගන්නවා කිව්වනේ තාමත් එහෙමද දුවහොඳ ප්‍රශ්නයක් කැව්වේ මම ජනාධිපතිලා ඉන්න කාලෙ කිව්වා මම රෑ 10 වෙනකොට නිදාගන්නවා කියලා දුවේ දැනුත් රෑ 10 වෙනකොට නිදාගන්නවා ඒ මොකද සාමාන්‍යයෙන් දුව ඇහුවොත් එම විශේෂඥ වෛද්‍යවරයෙකුෙන් නිදා ගන්න ඕන වෙලාව කීයද නැවත නැගිටින්න ඕන වෙලාව කීයටද කියලා ඕනම කෙනෙක් වෛද්‍යවරයෙක් කියන්නේ දුවේ පුතේ රෑ 10 වෙනකොට නිදා ගන්න කියලා. ඒ වගේම මම 10 වෙනකොට නිදා ගන්නවා කියලා කියපුවාම මට හරියට ඒකට දොස් කිව්වා බෑන්න මාව විවේචනය කෙරුවා. නමුත් කවුරුවත් මගෙන් ඇහුවේ නෑ මම පහුදා උදේට නැගිටින්නේ කීයටද කියලා. මම නැගිටින්නේ පුතේ පාන්දර 5ට විතර. එතකොට රෑ 10 වෙනකොට මම නිදා ගන්නවා. 5ට විතරම ආපහු නැගිටිනවා. ඉතින් මම 5 ඉඳන් රෑ 10 වෙනකන් එක දිගටම වැඩ කරනවා. ඉතින් රෑ 10න් පස්සේ දුවේ පුතේ දේශපාලකෙක් නෙවෙයි මොනතරතුර දරන කෙනෙක් හෝ 11 12 එක වෙනකන් වැඩ කරන්න ගියාම එයාට පහුවදාට වැඩ කරන්න අමාරුයි නිදිමත ඇදෙනවා මහන්සි හිත නිකක් සංසුන් නැහැ ඉතින් ඒක නිසා හොඳම දේ තමයි රෑ 10 වෙනකොට නිදාගෙන පාන්දර නැගිටින්න ඕනේ දැන් දුවලා පුතාලා නම් පාන්දර 4ට නැගිට්ටත් හොඳයි එතකොට එතන ඉඳලා වැඩ කරන්න පුළුවන් නමුත් නිදාගන්නේ නැතුව හිටපුවහම පහුවදාට කාර්යාලයකට ගියත් වෙන වැඩකට ගියත් උත්සවයකට ගියත් ඔයාලා ඉස්කෝලේ ගියත් සමහරවිට ඔයාලට නිදිමත හැදෙනවා ඒකයි ඉතින් මට කොච්චර වැන්නත් මම ඒක කිව්වේ වෛද්‍යවරු දොස්තර මාත්‍රු දෙන උපදේශක් තමයි මම ඒ කිව්වේ පුතේ කිව්වේ නැන්දේ නැන්ද පුංචි කාල නැන්දගේ තාත්ත නැන්දට කෙසෙල් කැඳම කන්න කිව්වේ ඇයි නැන්දේ? ඇයි? 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 මං හිතරේ ඕවා මම මාත්‍යර කියපුවා තමයි ආපහු මට කැරකිලා එන්නේ. ඒකටත් හේතුව මං අර කිව්වේ අපේ මල්ලි එයාගේ අනුදැනුම උඩ අපේ ගෙදර කෙහෙල් කැණක් එල්ලලා තිබුණා මුල්ඩක. ඉතින් අපි හිටියේ පුංචි ගෙදරක. හරිද? මේසයක් තිබුණා අර පොඩි ලෑලි මේසයක් ඒක උඩ කබඩ් එකක් නැගලා ඒ කබඩ් එක ළඟ තමයි ඒ කෙහෙල් කැණ එල්ලලා තිබුණේ. දැන් මේකට නගින්න අපි දෙන්නම පුංචි. නමුත් ලොකු මල්ලි මට වඩා චුට්ටක් උස නිසා එයා කිව්වා මේ මට මේ මේසේ මෙහෙම අල්ලගන්න මේ කබඩ් එක අල්ලගන්නවා මං නගින්නම් කියලා. එයා නැග්ගා. නැගලා දැන් මම අපි හිටි පොඩිනේ අරක මෙහෙම අට්ටාලේ වගේ එල්ලෙනවා. කොහොමරි මෙයා නැගලා අරක වාරු නෑ. ඒ මේසේ කබඩ් එකයි අර ආයිනේ තියෙන කැණ කඩන් මේ කැණේ කෙහෙල් මේකක් කඩන් ගියාම කබඩ් එක මෙහෙම එනවා. ඔයාලා හිතන්න දැන් මේ පොඩි ළමයි දෙන්නෙක් නේ අපි. අර කබඩ් එක එනකොට බුදු අමෝ කියලා කෑගෝ මේ හොරකේ හොරෙන් කඩන්න ගිය කෙහෙල් කැණ අන්තිමට තාත්තට අහු වුණා. අහු වෙලා ඒ ඇවිල්ලා බේරගත්තා කෙහෙල් කැණ අපේ ඇඟට නොවැටෙන්නයි කබඩ් එක නොවැටෙන්නයි අල්ලගෙන ඒ ඔක්කොම කරලා කෙහෙල් කැණ බාලා කැපුවා කපලා ඇවරි ඇවර අමුයි එක ගෙඩියයි දෙකයි උඩ ඉදිලා තිබුණේ මේ කපලා ඉවර වෙලා
දැන් ඒ වෙනකොටත් අපි දෙන්න හැබැයි එක ගෙඩියක් කාලා ඒකනේ තාත්තට තරහ ගියේ. දැන් අර කිරි මේවා බේරි බේරි කන්න බෑ රිලව් වගේ මේ කටෙත් ඇලෙනවා. ඊට පස්සේ කාලා තාත්තවක දැකලා ඉවරලා කැන බාල කැපුවා. ඇවර කපල ඉවරලා වාඩි වෙන්නකුවා. වාඩි වෙලා කාපල්ල මේ ටික කිව්වා. අමු කෙහෙල් කැනක් කන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඔගලට දැනුත් පුළුවන් ගෙස් කරලා බලන්න ට්‍රයි කරලා බලන්න. කන්න බෑ. ඊට පස්සේ අපිට ගැහුවා ගහලා ඒකෙන් කෑ ගහන සද්දෙට වෙන මාමා කෙනෙක් ඇවිල්ලා බේරගෙන දිව්වා. ඇත්තද මාමා ඉස්සර දහම් පාසල් යනකොට සරම කඩා ගන්නවා කියන්නේ? මොනාද ධෛර්යම මේ? සාචිරි සාචිරි ඇන්ටි ආච්චි කියන දේවල් තමයි ඔව මම දන්නවා. හරි සරම කඩා ගන්නවා කියලා කියන්නේ ඇත්තටම මේ ඔව් ඒකේ මේ හරි ජොලි එක හරිද? ඒ කියන්නේ දැන් ඔය සරම ඇඳලා පටියක් ගැට ගන්නවා නැත්නම් බෙල්ට් එකක් දානවානේ. බෙල්ට් එකක් ඔයගොල්ලෝ ඇඳලා තියෙනවා. ඔව් ඇඳලා තියෙනවා ඔයගොල්ලෝ නේ. මේ ඕක ඉතින් කොහොමත් දඟලනකොට එහෙම මෙහෙම ගිලි වෙලා ඕක කඩා කඩාගෙන වැටෙනවා. දවසක් ඒත් අක්කලම මේ ඒ කියන්නේ මාව හරි අමාරුයි මේ ඔය අන්තිමටම තියනනේ සතියේ මාසේ අන්තිමට තියන සමිතියට මේ ගෙනියන්න ඕනේනේ. මේ කට්ටිය ආපහාම මේ සමිතියෙන් ඇවිල්ලා පන්තියට ආපහාම මම දුවනවා. කෑ ගහනවා අඬනවා දානවා කොහොමද දාපු දවසේ. කොහොමද දැම්ම අනිවාර්යෙන් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මම කලා ඉර පායන වාගේ කි ඉර පායද්දි සරම කඩනවා. ඉර පායද්දි සරම කඩාගෙන වැටුණා. ඊට පස්සේ අක්කා තමයි ආවේ. අක්කා ඇවිල්ලා කොහොමද සරම ඇඳුවා. ඊට පස්සේ අපේ අම්මා මහලා දුන්න මේඩ් අප් සරමක්. මේඩ් අප් තමයි අපි දන්නේ මේඩ් පොසරි වගේ. ඔව්. පොසරි නේ සාමාන්‍ය. මේක මේඩ් අප් සරමක්. ඒ කියන්නේ ඒක නිකන් සායක් වගේ. හා. ඒ කියන්නේ අර සරම විදිහට හදලා ඉලාස්ටික් එකක් දාලා තියෙනවා. ආයෙ වැටෙන්නේ. එතන කුණු ගෑවුනොත් එතන දිගටම ගෑවිලා තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද මේ එහෙම සරම කඩාගෙන වැටිලා තමයි එහෙම මේ සායක් වගේ සරමක් යනවා. මාමා වස තාත්ත කෙනෙක්ද? ඔව්. හොඳ ප්‍රශ්නයක් ඇහුවේ අවිෂ්ක පුතේ. වසයි පුතේ වසට වඩා ගොඩාක් ආදරේ. දැන් අපි කියමු දැන් උස හැටියට ගන්නවනම් මෙහෙම කියන්නේ වස අඩුයි. හරි? මෙහෙම කියන්නේ වස වැඩි නම් වස අඩුයි ආදරේ වැඩි. වසක් තියන වෙලාවට මෙහෙම වස කොහොම කිල්ලක් ගලා ආයේ පල්ලයට වහිනවා. වස තියන් ඉන්නේ දැන් මේ ඔබතුමාගේ දුවල දෙන්න. ඔව්. මම රයිනි වින්ඩ් යාපේ. රයිනි නම් අපේ මීට කලින් අපේ වැඩසටහනට ආව තරෝ විදිහටම පෑවෝ. ඒතර ওই දෙන්නගෙන් කවුද ඔබතුමාගේ වැඩිපුරම බැනුම් අහලා තියෙන්නේ? වැඩිපුරම බැනුම් අහලා තියෙන්නේ ගුටි කාලා තියෙන්නේ රයිනි. රයිනි? ඔව්. පොඩි එකනා වින්ඩි එකම එක සැරයක් මම තනේ චුට්ටියට පොඩි බාර ගහලා ඇති. එච්චර තමයි. හරි තමයි. දඟ එකෙන් පොඩ දගයියා. දඟ පොඩ්ඩක් නෙමෙයි. ඔය අකියන් මයි යන්න. හරි දඟයි ඉති. ඒකෙන් මතක නැද්ද දඩුවන් කරපු අවස්ථාවක් පොඩික? ආ. දඩුවන් කරපු එක අවස්ථාවක මතකයි අපි යන්න හදනකොට අපිත් එක්ක එන්න හදලා කියලා කියනවා අහන්නෙම නැහැ. දැන් මේ දඩුවන් කරා. මට දුකයි තිබුණේ උනාට. එක සැරයක්. අනිත් සැරේ මට මතකයි ඒක ලොකු දඬුවමක් නෙමෙයි. ඒක මම නෙමෙයි මේ අපි කොහෙ රට ගිහිල්ලා ලංකාවට ඇවිල්ලා අර අපි බෑග් කරගෙන අර බෙල්ට් එකේ හා දැන් මෙයා හොයාගන්න නැහැ බල්ලෝනේ බෙල්ට් එක නගලා යනවා දැන් බෙල්ට් එක හොම යන්නේ අර ඇතුළටනේ ඔව් ඇතුළට ගියාම අපි දන්නේ මෙයා කොහෙද කියලා මම ගිහලා බෑග් එතකොට තමයි මම දැක්කේ මේ චන්ද්‍රලේක අම්මා එයා අම්මා අල්ලගත්තම ඒ එකක් විතරයි. ඒ වගේ ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නම් තව දඟවැඩ ගොඩක් කරන්න පුළුවන් නේ. තියෙනවා. තව මේ ජපානයේ ෂෝකකට ගිහිල්ලා මේ මම මුළු කතන්දරේම කියන්නේ නැහැ. නමුත් යම්කිසි මේ බලන්න ආපු ඒගොල්ලන්ගෙන් කෙනෙකුට යම්කිසි මේ වචනකින් පොඩි රිදිල්ලක් වුණා.
මොකද එතන මේ ක්ලබ්බේ රෝටරි ක්ලබ් එකකින් වගේ ජාත්‍යන්තර ක්ලබ් එකකින් අපි කොන්සර්ට් එක කරේ. එතන එක්කෙනෙක්ගේ යම් කිසි මුදල් දාලා එන්න පෙට්ටියක් තියෙනවා. එයා දැම්මේ නැහැ කියලා. මේ අංකල් දැම්මේ නැහැ සල්ලි. මේ අංකල් සල්ලි දැම්මේ නැහැ කියලා අර මනුස්සය ඉවරයි තියෙන්නේ. මේ මුළු මං ඒකට සැර දැම්මා. දැන් ඒතර තාම අපි සින්දු කියන පටන් ගන්න නැහැ. මං මේ කියලාම ගත්තා. අර මනුස්සයගේ ආත්ම ගෞරවයෙන් තියන්නේ. ඒක ඉතින් අපි දන්නේ නැහැ එයා. වෙන උදව්වක් කරලා තියෙනවද දන්නේ නැහැ. උදව් සල්ලි දන්නද අපි දන්නේ නැහැ. පස්සේ ඒකට කේන්ති ඒ සැර දැම්මා කියලා සින්දු කියන්න දුන්නේ නැහැ අම්මා. ස්ටේජ් එකේ අම්මා සින්දු කියනකොට මම නෙමෙයි අම්මා සින්දු කරනකොට සාරි එල්ලනවා අදිනවා මේ මිනිස්සු බලගෙන. ඒක තමයි ඒ දෙපසෙක කොහෙත් එක්ක යන්නේ නැහැ කියලා එක්කන් ගියේ. සෑහෙන කාලයක් යනවා. හරිනේ සැරයි හැබැයි මම සැරයි හැබැයි ගොඩාක් ආදරේ. හරිද අවිෂ්? මලකඩකඩ සෝග් එකේ විෂුවල් එකේ රඟපාද්දී අර අලියාගේ පිටේ රැග්ගම බයි තුනද? ඇත්තටම අලියා අපිට වැඩි හොඳ එක්කෙනෙක්. හරිද? ඒ අපි තමයි දඟ. අලියා හොඳ නෑ. අලියාගේ නම ඇත්තටම මතක ගා පොඩි රාජුගේ නම. එයා පොඩි එක්කෙනෙක්. අවුරුදු මං හිතන්නේ 13 කරේ එයා චූටි එක්කෙනෙක්. එයා මාර එයා ලස්සන නටනවා. එයා මේ වීඩියෝ එක අපිට පුදුම සපෝට් එකක් දුන්නේ. ඇත්තටම මට බය හිතුන්නේ නෑ. මොකද එයා හොඳට හිටියා විනීත අලි වැඩි. ඒත් මම බැලුවම වඩවඩ අලියා ලොකුවට හිටියා. ඒකනේ මට වැඩි අලියා ලොකු වෙන තමයි අර අලියා ගේ නැත්නම් මට අලියා ගේ නෑ. මම හිතුන්නේ නෑලු. හා හරිද? දැන් මේ අක්කගේ මලියත් එක තිබ්බල තමයි අක්කට අලියා ගේ. මට නෑ. හරි. ඉසර ගෑනු ළමයි ආසම නළුව මාම නේද? දැනුත් මොකද එහෙම එහෙම කෙනෙකුට තව කෙනෙක් කැමති වෙන්නේ සමහරක් වෙලාවට කාරණා කීපයක් හින්දා. ගෑනු ළමයි ගොඩක් වෙලාවට නිකන් ලස්සන වුණාම කැමති. මම ඉච්චර ලස්සන නෙමෙයි. නෑ නෑ මම ලස්සන. මේ නමුත් තමන් කරන වැඩේ ලස්සන කරනකොට නම් කියන්නේ නම කවුරුත් ලස්සනට පේනවා. දැන් ක්‍රිකටර්ස්ලා දිහා බලන්න ලස්සනද ලස්සනයි මේ ලස්සන දෙක ලස්සනයි. ඒ ලස්සන වෙන්නේ කොහොමද? අවු හිටියම ලස්සන. නෑ. ඒගොල්ලෝ කරන වැඩෙන් ඒගොල්ලෝ ලස්සනට පේනවා. තමන් කරන දේ ඒ අය පිළිගන. මුළු දරනවා. හැබැයි ලස්සනයි නේ ලස්සනයි. කොහොම හරි මලිත වහව ප්‍රශ්නේ උත්තරේ ඔව්. මාමට ඉස්සර මේ දැනුත් ගෑන් ළමයි පිරිමි ළමයි ඔක්කොම කැමති. මම හොඳට හොඳ රඟපෑමක් ඉදිරිපත් කරලා තිනවා. හොඳට තමන්ගේ ජොබ් එක හරියට කරලා තිනවා. ඉතින් කැමති මට ගෑන් ළමයි විතරක් නෙමෙයි. පිරිමි ළමයිත් කැමති. කොහොමද ඔච්චර ලස්සන උනේ? ආ ඕ මයි ගොඩ්. Thank you ඉස්සලාම. බොහොම ස්තුතියි ඒකට. මං හිතන්නේ හැමෝම ලස්සනයි. ඒත් ඔයා මං හිතන්නේ ඔයා ගැනම විශ්වාසයක් තියෙනවා නම් හැමෝම එළියෙන් පේන්නේ වාව හරිම ලස්සනට. එහෙනම් ඔයා හිතන්නේ මං ලස්සනයි. මට පුළුවන් මං ඇති එහෙනම් හැමෝටම එහෙම ලස්සනට වෙන්න පුළුවන්.
සෙනුරිට පේනවා ස්ටෙෆනියක් ලස්සනට නේ. ඒකනේ එහෙම ඔය කොහොමද ලස්සනට ඉන්නේ කියලා. දැන් that was a very hard question. පළවෙනි ප්‍රශ්නේම නේද? හරි. අපි හමු දෙවෙනි ප්‍රශ්නේට එහෙනම්. හරි. තව විශ්වහනක ඔයගේ පළවෙනි ප්‍රශ්නේ. ඔකේ. අක්කට සේරම භාෂා කීයක් කතා කරන්න පුළුවන්ද? හරි මේක මාට හරිම ලැජ්ජ ක්වෙස්චන් එකක්. ඒයි මං ඔක්කොම ලැංග්වේජස් භාගයට දන්නේ. මං පොඩි කාලෙන් මගේ අම්මා මට කතා කරේ ෆ්‍රෙන්ච් වලින්. එහෙනම් මට ෆ්‍රෙන්ච් දන්නවා. ඒත් මැදින් මං අවුරුදු 4 වගේ ඉංග්‍රීසිට මාරු වුණා. මං ඉංග්‍රීසි ගෙන් කතා කරා. එහෙනම් අපි ඉටලි ගියා. එහෙනම් මං චුට්ටක් ඉටාලියන් කතා කරා. ඒකත් භාගය. එහෙනම් ලංකාවේ ශ්‍රී ලංකා සිංහලත් භාගය. සෝ යා මට ඇත්තට කිව්වොත් ඉංග්‍රීසි. ඒත් තේරෙන්න පුළුවන් ওই චුට්ටක් කතා කරන්න පුළුවන් ඉටාලියන් ස්පැනිෂ් and ෆ්‍රෙන්ච්. අයි සිංහල ඇන්සි තමිල් බැරිද? ඔප්පටි ඉරකින්ග. ආ. එන් නන්ද්‍රි. එච්චරයි. එන් පන්දිත්. එප්පටි සෝම්? නන්නේ. කොහමද? ආ. කොහොමද ඉංගින්නහද වගේ? මොනවා කියන්නේ හොඳයි කියන්නේ? නාන් නල්ල ඉරක ඉරකලේ. නාන්. නාන්. නාන් නල්ල පගේ. නාන් නල් නල්ල. නාන්. මමටත් බෑ ලොකුවට. නාන් නල්ල ඉරකලේ. නාන් නල්ල ඉලකරේ. ඉරකරේ. ඉරකරේ. නාන් නල්ල ඉරකරේ. ඔව්. හරිනේ. නාන් නල්ල ඉරකරේ. හරි. Thank you. හරි. හරි. අපි යමු නැගි ලගේ ප්‍රශ්නෙට. That was a good question. Thank you. හරි. දැන් ඉනෝ සස්සින් යවගේ පළවෙනි ප්‍රශ්නේ අහන්න. මට ආරංචි අක්ක හුඟා කෑම කන්න ආසයි කියලා. ඒක ඇත්තද අක්කේ? ඔව් ඒක නම් ඇත්ත ඩාලි. මං මෙතන එනකොට කලින් චුට්ටක් වරක් වුණේ දැයි මං කනක ගියලා ජපනීස් කෑම කාලා එහෙනම් ඒක තමයි චුට්ටක් වරක් වුණේ අද සෝරි. කොමාරි කන්න හරි මාසයිලු නේද? මට ආසයි මට ගොඩාක් ආදරේ කැම කන්න. ඒ කනකොට හැම තග්ගාලම සන්තෝෂ වෙනවා. මගේ හීනත් ගොඩාක් කැම ගැන. මගේ ලස්සනම හීන තමයි එක දවසක් අපි පාක් එකකට ස්පෝර්ට්ස් මීට් තින්න පාක් තියන්නේ. ඔව් ඒ වගේ ඔයා හිතන ස්ටේජ් එකක් තියෙනවා. ඒත් මේ ස්ටේජ් එක මේ වගේ සයිස් එක එක දිලිසෙනවා gold. ගෝල් ස්ටේජ් එක ඔයි ගොඩක් ඔදන්න බිල්ඩින් 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 ස්කයිලයින් කියන්නේ එක ගොඩාක් බිල්ඩිම තියෙනවා මේ ස්ටේජ් එකේ මොඩල් එකක් වගේ ඒත් වෙන 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 පාට නම ළඟින් යනකොට හැම බිල්ඩින් එකක් කේක් ජෙලි කස්ටඩ් වලින් ඩිෆරන්ට් අමුතු ෆ්ලේවර්ස් ඔෆ් අයිස්ක්‍රීම් කේක් උයි ඒක ඇත්තට හරිම රහයි නම් මං හැම බිල්ඩින් එකකින් කෑවා. ඒක තමයි මගේ මට ආසම හිණක්. මං I loved it. It was so good. හරිම රහ ඩ්‍රීම් එක. හැබැයි ස්ටෙෆනි ඔයා ලකි මොකද? දැන් කොච්චර දැන් අපි කියනවානේ අපි හෙල්දි කන්න ඕනේ. අපි ගොඩක් කන්න හොඳ නෑ. අපේ මේ ෆිගර් එක ගැන හිතන්න ඕනේ. හැබැයි ඔය කොච්චර කෑවත් ඔයා ගාන්ට ෆිගර් මේන්ටේන් කරගෙන ඉන්නා නේද? Thank you. මං try කරනවා. මං ගොඩක් God to pray කරනවා. කොච්චර ගැවත් මහත් වෙන්න එපා. ඔව් ඒක තමයි මං අහනවා. මං ඇඟට කතා කරනවා. මං කිව්ව ආනේ ඔවා දැන් metabolism එක ටග් ගාලා කරන්න. මම හදන්න බෑ මම show business ඉන්නේ. කොච්චර කෑවද නේද? හරි. ඒ ප්‍රශ්නේ Thank you for your question. මම පුංචි කාලේ නංගිත් එක්ක රණ්ඩු කරලා තියනද? හොඳ ප්‍රශ්නයක්. තව හොඳ ප්‍රශ්නයක්. ඕන තරම් කරලා තියනවනේ. අය කියන්නේ ඉස්කෝලේ කිහි කර වුණාට ගෙදර නංගිත් එක්ක රණ්ඩු කරලා තියනවා. හැබැයි මේමයි. හැබැයි මේමයි. නංගිත් එක්ක රණ්ඩු කරලා තියනවා. හැබැයි ගුටි කාලා තියෙන්නේ සාමාන්‍යයෙන් අයියයි නංගීගේ ෆයිට් එකක් යනකොට ගුටි කන්නේ වැඩිපුර කවුද? නංගිනේ. හරි දැන් ඕගොල්ලෝ හිතාගන්න සංකමාමගේ නංගි ෆයිට් එකක් යද්දි මොකක්ද උනේ කියලා ඔයගොල්ලෝ හිතාගන්න පුළුවන්. මට හිතාගන්න පුළුවන්. මම් බානකට ගුටි කාලා. නංගිගෙන්. නංගිගෙන් කාලා දිනා. නංගි සරයි. නංගි සරයි. විශේෂයෙන්ම අපේ නංගිට තිබ්බා
ඕගොල්ලන් ගත් පෙන්න්න මේ නියපුතු නියපුතු නෑනේ බලන්න කොච්චර හොඳයි තියෙන ඒකට අපේ නංගි නියපුතු නිකන් යකෙක්ගි වගේ මෙහෙම ඉන්නේ සාමාන්‍යයෙන් රණ්ඩෝගේ ගමන් මෙහෙම කරපු ගමන් හරි සාමාන්‍යයෙන් ඒ කාන්තාවන්ගේ ආත්ම ආරක්ෂාවට තියෙන නියපුතු මොනාරවද ඒක ආත්ම ආරක්ෂාවට වඩා එහා ගියක ඒ කියන්නේ නංගිත් එක පොඩි කාලේ ගුටි කාලා එහෙම තියෙනවා ඒ මමත් ගහලා දිනවා නංගිට මං ගැහුවට අර මට ගහන්න හිතෙන්නේ. ආ ඒකේ මොනාරද නංගිත් එක රණ්ඩු වෙන්නේ? මෙහෙමයි ඉතින් එක එක જાතියේ වලට. ඔය පොත් වලට අපි දෙන්නම ටික ආසයි. කතා පොත් එහෙම ගෙනාම මේ ඉතින් ඒ වලට පොඩි පොඩි රණ්ඩු යනවා. මට එක්සැක්ට්ලිම හරියටම නිශ්චිත වශයෙන්ම මතක් වෙන්නේ නැහැ. කොමාරි මතකද ඒ? මතක. ඒක නම වැදගත්ද? මොනාරද වැදගත් නැහැ. නංගිගෙන් මං ගුටි කාලා තියලා. කාලා දිනා අම්මා. අක්ක හැදුනේ ආච්චිත් එක්කනේ ආච්චිගෙන් වැඩිපුරම බැනුම් අහලා තින්නේ මොනාට දක්කා ආම්බෝ අපේ ආච්චි නම් හැමදාම බයිනෝ කරමයි කරන්නේ උදේ නැගිට වෙලා ඉඳලා රෑවේ ඇඳට යනකම බයිනෝ මොනාරි දෙයකට බයිනෝ ආච්චිලා ඉතින් බයිනෝනේ ඒ වයස වැරද්දක් උනොත් මම ඉතින් එහෙම එකකට කියලා නෑ හැම දෙයකටම ඒ කාලේ ඉඳගත්තත් වැරදි හිටගත්තත් වැරදි කොහෙට හරි ගියත් වැරදි ඕ හැම දෙයකටම බැනුම් අහනවා ඉතින් හැබැයි අපි ලොකුනට ඉතින් අපි හිතනවා ඒ ඇවිල්ලා සමහර වෙලාවට ඉතින් අපි අර තරුණ කාලේ අපි දඟයිනේ. ඒතර දඟුණා මේගොල්ලන්ට හරි කරදරයක් වෙන්නේ නැති අපි ඒක තැනක ඉන්නේ නැන්නේ කිරිපණුව වගේ දඟලනවානේ. අපිට ඒක දැනෙන්නේ නැහැනේ. ඒක නිසා ආච්චිගෙන් ගුටි කාලා තියෙනවා, බැනුන් ආලා තියෙනවා. ආච්චිගෙන් කොසු වලින් ගුටි කාලා තියෙනවා, සෙරප්පු වලින් ගුටි කාලා තියෙනවා, අතෙන් ගුටි කාලා තියෙනවා. ඇඳුම් වලින් ගුටි කාලා තියෙනවා, ඇඳුම මේද. කෝටුවෙන් ගුටි කාලා තියෙනවා. ඕ ගෝටු වලින් ගුටි කාලා තියෙනවා. ඇඳුම් හොදන්නේ නැහැ කියලා ඇඳුම් අරගෙන දීලා එහෙම කෙලින්ම එවනවා ප්ලේන් එකකින් වගේ. ඇඳුම් හොදන්නේ නැහැ කියලා. ඔව්. ඒ වගේ ඉතින් දඟයිනේ පොඩි කාලේ අපි ඒ වගේ ඉතින් හැම දෙයකින්ම ඉතින් බයිනවා. හැබැයි වැඩිපුරම ආදරේ යුරේනි ආචිට නේද? ජීවිතේ වැඩිපුරම මාදරි මට. ඊට පස්සේ ගොඩක් කට්ටිය ඉන්නවා. ආච්චිට ලොකු ගරුත්වයක් තියෙනවා. එයා අමාරු කම්මැද්දේ මාව බලාගත්තා. මගේ තාත්තගේ පැත්තේ මාව බාරගත්තේ නෑ බලාගන්න. ඉතින් ඒක නිසා ආච්චිට නැති බැරි කම් තිබුණත් එයා මාව මේ බාරගත්ත බාරකරුවෙක් විදිහට බලාගන්න. ඉතින් යාටත් අමාරුයිනේ කලි මාව බලාගන්න. එතකොට යාටත් ආර්ථික ප්‍රශ්න, මාවත් බරක්. ඉතින් යා ලොකු ප්‍රෙෂර් එකේ ඉන්නත් ඒ කාලේ. ඒකටත් තරහ යනවා. ඔක්කොම බර මගේ කරට මේ ආවා මට නිදහස ඉන්න දෙන්නේ නැහැ කියලා. ඒ ඉතින් සාධාරණයිනේ මිනිස්සුන්ට නේද? එහෙම තරහ යන එක. ඉතින් එයාට මට ලොකු ගරුත්වයක් තියෙනවා. මට කියන්න බෑ ඒක ආදරයක්ද කියන එක. හැබැයි ලොකු ගරුත්වයක් තියෙනවා සහ මං හැමදාමත් එයාට ණය ගැති මාව අතරමං කරන්න. එයාට තිබ්බ මාව මඩමකට ගිහිල්ලා දාන්න අනාථ මඩමකට. මට මේක කරන්න බෑ කියලා නමුත් එයා එහෙම කරන්නේ නැහැ. ඉතින් එයාගේ ගෙදර මට දුන්නා. මට නිදාගන්න තැනක් දුන්නා. ඉතින් ඒක නිසා මං එයාට ගොඩක් ණය ගැති මට ආරක්ෂාව දුන්නා. හරි. එහෙම මේ එහෙම අය ගොඩක් අඩුයි මේ කාලේ නේද? ඒ කියන්නේ ඩීසි මතල දාන්න තිබුණානේ එහෙම කරන්නේ. එහෙම කරන්නේ නැතුව ඉතින් එහෙම බලාගත්තින් හින්දානේ අද යුරේනි නොෂික කියන චරිතය මුළු ලංකාවම දන්නේ. ඒක හින්දානේ මේ මල් හති තරුව විදිහට තවලා තියෙන්නේ. මාමා වැඩිපුරම ආදරේ මාමගේ දුවට නේද? අන්න. ඔයා මාර ප්‍රශ්නේ අහන්නේ. මොකට උත්තර දුන්නාම පුතා අප්සෙට් වෙනවා. තාත්තලා ඉතින් කොහොමද දුවලට ගොඩක් ආදරෙයි. හරිද? ඉතින් මමත් එහෙම තමයි. හැබැයි එක දුවක් දන්නවා පුතක් දන්නවා. පුතක් දන්නවා. ඉතින් ඒක මම හිතන්නේ දැන් ඔයාගේ තාත්තාට ආදරෙන්නේ. තාත්තලා අම්මලා ළමයිට ආදරේ. හැබැයි ඉතින් ඔයා කියනා වගේ තාත්ත කෙනෙක් ගොඩාක් දුවෙකුට හරි සමීපයි. දුව වුණත් තාත්තට ගොඩක් ආදරේ ලං වෙලා ඉන්නේ.
නිතරම සම්බන්ධකම් පවත්ව ගන්න තාත්තත් එක්ක තමයි. හැබැයි පුතාලා ගොඩක් අම්මලත් එක්ක. ඉතින් අපේ ගෙදරත් ඔය වැඩි තමයි. හැබැයි දැන් මෙච්චර ආදරේ, මෙච්චර සමීපදුව දැන් හැබැයි ඈත් වෙලා නේද ඉන්නේ, වෙන රටක ඉන්නේ. ඒක තමයි දරා ගන්න බැරි දේ. මගේ දුව ගිය අවුරුද්දේ කසාද බැන්දා. ඉතින් දැන් එයා එයාගේ හස්බන්ඩ් එක්ක මෙල්බර්න් වල ඉන්නේ, ඕස්ට්‍රේලියාවේ. ඉතින් පුතත් එහි ඉන්නේ. දැන් මායි මගේ බිරිඳයි ගෙදර තන් වෙලා. හරිම දුකයි අනේ. හරිම දුකයි. අපි පුළුවන් වෙලාවට අපි යනවා දෙන්නව බලන්න. මේ දැන් ඔෂීල් මාමා දුවත් එක්ක ඩාන්ස් කරනවා නේ. නේද? මාවට සින්දු කියන විතරක් නෙවෙයි ඩාන්ස් කරන්නත් පුළුවන්. ඒ විදිහට ඩාන්ස් කරන්න දුව නේද ඉගන්නේ? දුව ඇවිල්ලා මාව නිකන් තියන්නේ නැහැ. හා. එයාට ඕන විදිහට මාව නටවනවා. මෙහෙමයි. ඉතින් අර අර කතාවකුත් තිනුනේ අර මේ දැන් පිරිමි අය මං කවුරුත් කියන දේ අහන්නේ නැහැ කියලා ඉන්නවා. දුවේ කම නමද බලන්න පුළුවන් නේද? එයා මාව සම්පූර්ණයෙන් කන්ට්‍රෝල් කරලා තියෙන්නේ. තාත්ති මේකගේ පා කරන්න, තාත්ති මේක කරන්න එපා. හරි පුතේ. චීතුරු දරුවා. එතකොට නලින් පෙරේරා කියන්නේ සැර තාත්ත කෙනෙක් නෙවෙයිද? අපෝ නෑ නෑ නෑ. මම පොඩි පොඩි සැරකම් කරලා තියෙනවා. මේගොල්ලෝ පොඩි කාලේදී චුට්ටක් චණ්ඩි වැඩ කරනකොට පොඩ්ඩක් සද්දේ දාලා තියෙනවා. හැබැයි ඉතින් ඒගොල්ලෝ ටික ටික ලොකු වෙනකොට මගිත් එක්ක හරිම යාළුව වගේ තමයි. ඕන දෙයක් ඒගොල්ලන්ට මට කියන්න පුළුවන්. ඉතින් මමත් ඒගොල්ලෝ කියන දේ අහනවා, ඒගොල්ලෝ මං කියන දේ අහනවා. අපි යාළුව වගේ ඉන්නේ. එතකොට හොඳයි නේ? හොඳයි නේද? උන්ජ කාලේ ඉඳන්ම මම ආසාවෙන් හිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න නේද? උන්ජ කාලේ නම් පුතේ මං ක්‍රිකට් බැලුවා. මගේ තාත්තා මාව ක්‍රිකට් මැච් වලට අරගෙන ගියා. එයා ක්‍රිකට් වලට ආසයි. ඉතින් මගේ ගම වැලිගම මං ගාල්ලේ ග්‍රවුන්ඩ් එකේ තමයි ගොඩාක් මැච් බැලුවේ. ඉතින් මැච් බලලම මට ඒ ආසාව ඇති වුණා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න තමයි මුලින්ම මම හිතුවේ. ඒ කියන්නේ අර පොඩි කාලේ දැන් ඔය අහනවානේ කවුරු වෙන්නද ආස. ඒකට අපි කියන්නේ තියාර කටට දේවට අපිට ලේසිම උත්තර ડોක්ටර් නේ. ડોක්ටර්, ඉංජිනේර කෙනෙක්, ලෝයර් කෙනෙක්. එහෙම එතකොට අයියා කියන්නේ කවුරු වෙන්න ආසද කියලා. මම මතක නෑ එක එක කාලේ එක එක මාත් කියන්නේ නැති. හැබැයි මේ ක්‍රීඩාවට නම් පුදුම ආසාවක් ආදරයක් තිබුණා. මේ මොකද මේ බලලා ඇත්ත, ඒ කියන්නේ ලයිව් මැචස් බලලා ඒ වගේම ටීවීකේ බොහොම ටිකක් ගියා. ඉතින් අර ලොකු VHS වල තමයි දැන් වගේ DVD වල එහෙම තිබුණේ නැහැ. VHS කැසට් දාලා බලනවා. ක්‍රිකටර්ලාගේ ලොකු පින්තූර ගහගෙන මේ ෆ්‍රේම් කරගෙන ගෙදර තියාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ වැඩ කරලා ඉතින් නිකාම ක්‍රිකට් පත්තියන් යනවා. මාමගේ අප්පච්චි මම රේස් පදිනවට අකමැතියි කියලා දැන දැන ඒකම කරන්න මමට බය හිතුන්නේ නැහැ. කාලයක් ගියාම බය, දැන් රේස් පදිනට බය කියලා දෙයක් කිසිම දෙයක් තිබිලා නැහැ. කවදාවත් බය කියලා දෙයක් නැහැ. අප්පච්චිට බය වුණත් ඊට වඩා රේස් වලට ආසින්ද ඒ බය පැත්තකින් දීලා රේස් පැද්දා. දැන් අයියගේ පළවෙනි රේස් එක අවුරුදු 16 දිනේ. 16 දෝ. එතකොට ඒ රේස් එක පැද්දේ අප්පච්චිට හොරෙන් නේ? අප්පච්චිට හොරෙන්. ඔව්. අප්පච්චි දැනගත්තට පස්සේ මොකද උනේ? දැනගත්තට පස්සෙන් කටුකුරුඳට ඇවිල්ලා මේ මූණ අත ගාලා ගියා. මූණත් ගාලා ගියා. හරි මම ඒ තරමට අප්පච්චි ආදරේ. හැබැයි මේ රේස් එක ජයග්‍රහණය කරන්නේ. ඉතින් එතකොට මේ දින්නට පස්සේ අප්පච්චිට සතුටුසිතුන්නේ නැද්ද? නෑ නෑ, දින්න එළ මේ මේ අර එදාස නංගි මේ පළවෙනි උනා මෙන්න මෙච්චරයි කප් එක. මේ යකඩ කෑල්ල ගන්නද කියලා එකක් අර මොනවාද ගාලා මේ යකඩ කෑල්ල ගන්නද ඔය කරේ කියලා හැමෝම. ඉතින් දැන් අයියා මේ රේස් වලට යන්න කලින් අප්පච්චිට කිව්වේ නැද්ද මම ආසයි රේස් කෙනෙක් වෙන්න? එහෙම කියලා කිව්වේ නැද්ද? එහෙම අප්පච්චිට කතා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි නංගි.
කිව්වන මන් දන්න දෙන්නේ නැහැ. එතකොට හොයනවනේ රේස් එකට යයි කියලා ඒකින්ද කිව්වේ නැහැ. හා දැන් එතකොට අයියේ මේ ලංකාවේ අපේ ධාවකයෝ ඉඳලා තියෙනවා. හැබැයි අපේ ලංකාවේ ධාවකයන් ගත්තම අර තරු ගුණය අපිට මෙහිම මේ තමයි ධාවකයා කියලා ඉන්නේ අපිට ඩිලන්තයි. එතකොට දැන් දැන් එන පරපුරට ඩිලන්තයි දිහා බලාගෙන මෙයාට පාර යන්න පුළුවන්. අයියට කොහොමද ආසාව ආවේ මම කවදා හරි ධාවකයෙක් වෙනවා මේ ලංකාවේ නම ජාත්‍යන්තරට ගෙනියන්න ඕනේ. මම දන්නවා මම අහලා තියෙන කතාවක් ෆිල්ම් එකක් බලලා කියන්නේ නේද? ඇත්තටම අවුරුදු 14 දී මම සිල්වර් ඩ්‍රීම් රේස් කියලා මේ හොලිවුඩ් චිත්‍රපටයක් නරඹුවා. ඉතින් ඒක දැක්කපු දවසේ ඉඳලා තමයි මේ මට දාන ෂෝරෙක් වෙන්න ආසෙ නැහැ. මොකද මම මේ මම දන්නේ නැති මගේ ඉතින් හොඳම යාළුව අම්මා තමයි. ඉතින් අම්මා පොඩි කන්නල කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා. ඉතින් මම ඇත්තටම පන්ති ධර්මදක්ෂය ඉගෙන ගන්න හොඳට ඉගෙන ගත්තා. අම්මගේ සීනේ සැබෑ කරන කියලා. නමුත් මේ චිත්‍රපටය නරඹපු දවසේ ඉඳලා මම හිතා නෑ මම ලෝකසූර ලංකාවේ නේ ලෝකසූරෙක් වෙන්න ඕනේ කියලා. එදා තමයි හිතාගත්තේ. අම්මර දුක නැද්ද ඉතින් ડોක්ටර් කෙනෙක්ුන් නැති කියලා නැහැ කියලා. දුක ඇති. ඉතින් ඉතින් මං ආන අම්ම හැමදාම ඇයි මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඒකට කියනවා මේ ડોක්ටර් කෙනෙකුට විතරයි තව කෙනෙක්ගේ ජීවිතේ බේර ගන්න පුළුවන් නැත්නම් උදව්. ඉතින් මං නම් ඉතින් කාලයක් මේ රේස් අම්මගෙන් ඉතින් සීන සබ ගන්න බැරි වුණේ ඉන්න. නමුත් කාලෙකදී මං සල්ලි ටික ටික ඉතුරු වෙනකොට අම්මත් එක්ක කවල ඉතින් ගොඩාක් තවයට උදව් කරන්න පටන් ගත්තා. ඒ වගේම දැන්ටත් නංගි ගොඩක් ඉස්පිරිතාලත් එක්ක එක්කව වෙලා එතකොට ශ්‍රී ලංකා වෛද්‍ය සංගම එතකොට ලිටල් හාර්ට්ස් ඒවා ගොඩක් එක්ක එක්කව වෙලා ඒකට අවශ්‍ය ඒකින් දොස්තර මාත්‍රාදී හොඳ ඉතින් ඒකට අවශ්‍ය දේවල් පුළුවන් තරම් මම උදව් කරනවා. ඉතින් අරක බැරුණට මේ අතින් හරි උදව් කරනවා. අනේ අම්මගේ හිණේ කොහොම හරි අරමුණට පොඩක් ළඟා වෙලා තියෙනවා නේද? ඔව් ගොඩක් ડોක්ටර් කෙනෙකුටත් බලා කරනවා. මාමා ටැමිල් ඇක්ට කෙනෙක් වගේනේ. මාමා කැමති නැද්ද රඟපාන්න? ටැමිල් ඇක්ට කෙනෙක් වගේද? මොකවුද ටැමිල් ඇක්ට? නමක් දන්නද පුතා? ෆිල්ම් බල්ලා තිනවනේ නම. ෆිල්ම් බල්ලා තිනවනේ. ඇත්තටම පුතේ ඉතින් ක්‍රිකට් ක්‍රීඩාවත් රඟපෑමක් තමයි. ඒක අතකින් බැලුවම. ඉස්සර ක්‍රීඩා කරද්දී රඟපෑමක් නොවුනත් දැන් ක්‍රීඩා කරද්දී ඉතින් රඟපෑමක් වගේ තමයි. ඉතින් මොකද 20යි 20යි ඇවිල්ලා තියෙනවා. එතකොට T10 ඇවිල්ලා තියෙනවා. දැන් එතකොට දැන් සෙලිබ්‍රේට් කරන විදියත් වෙනස්. ආ නේ පුතේ. දුනු විදිනවා. ආ දුරකටන කෝල් දෙනවා. ආ අස්සම දාලා යවනවා. ඉතින් ඒ රඟපෑමක්. ඉතින් ක්‍රීඩාවත් පුතේ එක් අතකින් රඟපෑමක් වගේ තමයි. ඉතින් චිත්‍රපටයක් බලනවා වගේ තමයි මිලියන 23ක් ක්‍රීඩකෙදී ආ බලාගෙන ඉන්නවා. ක්‍රීඩා කරන විදිය නමුත් හත්පසින්ම වෙනස් රඟපෑමක්. ඒ රඟපෑම මම හිතන්නේ ඉතාමත් හොඳයි. හොඳයි. ඒතර මේ ඉස්කෝලේ යන කාලේවත් එහෙම රඟපාලා එහෙම නෑ. එහෙම නැද්ද? නෑ නෑ රඟපාන්න බෑ. ආරාධනා කීපයක්ම ලැබුණා. ඉතින් මම ගොඩක් වෙලාවට කරන්න බැරි දේවල් කරන්නේ. හරි දනුක එනම් මම කැමති ලැක්ට කෙනෙක් වගේ. හැබැයි රඟපාන්නේ නෑ දුක. හරි. ඉස්කෝලේ යන කාලේ මාමා දඟලමෙද්ද නැත්නම් අහිංසක ළමෙද්ද? ඇත්තටම පුතා මම ඉස්සර දඟලන්නේ නැහැ ඉස්සර. දඟන්නේ? ඔව් ඒ කියන්නේ දැන් අපේ අම්මලා දඟයි කියලා ගැහුවට මම මට විතර මම දඟලන්නේ නැහැ. ඒ කියන්නේ ඉස්කෝලේ ඇත්තටම මම මේ සයිලන්ට් හිටියා ගොඩක්. ඉතින් ක්‍රීඩාවට ආසයි. එහෙම නැතුව මේ මම දඟලන්නේ නැහැ. එහෙම දඟලන්නේ. ඔව්. දඟලනවා ග්‍රවුන්ඩ් එකට ගිහින්. එතකොට ඔය අම්මගෙන් තාත්තගෙන් ලැබිලා තියෙන මතක හිටිනම දඩුවම මොකද්ද? අතරම මේ ක්ලාස් කට් කළා තමයි. ඒකත් ක්‍රීඩාවට විභාසය. ක්ලාස් කට් කළා සමහරක් වෙලාවට ඔය අපි ඉස්සර ගහන්නේ මෙන්න මෙයාගේ පොඩි පැසේජ් එක ක්‍රීඩ ගහන්නේ. මේ වගේ ඉඩ තියෙනවා. හා මේ පැත්තේ අපේ ගෙදර මේ පැත්තේ මගේ අනිත් නැන්දලේ ගෙදර. හා දැන් අපි උළු තියලා තිනවා එක තැනක තිනවා ඒක අර තකරම. හා දාලා තියෙනවා. දැන් උකට ගැහුව මෙහෙම ගැහුවාම උළු ටකරෙන් දෙකම යනවා උඩ. ඒ වහිනකොට එහෙම තමයි තෙමෙනකොට තමයි වැඩි තින්නේ. එතකොට ඊට පස්සේ එතකොට අරගෙන වදිනකොට වදිනවා අම්ම එනවා පිටිපස්සෙන් අර පොල් පෙත්ත තියලානේ අපි ගහන්නේ. ක්‍රිකට් ගහන්නේ පොල් පිත්තක් තියලා. ඉස්සර දැන් ආගේ අර විකට් තුරු එහෙම නෑ අපිට ස්ටම්ප්ස් නෑ.
පොල්පිත්තයි පොල්පිත්‍ර ගහන මේ කෝට්ටයි. හිමීට ඇයිල කෝට්ටෙන් දෙනවා මට. අර මොකද අර අර මේ තකරබට වැඩේ දීපු ඉතින්. තකරබට වැඩේ දෙන නිසා. ඒ වගේ පොඩි පොඩි දඟ වැඩ මම කළා තියෙනවා. නන්ද දේශපාණේ ගදි බයි තුන් නැද්ද? නෑ පැටි, ඔය කියන්නේ දේශපාලනේ බහිතන තැනක් තමයි. ඒ වුණාට ඉතින් ඒකට අපේ තාත්තත් දේශපාලනය කරා, අපේ සීයලා ආච්චිලා ඔක්කොම අපි දේශපාලන පවුලකින් එන කට්ටිය. ඉතින් පොඩි කාලේ ඉඳන් දැක්කේ ගෙදර සාමාන්‍ය ගයක් වගේ නෙවෙයි. ඒ ගේ අපේ ගේ ඇතුලේ සාලේ ගත්තත්, කෑම් මේසෙ ගත්තත්, කුස්සිය ගත්තත් හැම තැනම ඕන වෙලාවක හරිම කාර්ය බහුලයි. පුදුම තරම් මිනිස්සු හැම වෙලාවම අපිට අපේ කියලා පෞද්ගලික ජීවිතයක් තිබ්බේ නෑ. ඉතින් ඒකට පොඩි කාලේ නම් පුරුදු වුණා. ඊට පස්සේ එතනින් එහාට මම දේශපාලනය කරනකොටත් තත්ත්වය ඒ විදිහම තමයි. හැබැයි ඉතින් අර මේකට බය හිතෙන්න හිතෙන්නේ දේශපාලනයටම නෙවෙයි, දේශපාලනෙත් එක්ක තියෙන අනික් අමතර දේවල් වලට, වටපිටාවත් එක්ක. හැබැයි ඉතින් දැන් නම් ඒක දිගටම කරගෙන යන ඉඳ දැන් පුරුදු වෙලා. ඉතින් මේකට අනිවාර්යෙන් දැනගෙනනේ කකුල තිබ්බේ දේශපාලනයට මේ මොන වගේ තැනක්ද කියලා. එතකොට ඉතින් ටිකක් ඒකට හුරු වෙලා දැන් ඉතින් අවුරුදු 10ක් වගේ ඉන්නවනේ මේකේ දේශපාලනේ. නැන්දා, දැන් සමහරවිට වාක්‍ය හිතන්න පුළුවන් අපි අර ගෑල් ළමයි දිහා බැලුවාම ආ මෙයා ලස්සනයි, මෙයා සියුමැලියේ හින්දා මේ ශේෂ්ත්‍රේ හරියන්නේ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. දැන් අක්කා දේශපාලනට ආවත් එක්කම ගොඩක් අයට හිතෙන්නේ ඇති මේ, ඒ කියන්නේ අර ආවේ අක්කගේ තාත්තගේ මරණයත් එක්කනේ දේශපාලනට පිවිසනේ. එතකොට ඒ එනකොට අක්කට විවිධ බලපෑම් තිබුණේ අනිවාර්යයෙන්ම තියෙන්නේ නැතිනේ. ඔව් තිබ්බා නේද? එකක්වත් ගණන් ගත්තේ නැද්ද? නැත්නම් පොඩ්ඩක්වත් බය හිතුනේ නැහැ මුල් කාලේ. ඉතින් ඇත්තටම මට අවුරුදු 23යි තාත්ත නැතිනකොට, 24යි දේශපාලනට එනකොට, මීට අවුරුදු 11කට 12කට විතර කලින්. ඉතින් එතකොට අර මමත් මේ අය වගේම මං හිතන්නේ මේගොල්ලොත් එහෙම ඇති. ඉතින් ගෙවල් වලටම වෙලා අර අපි එහෙම එළියටවත් පාටි එකටවත් යාළුවෙගේ ගේකටවත් නෑදැගේකටවත් යව්වේ නෑ. අපේ තාත්තා හරිම ස්ට්‍රික්ට් එයා. ඉතින් ඊට පස්සේ අර එකපාරට තාත්තා නැති වුණාම ඔක්කොම වගකීම මගේ කරපිටට පැටුණේ. මොකද මං තමයි වැඩිමලා පවුලේ. ඉතින් අම්මව බලාගන්න එක, තාත්තගෙන් පස්සේ තාත්තා දේශපාලනය කරපු උදවිය, ඊට පස්සේ පවුලෙන් කෙනෙක්ව සම්බන්ධ වෙන්න ඕනේ කියලා කිව්වා. ඒ ටික ඒතර අධ්‍යාපනය මේ හැම එකම මට කරන්න සිද්ධ වුණා. ගෙදර වගකීම මේ හැමදේම. ඉතින් එහෙම කරනකොට අර කාන්තාවන්ගේ විදිහක් වෙන්න ඇති. ඒක අපි කොච්චර කොයි විදිහට ජීවත් වුණත් කාන්තාවගේ නියම ශක්තිය පේන්නේ අපිට අහිමි වෙන්න තියෙන සිළු දේ අහිමි වුණාට පස්සේ වෙන ඔප්ෂන් නැතිකොට. එතකොට ඉතින් වෙන ඔප්ෂන් එක ගන්න නැගිටිනව ඇරෙන්න. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඒක තමයි මං හිතන්නේ මගෙත් ජීවිතේ වෙන්න ඇත්තේ. සීයේ අපේ රටේ මැතිවරණ කොමසාරිස් කෙනෙක් විදිහට වැඩ කරන එක ලේසි දෙයක්ද නැත්නම් අමාරු දෙයක්ද? ඒකට උත්තර දෙන එක අමාරු එකක් නේ. මොකද දන්නවද, කිසිම ආරක්ෂාවක් මගේ පුද්ගලික අදහස ලේසිත් නෑ අමාරුත් නෑ. තමන් ඒක ආසාවෙන් කරනවා නම්, තමන්ට ඒ රැකියාව ගැන ආසාවක් ඇති වෙලා කරනවා නම්, දැන් හුඟක් ශරීරයේ වේස කරලා කරන එකක් නෙවෙයි මේක. ඒකෙන්ද දුක් විඳගෙන කරන වැඩක් නෙවෙනේ, බර කරගාගෙන යනවා වගේ. ආසාවෙන් කරනවා නම් ප්‍රශ්න ගොඩක් වැඩි තමයි. ගෙද තමන්ගේ කාලේ සාමාන්‍ය කාලයට වඩා වැඩි කරන්න ඕනේ. ගෙදර දේවල් හොයන්න බෑ. දැන් ඕගොල්ලන්ගේ වගේ මගේ දුවි පුතාවේ පුංචි කාලේ ඉන්න කාලේ ඒගොල්ලන්ගේ වැඩ මං හොයලා නෑ, හොයන්න වෙලාවක් තිබිලා නෑ. ඒකෙන්ද ඒ පැත්තෙන් බැලුවා අමාරුයි. අනිත් පැත්තෙන් බැලුවම සමහර කරුණු වලින් සතුටක් දැනෙනවා. අපිට කියන්න පුළුවන් ලේසි අමාරු කියනට වඩා කරදර සහිත කරදර රහිතද කියලා ඇහුවනම් ඒ දෙකම එක සමසේ අමාරුයි ලේසි දෙකම තියෙන ආරක්ෂාවක්. හැබැයි ඒක අමාරුයි කියලා මං කොයි වෙලාවකවත් දුක් වෙලාවත් ඒ වැඩේ ඇතෑරලවත් නැහැ. ටිකක් වැඩ වැඩි, ප්‍රශ්න වැඩි. මොකද මුළු ලංකාවේ මැතිවරණ කොමිසමේ සභාපති වුණා නම් තුන් දෙනෙක් ඉන්නවනේ. මේක තනියමනේ, තනියම ඉන්නකොට තීරණය ගන්න ලේසි. නමුත් ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියාම තනියම උත්තර දෙන්න වෙනවා.
ඔබතුවාක වන වැඩ වැඩි එතකට චුටක් අමාරුයි පවුල වැඩ මිස්සුනා කියලා. එතකොට දැන් පවුල කට්ටිය කිව්වේ නැද්ද මේක අපි වෙනුවෙන් වෙලා වෙන් කරන්න ඔය වැඩ ඇති වැඩ වැඩිපුර කරන්න එපා එහෙම බලපෑම එහෙම ආදරණීය බලපෑම මම හම්බෙන අඩුයිනේ මගේ දරන කොටලා දුවි මුතයි නිදිනේ ඒ කියන්නේ එහෙම තිබ්බත් ඉතින් කියන්න වෙලාවක් නැහැ. අපි මේ පුංචි කාලේ ගැන කතා කරනකොට ඔබතුමාගේ පවුලේ සහෝදර සහෝදරිය ඔක්කොම පස් දෙනෙක් ඔබතුමා හතර වෙනියා නේද? ඔව් මට අයියලා දෙන්නයි ඊගවට අක්කා ඊගවට මම ඊගවට මල්ලි. ඒතුරු ඔය පවුලේ පස් දෙනාගෙන් දඟම කවුද කියලා හෙව්වොත් ඉන්න පොඩි කාලේ පුංචි කාලේ හැමෝම එක වගේනේ නේ. ඔව් හැබැයි ටිකක් ඉස්කෝලේ යන කාලේ තිබිච්ච අයගෙන් වැඩිපුර පැමිණිලි අපේ ගෙදරට ඇවිත්නේ මං සම්බන්ධ. ඒ කියන්නේ දඟ සීයා. ගොඩක් කට්ටේ ගාසම ගායිකාව නැන්දනේ. එතකොට නැන්ද ගාසම ගායිකාව කවුද? මට පුතේ එහෙම ආසම ගායිකාවක් ආසම ගායකයෙක් කියලා නැහැ. මම කවුද හොඳට කවුරු හරි සින්දු කිව්වොත් මට ඔන්න මං එයාට එයාගේ ගීතවලට මං කැමති වෙනවා. හොඳට කවුරු හරි මම කෙනෙක් සිංගල් කරොත් හරි නැන්ද කෙනෙක් හරි සිංගල් කරොත් ඉතින් මං එහෙම කැමති වෙනවා. ඉතින් එහෙම එක්කෙනෙක් කියලා නෑ පුතේ. හරිද? හරිද? මට හනිතර මේක දැන් සමිතා නැන්ද කියලා කියන්නේ හොඳ ආදරණීය මවක් නේද? ආදරණීය මවක් කෙනෙක් අපි ගන්න. සර අම්ම කෙනෙක්ද ළමයි දෙන්නට? ඒගොල්ලන්නත් ඉතින් එහෙම දඟ වැඩ කරලා නැහැ. අම්මා වගේමයි ඒක. ඔව්. දඟ වැඩ කරලා නැහැ. මට ඉතින් අර පොඩ්ඩක් කවියක් ඉනන් ඉතින් චූටක් ඉතින් චූටක් දඟ වුණාම ඉතින් පොඩ්ඩක් කෑ ගහපුවම කවියක් හිනා වෙනවා. ඉතින් මට බනින් තේරෙන්නේ නැහැ මේ කාලේ. දැන් නම් දෙනවා. දැන් ඉතින් ලොකු බබෙක් නේ නේද කවියක්. බලන්න මම මේ කල්පනා කරේ අපේ මේ වැඩසටහනට ගොඩක් තරු පායලා තියෙනවනේ. ඒ තරු වලට මේ දැන් මේගොලු අහනවා නාද කරලා තියෙන දඟ වැඩ කක් කියන්න බෑ කොහොමද කියන්නේ එච්චරට දඟයි දැන් මේ මම උත්සාහ කරනවා දඟ වැඩක් ගන්න නෑ සමිතා නැන්ද දඟ වැඩක් නෑ හොඳ බබෙක් පොඩි කාලේ හරි සමහර වෙලාවට විනිසුරුවරයෙක් දෙන තීරණයක් ප්ලේසර් රිවිව් කරනවානේ. දැන් මාමත් එහෙම දුන්න තීරණයක් ප්ලේසර් රිවිව් කරායින් පස්සෙත් ඒ තීරණේ ඒ විදිහටම වෙනස් වෙන්නේ නැතුව තියෙනකොට මාමට මොකද හිතෙන්නේ? නිකන් හරි හරි බවුන්සර් පන්දුවක් මෙයා දැන් මේක පාට මං හිතා ඔය වඩා වේග එකක් ගායි කියලා. ගොඩක් හොඳ ප්‍රශ්නයක් පුතේ. ඇත්තටම අපි විනිසුරුවන් හැටියට අපි මිනිස්සුයෝ හැටියට තමයි ඉන්නේ. මගේ හිත ඇතුලේ ග්‍රවුන්ඩ් එක ඇතුලේ හිනා වෙවි හිටියට හිත ඇතුලේ දනවා ඒ වගේ මම ඩිසිෂන් එකක් දීලා ඒක රිවිව් කරලා ඒ ඩිසිෂන් එක ඕවර්ටර්න් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ මම දීපු ඔරිජිනල් ඩිසිෂන් එකම තියෙනවා නම් විශේෂයෙන් අර මෙහෙම කරන්නේ නැතුව මෙහෙම වුණොත් පොඩ්ඩක් වේදනාකාරී එහෙම කරන්නේ නැතුව ඉන්නුනම තීරණ සතුට කියන්න බෑ පුතේ පුදුම වචන වලින් ඉපද මගේ ඇස් දෙකේ දකින දේ ටෙක්නොලොජි එක ප්‍රූව් කරනවා කියන්නේ ටෙක්නොලොජි කියන්නේ පුතේ ඒක සුවිශාල උදයක් අපි කිව්වොත් මගේ ඇස් දෙකේ බලන වගේ ප්‍රමාණයෙන් අපිට ඕගොල්ලෝ බලන කැමරා එක දැන් මේ තියෙන කැමරා වලට වඩා 100 ගුණයකට වඩා ඉතාමත් හොඳයි. ඒ කියන්නේ 450 මෙගාපික්සල් වලට වඩා වැඩියෙන් ක්ලැරිටි එකක් තියෙන. ඒ කියන්නේ මගේ ඇස් දෙකේ තියෙන්නේ 40යි. වැඩිම දැන් මම වයසයි අවුරුදු 52ක් එතකොට මගේ 40ත් අඩු වෙලා තියෙන ඔය කියන මෙගාපික්සල් ගාන කන්නඩිත් දානවනේ මම. එතකොට ඒ වගේ S2කින් දෙන තීරණයක් අර වගේ කැමරා 36ක් තියෙන තැනකින් ඒ මම දීපු තීරණේ හරියි කියනකොට මට හිතෙනවා මගේ වචන වලින් කිව්වොත් පුතේ බල්ටියක් ගහන්න මැද්දේ. හැබැයි එහෙම කරන්න බෑ. ඉතින් මම හිත ඇතුලෙන් සතුට වෙනවා. ඒ වගේම තමයි මම දෙන තීරණයක් මෙහෙම කරන්න වුණොත් ගොඩක් දුකයි වේදනාකාරී. ඒ මොකද දන්නවද අපේ රෑන්කින් වල අඩුවීමක් වෙනවා ඒ දෙන ඩිසිෂන් එකේ. සමහර විට ඔයම දැන් වර්ල්ඩ් කප් එකේ මේ
ආන්ටි කිව්වොත් නිර්දි නේ පුතේ මේ ආන්ටි වගේ නැන්දා කිව්වා වගේ මේ මම වර්ල්ඩ් කප් එකේ අවසාන තරගෙට තේරුණ නැති උනේ ඒ වගේ අඩුපාඩු තිබ්බ නිසාදෝ දන්නේ නැහැ ඒවත් බලපානවා ඒ අවසාන තරග වලට යනකොට මම හිතනවා පුතාගේ පිටුරට මම හිතනවා 360ම පින්තූරයක් පිටුරක් වගේ හම්බුණා කියලා නෑ අපි මෙහෙම හිතමුකෝ දැන් අන්න අයියා දෙනවා අවුට් එක දැන් අම්පයර්ස් කෝල් ගිය වෙලාවට ඒ කියන්නේ ඒක දෙපැත්තටම තියනවා වගේනේ. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රතිචාරය කොහොමද? නෑ අපිට එහෙම මොකක්වත් ඒගොල්ලන්ට කියන්න බෑ අපේ නීති පොතේ තියෙනවා. මම මෙහෙම කිව්වොත් දිවැරදි. මම දවා යෑම දැවී යාමක් කියලා මගේ මේ ඇඟිල්ල ඔසවලා තීරණේ දුන්නාම මගේ ඇස් දෙක දිහාවත් බලන්න බෑ. හා ඒ නීති පොතේ එක තැනක තියෙනවා. එහෙම මගේ ඇස් දෙක දිහා බලලා මට තේරුණොත් මෙයා මට ඇස් දෙකෙන් මගේ තීරණයට එරෙහිව යම් කිසි දෙයක් මට ප්‍රකාශ කළා කියලා මට එයාව තනග තහනමකට හෝ ලක් කිරීමට හැකියාව තියෙනවා. මට ඒව ලොකු බලයක් තියෙනවා. මම විනිශ්චයකාරයෝ වගේ ඉන්නවට. අපේ කට්ටිය ගොඩාක් එක දන්නේ නැහැ. මම එතනට යන්නේ නැහැ. හැබැයි අද වෙනකන් එහෙම දේවල් වෙලා නැහැ. සමහර ක්‍රීඩකයෝ අර ඒ වෙලාවේ දැනෙන අපි කියන හීට් ඔෆ් ද ප්‍රෙෂර් කියලා ඒ වෙලාවේ දැනෙච්ච දෙයට සමහර විට මට ඇස් දෙකෙන් කරන අවස්ථා තියෙනවා. හැබැයි ඒක වැඩි දුර යන්නේ නැහැ. යන්නේ නැති වෙන විදිය ක්‍රමවේද තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් මමත් බලන විදිය අනුව ඒගොල්ලන්ට තේරෙනවා. ඉතින් මං හිතන්නේ තාම එහෙම දෙයක් මට වෙලා නැහැ. එන්න පුළුවන්. මාමා පොඩි කයි මං වගේම දඟයිලු නේද? මම කරලා තියෙන දඟයම වැඩ මොකද්ද මාමේ? කවුද ආට කිව්වේ? ඔව් හුඟක් නගයි. හුඟක් දඟයි. හුඟක් දඟයි. හුඟක් දඟයි කියන්නේ මට අවුරුදු 10 12 13ක් විතර එනකන් දඟ කියන්නේ ඒකේ උපරිමයට එහා පැත්තේ හිටපු කෙනෙක් කියලා තමයි අපේ අම්මා කියන්නේ. ඔබට තියෙනවා හොඳ ඉන්සිඩන්ට්ස් කීපයක්. එක දවසක් අපේ අම්මට දැන් මගේ බේරින්න බෑලු කියන්නේ. විල්ල මොකක් හරි කොල්ලපු ගෙදර කොල්ලෙක් එක්ක ගහ ගන්නවා. ඒක මොකක් හරි ප්‍රශ්නයක් දාගන්න. එක දවසක් මොකක් හරි දෙයකට අපේ අම්මට කේන්ති ගිහිල්ලා අපේ අම්මට මොකක් හරි හැඩක් කරන්න තිබෙයිද කාමරේට දාලා ඉවෙන්න කියලා කාමරේ ඇසට වෙලා ඉන්න කියලා සෙල්ලම් බඩුත් එක වහලා. කොහොමරි කාමරේ විනාඩි පහකට විතර වාගෙන බාන්න ඇති මොකක් හරි එක්ක අම්මට ඇඳුමක් මාරු කරන්න තියෙන ඇති මොකක් හරි දෙයකට. කොහොමරි ටික වෙලා කරනකොට අම්මට ඇහෙනවලු ඈතින් සද්දයක්. අම්මට ෂුවර්ලු මගේ කටහඬ ඇහෙන්නේ හැබැයි ගේ ඇතුලින් නෙවෙයි එළියෙන් කියලා. දැන් මේ කාමරේ ඇතුලට දැම්මනේ පුතා. ඔව් දැන් ගේ ගෙදර එළියෙන් ඇහෙන්නේ. ඔය ඒ දවස්වල කියන අවුරුදු කොඩ කාලකට ඉස්සෙල්ලා 80 ගණන් වල ඔය ග්‍රිල් නැහෙන ඉස්සර වැඩිය ග්‍රිල් ගහන්නේ නැහැ. ඔව්. එතකොට අර මෙහෙම තිබුණේ අර ෆ්‍රෙෂ් එක අර කොටු 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 වගේ ඒකේ අර දැන් අර මේක දාලා ඉවෙලා අත දාලා ඉවෙලා channel අරින්ද චූටි කොටුවක් අපනවනේ. ඔව්. මම ඕක අස්සෙන් රිංගල කොමරි ඔළුව දාගෙන අතකුත් ඔයක අස්සෙන් දාගෙන ඒක චූටි අතකුත් දාගෙන මේ හරියට වෙලා හිර වෙලා දැන් ඔළුව තියෙන්නේ ගෙදරින් එළියේ. ඊට පස්සේ අම්මා බය වෙලා ඇතුළට එනකොට දැන් මේ හිර වෙලා ඉන්නේ ඉඳ පස්සේ කවුද මන්ද මිනිස්සුන්ට කතා කරලා දැලා කපලා තමයි මාව එළියට අරන් තියෙන්නේ. ඒ වගේ හරි දඟයි. හරි දඟ වැඩ මාම කරලා දැන් ඔයා මට කියන්න බලන්න ඔයා මොනවද කරලා තියෙන්නේ මේ වගේ වැඩ. ඔයා මොනවද කරලා තියෙන්නේ මට දඟ වැඩ. මම දවසක් ක්ලාස් යන්න බෑ කියලා කිව්වා. යහා කියලා කිව්වා. ඉතින් ගියේම නැද්ද ඊට පස්සේ? නෑ. ඇයි? බැරි හින්දා. ආ කියන්නේ බෑ හිතුර බෑ කිව්වොත් බෑ. බෑ. හැබැයි ඔය දැන් මම දඟ වැඩ ගොඩාක් කරලා තිනු අර කෑගල්ලේ රබර් වත්තු වල ඒ කාලේ මම මර විදිහට වැඩසටහනක කියලා දිනවා මේක ඇල්මේරිස් නේද? ඔව් ඇල්මේරිස් කියලා හිටියා අපේ අපේ අත්තම්ම හිටියා. එයාගේ ගෙදර හිටියා ඇල්මේරිස් කියලා රබර් ඒ කියන්නේ රබර් පතු වල ඉරි කපන කට්ටිය. ඒගොල්ලෝ ඉස්සර කිරි කපන්නේ ඒ කියන අමුඩු එරහලා තමයි යන්නේ. ඕගොල්ලෝ අමුඩු කියන එක දන්නවද? දැකලා තියෙනවා නෑ නෑ. ආ ඉන්නක මම Google කරලා දෙන්නම් මොකක්ද කියලා. හරිද? ඒ දවස්වල ගම් වල මොකක් හරි වැඩකට ඒ කියන්නේ ඔය මම හිතන්නේ කුඹුරු කරන කට්ටියයි ඔය වෙන වෙන රබර් කිරි කපන කට්ටිය ඔක්කොමලා ඇඳ ඒකට කියන්නේ අමුඩු කියලා. හරිද?
මංකට පෙන්න්න පස්සේ කියලා තර අමුණ ගාගෙන තමයි එන්න බාධ දෙක් තරගෙන යනවා උදේට ගිල්ල එල්ලර අබ කිරි එනකොට දැම් හට හෙන දැන්ුව දැන් අමුඩ ගාගෙන මේ කරන්න එනකොට මම ගල්ල තියන්න ගිලුවට කියන අර කුසියේ ඒ දවසල පරලිප්න තියෙන්නේ ඕකෙන් ගිනි පෙල්ලක් කරන් ඇවිල්ලා අර මනුස්සයගේ පස පේනවා මේ පස කියන්න මෙතන මේ හරි පේනවා එහෙම කරලා ඒක තියලා අර මනුස්සයා හූ කියාගෙන පස්සත් පිච්චිලා කිරි බාල්දි දෙක අරගෙන වැටිලා මම බය වෙච්ච පාර දුවරම මං හිතන්නේ මට එතකොට අවුරුදු 6ක් 7ක් විතර ඇති ඉතින් මේ මම බහිරල දුවලා අම්මට කියලා මෙන්න මේ එක පුණයි කියලා. ආ හොඳ පුතා දැ කිව්වා නේ. නෑ කිව්වා කියන්නේ ඉතින් මෙහෙම දෙයක් වෙයි කියලා මං හිතන්නේ දී කියලා එච්චරද. පස්සේ අර මනුස්සයර බෙහෙත් කරන්න ගියා ගොඩක්. ඒ වගේ දේවල් මම කරලා තියෙනවා. දැන් අයියේ මම මේ අයියා එකම ළමයානේ පවුලේ. එතකොට දැන් සාමාන්‍යයෙන් කියනවනේ එකම ළමයා වුණාම මේ ආදරේ වැඩි දඟ සැර කරන්නේ නෑ අම්මයි තාත්තයි. අයියරත් එහෙමද නැත්නම් සැර කරලා ගුටි කන්නේ. අපි මෙයාට අමුණි කියන්නේ මොකද්ද කියලා බෙහෙත් නැත්නම් මේ අමුණි දැන් නැත්නම් උමට ආද වැඩසටහනින් අමුඩේ මොකද්ද කියලා බලාගන්න පුළුවන් ඔබ අනිත් අය දැකලා තියෙනවද උමර විතරයි දැකලා නැති අමුඩේ මොකද්ද මේ තියෙන්නේ අපේ කොවි මහතුරු ඉන්නව නේද කොවි මහතුරු අඳින්නේ කුඹුරේ වැඩ කරන්න යනකොට අමුඩේ මේ තමයි එඳු අමුඩෙන් දැනගත්ත ඔබලාද මම හයියෙන් කාස් පදින්නාසය කියන එක ඇත්තද මමද ඒ දවස්වල දැන්නම් වයසට ගිහිල්ල දැන් බෑ එච්චර හයියෙන් වාහන පදින්න ඒ දවස්වල මම ආසයි මොකද මෝටර් රේසින් කරන්න හැදුවේ පොඩි කාලේ ඉතින් ඒවත් ඒක කරන්න හම්බුනේ නැහැ මම ක්‍රිකට් ගහන්න උනා එතකොට මේ වෙද්දි මම ගාව කාස් කීයක් විතර තියෙනවද කාර් නෑ දැන් බයිසිකලේ තමයි හැටනට අතරමොද එකක්වත් නෑ තියෙනා නේද අමගව තියෙනවා කාර් ඇත්තද මේ කතාව ඉස්සර මෑන් ඔෆ් ද සීරීස් ට හම්බෙනවා කිව්වොත් කාර් එකක් අනිවාර්යෙන්ම අරවින්ද මෑන් ඔෆ් ද සීරීස් වෙනවා කියන එක ඇත්තද ඒ කතාව ඒක නම් මම දන්නේ ඒත් අපිට වාහනයක් හම්බුණත් අපි ඒක විකුණලා අපි ඔක්කොමලා බෙදා ගන්නවා ඒක තමයි අපේ මේ කණ්ඩායම ඇතුළේ තිබුණ නීතිය. හා දැන් එතකොට අර තරු කැහුවා වගේ එක සිද්ධියක් මම අහලා තිනවා මෙහෙම එක සිද්ධ වෙලා තියෙන ඕස්ට්‍රේලියාවේ. ඕස්ට්‍රේලියාවේ වේගෙන් කාර් එක යනකොට හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා අයියව නැවතුවා කියන එක අපි ඒක චුට්ටක් කියමු මොකද සිද්ධිය කියලා. මම හිතන්නේ මේ වෙලාවේ මම සිඩ්නි ඉඳන් මෙල්බන් වලට එළවගෙන ආවා මේ කෝචින් කැම්ප් එකක් ඉවර වෙලා මට ෆ්ලයිට් එකක් ගන්න තිබුණා මෙල්බන් වලින්. ඉතින් ඒකට එදා ඒ කැම්ප් එක ටිකක් පරක්කුණා ඉවරෙනකොට ඉතින් මට ඉතාමත් වේගෙන් එන්න වුණා මෙල්බන් වලට. මොකද එතන පැය 7ක් 8ක් විතර තිබුණා එළවන්න. ඉතින් ඒක යන වෙලාවේ තමයි මේ හෙලිකොප්ටර් එකෙන් එන පොලිස් කාර් එකටවත් එන්න බෑ හෙලිකොප්ටරෙන් ඇවිල්ලා තමයි මම නවත්තගෙන තියෙන්නේ. අපි පොඩි සෙල්ලමක් කරමුද? හරි කරමු. ආසේ සෙල්ලම්. අල ලොරියයි ලුණු ලොරියයි. මේක ඉක්මනට කියාගෙන යන්න බලන්න. අල ලොරියයි ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. අර අල ලොරියයි ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. ඒක තමයි මං කිව්වේ. අයියෙන් අයියෙන්. අල ලොරියයි ලුණු ලොරියයි. 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 ඒක තමයි මං කිව්වේ. ලොලි කියන්නේ. ලොලි කියන්නේ. ලොරියයි. ලොලි කියන්නේ. අල ලොරියයි ලුණු ලොරියයි. අල ලොරියයි ලුණු ලොරියයි. නෑ ලුණු ලොරියයි. නෑ ලුණු කිව්වේ. අල ලොරියයි ලුණු ලොරියයි. ලුණු ලොරියයි. ලුණු කිව්වේ.
ලුණු ඉතින් ලුණු තමයි කිව්වේ. අයියෝ යත් ඔයා දන්නේ නැහැ ලුණුනේ කියන්නේ කිව්වේ. ලුණුනේ කියන්නේ කිව්වේ. හරි ලුණු. හරි හරි ලුණු හරි. හරි ඒසෙල්. හරි හොඳ සෙල්ලමක් ඒක. හරි. ලුණු තමයි කිව්වේ. හරි හරි ඕකේ නේද? ඕකේ හරි ඕකේ ඕකේ. අල්රොයයි ලුණු ලු අයියක්ක කේක් පාටින් කොණ්ඩ කලර් කරන්න ආස. හරි මේව අමාරු ප්‍රශ්න තමයි. පළවෙනිම ප්‍රශ්න අමාරු ප්‍රශ්න. ඒකනේ පළවෙනිම අමාරුයි දැම්මනේ මාමාව. ඇයි මම එක එක පාටෙන් කොණ්ඩ පාට කරන්න ආස? ඔව් මට තිබිලා තියෙනවා රෝස පාට තිබිලා තියෙනවා. නිල් පාට. නිල් පාට. දැන් මේ පාට. ඔව්. කලුත් සම්පූර්ණ කලුත් සම්පූර්ණ කලුත් තිබිලා තියෙනවා. කොටරම කොන්නේ තිබිලා තියෙනවා. එතකොට දිගට තිබිලා තියෙනවා. මේ ගන්න තිබිලා තියෙනවා තියෙනවා. මම ආසයි ගොඩක් එක්ස්පෙරිමන්ට් කරන්න බලන්න මේක හරියයිද මේක කරලා බලමු. ඒක මට අර ඒ අත්දැකීම ගන්න ආසයි. ඒ ෆීලිං එකට මම කැමතියි. ඒ කියන්නේ හරිද වැරදිද මම දන්නේ නැහැ. ඒක කැත වෙයිද ලස්සන වෙයිද ඒක මම දන්නේ නැහැ. හැබැයි මම කළ බල. ඔක ඒක වැවෙන දෙයක් නේ. ඔව් ඒක. හැබැයි ඉතින් දනෝද මේ චැනලේ දැන් අක්ක මෙහෙම පාඩ කරනවානේ. හැබැයි ඒක බලාගෙන ඉඳලා අක්කගේ ෆෑන්ස්ලා ඒගොල්ලෝ ඊට පස්සේ මේ විදිහටම පාඩ කරනවා නේද? දැන් ගොඩක් අය යෝහනි අත්තරම දැන් ওই කොණ්ඩ පාඩ කරන එක දැන් අපි කියමු ටැටූ කියලා. ඒව කරන එක ගොඩක් අයට අර ගට්ස් තියෙන්න ඕනේ ඒක කරන්න. දැන් හිතන්න උදාහරණයක් විදිහට මම ආසයි බයයි. ආසයි බයයි නේද? ඔව් දැන් ඒ මටත් ඒ වගේ එකක් තමයි. දැන් මගේ එක තමයි කොණ්ඩ කපලා පාඩ කරලා එහෙම එක. දැන් මං ටැටූස් පියසින්ග්ස් වලට මම ඒක මගේ පර්සනල් මේවයික මම බට් මේක තමයි මම කැවති කැවති අක්ක ලස්සට ඉන්නවනේ පාට කරලා නේද? බලන්න එහෙම මම අහන්න හිතුනේ ඔයා ඒ දැන් කොන්නේ පාට කරනවා එහෙම කියලා මේකලොත් දන්නේ හින්දානේ නේද? හරි මාමට කොහොමද ඔච්චර ලස්සන ලවුඩ් හිනාවක් හම්බුනේ? ඔයා විතරයි අනේ කිව්වේ ලස්සන කියලා. ඇයි හැමෝ කියනවද ලස්සනයි? නෑ ඔයාට දන්නව මම ඉස්කෝලේ ඉන්න කාලේ මගේ ටීචර්ස්ලා මාව එළියටත් දැම්මා. ඇයි ඔච්චර හයියෙන් හිනා වෙනවා කියලා. කිව්ව සද්ද වැඩි. දැන් ඔය පොඩ වයසක ගියා කට්ටිය දැන් මෙයාගේ වයස වගේ කට්ටිය නාකි කට්ටිය ගාවට ගියාම මම වැඩිම කරන්නේ එච්චර හයියෙන් හිනා වෙන්නේ නැහැ බිකෝස් එක සැරයක් මම මේ පාටිකේ හිනා වෙලා මං ගාව හිටපු එකේට ඔළුව රිදුනවා. ඇත්තම වනේ හරි අමාරුයි මගේ ජීවිතේ මේ. අර ලස්සන හිනාවක් තියෙනවා නේද? ලස්සන ලවුඩ් හිනා. සමහර ඉතින් හිනා වෙනකොට කරන නිකන් හිනාට වඩා වැඩක් නැහැ. වැඩක් නැහැ නේද? එහෙම හොඳට දෙන්න ඕනේ නිකන්. ඔයාවිෂේම තමයි කෑ ගහන්නේ. මේගොල්ලන් හිනා වෙනවා කියලා කිව්වොත්. හරි. මමයි මුලින්ම යාපනයේ ස්කෝලේකට ගියේ. හා. කොහෙන්ද කොහාගත්තේ? ඒකට හේතුව පුතේ මගේ පියා පොලිස් නිලධාරියෙක්. පියා යන යන තැන් වලට අපිට යන්න වෙනවා ට්‍රාන්ස්ෆර් එකක් ගත්තාම. ඉතින් මම පොඩි කාලේ පියාට චුන්නාගම් කියන ගමේ තමයි අපිට තාත්තා වැඩ කරේ පොලිසිය. ඉතින් එහෙ ක්වාටර්ස් වල තමයි හිටියේ. ඉතින් චුන්නාගම් ඉඳන් යාපනයට මම ස්කෝලේ යන්න ඕනේ. ඉතින් තාත්තට ළඟම ස්කෝලේ තමයි
යාපනයේ සිංහල මහාවිද්‍යාලය. ඉතින් ඒක තමයි යන්නේ. ඉතින් ඒක තවත් අධ්‍යක්ෂක මතන ස්කෝලේ යන්නේ යාල්දේවි ගොලෝ අහලා නැතුව ඇති යාල්දේවි කියලා දුම්රිය හරි ප්‍රසිද්ධයි. ඉතින් ඒක මෙරෑට මෙහෙන් ආවම උදේට තමයි ජුන්නාගම වලින් ඒක නැගලා තමයි ස්කෝලට යන්නේ. ආයේ එන කොළඹෙන එකේ තමයි දවල්ට එන්නේ. ඉතින් හරි සුන්දරයි. ඉතින් අධ්‍යක්ෂක පොඩි කාලේ ඉතින් සතුටුයි. ඉතින් යාපනයේ ස්කෝලේ පටන් ගන්න ගියේ. ඉතින් දෙමළ කතා කරන්න පුළුවන්. මේ දවස්වල හොඳටම පුළුවන්. දැන් කොඤ්ඤම් තේරියෝ 90%ක් තේරෙනවා කතා කරන ඒවා. දැන් අර භාෂාවේ හුරුවක් නැති නිසා මේ ටිකක් අමාරුයි. හරි. එතකොට මේ පාසල් යන කාලේ ඉඳලමනේ ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ. දැන් සාමාන්‍යයෙන් අර සිරිතක් නේ තාත්තා මෙහෙම අම්මා මෙහෙම. එතකොට මමත් එක්කෝ දැන් ડોක්ටර් කෙනෙක් ගමුකෝ. තාත්තා ડોක්ටර් අම්මා ડોක්ටර් මමත් ડોක්ටර් කෙනෙක් වෙනවා. එතකොට දැන් අයියගේ තාත්තා පොලිසිය කියවන්නේ හිතුණාද පොලිසියට යන්න? එහෙම ආසාවක් තිබුණේ නැහැ. තාත්තා ඔල්ල තිබුණේ මම පාපන්දු ක්‍රීඩේ කරන්න. මොකද තාත්තා ජාතික පාපන්දු කණ්ඩායම හිටපු කෙනෙක්. අම්මට ඔල්ල තිබුණේ මට හොඳට ගන්නන්න. ඉතින් දෙන්නම කැමති පැත්තකින් නෙවෙයි මම ගියේ. අම්මගේ පැත්තද නෙවෙයි තාත්තගේ පැත්තද? අපේ රටේ දේශපාලනය කරන අයට දැන් ටිකක් වැඩිපුර බනිනවනේ. ඉතින් එහෙම බැනුම් අහන්න වෙනවා කියලා දැනගෙනත් මම දේශපාලනයට එන්න හිතුවේයි. හොඳ ප්‍රශ්නයක් දු ඇහුවේ. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් බනිනවා. කියන්නේ දේශපාලනය කියන එක දුවලට තේරෙන විදිහටම ඒක මේ හැමෝම බැනුම් අහන එකක් නේ. ඉතින් දැන් මේ බැනුම් අහන්නේ ඇයි කියලා බැලුවාම වෙලා තියෙන්නේ දේශපාලනය කරන අය බැනුම් අහන්න නැතුව ඉන්න උත්සාහ කරන්නේ නැහැ. ඉතින් අපි මගේ උත්සාහය මම මේ හදන්නේ මම ට්‍රයි කරන්නේ අන්න එහෙම බණින් නැති දේශපාලන පක්ෂයක් හදලා බැනුම් අහන්න නැති පක්ෂයක් හදලා ඒකට නායකත්වය දෙන්න. විශේෂයෙන්ම ඔබලා ඔබ මේ දරුවෝ පැටව් වගේ ඔයගොල්ලගේ අනාගතයට මොකක් හරි මේක වෙනසක් වෙන්න ඕනනේ. මේ දේශපාලනය අවුරුදු ගාණක් තිස්සේ මේක වෙලා 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 මෙහෙම වෙලා අන්තිමට හැමෝම බැනුම් අහන දේශපාලන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක ඉතින් හරිම ඔය දරු පටවුන්ගේ පැත්තෙන් ගත්තම අපේ අනාගතය පිළිබඳ ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඒක විසඳන්න තමයි මං හිතුවේ. ඒ කැපකිරීමක් කරලා බැනුම් පොඩ්ඩක් හරි අහන්න වුණොත් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මං බලාපොරොත්තු වෙන්නේ බැනුම් අහන්න නැති දේශපාලනයක් කරන්න. උදම්සා අහුව හොඳ ප්‍රශ්නයක් තමයි ඔබතුමා කිව්ව විදිහට. දැන් අපි ඇත්තටම වැඩිහිටි අපි ඉඳන් ඔබතුමා දක්ෂ ව්‍යාපාරිකයෙක්. දැන් සාමාන්‍යයෙන් අර ව්‍යාපාර ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය ටිකක් ජනප්‍රිය වෙනවා ප්‍රසිද්ධ වෙනවා අඩුයිනි. හැබැයි ඔබතුමා එහෙම නෙමෙයි. ජනප්‍රියයි ප්‍රසිද්ධයි දෙකම. ඉතින් හිතේ නැද්ද පොඩි හිතේ චකිතයක්වත් නැද්ද මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ මෙහෙම දක්ෂ විදියට ඉඳලා මාධ්‍ය ආයතන කිහිපයක හිමිකාරීත්වය දරලා දේශපාලනයට ඇවිල්ලා ඒ ජනතාවගේ තියෙන ආදරය හෝ ගෞරවය පළඳුවේ කියලා හිතේ චකිතයක් නැද්ද? පොඩි නෙමෙයි ලොකු චකිතයක් තියෙනවා. ඒක තමයි මම දකින්නේ මගේ ජීවිතේ පැත්තෙන් මට කරන්න පුළුවන් කැපකිරීම කියලා වංකවම. මොකද හේතුව මේ අපි මේකට සම්බන්ධ නොවි මේ තියෙන දේශපාලනේ මෙහෙමම යන්න දුන්නොත් අපිට මං හිතන්නේ කිසිම ගමනක් තියෙනවා. ඔය කිව්ව ඔබ සඳහන් කළ අපේ මේ ව්‍යාපාරික ව්‍යවසායකත්ව අපේක්ෂාවන්වත් ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ. මේකේ ඇවිල්ලා අපි අන්තිම කොනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සචිනී මම විශ්වාස කරන්නේ අපි ඇවිල්ලා මේක වෙනස් කරන්න ඕන. අපේ ජනප්‍රියත්වයට වෙන හානිය හෝ පුද්ගලිකව මට වෙන හානියෝ ආර්ථික වශයෙන් වෙන හානිය අමතක කරලා මේකට යම් තැනක බැදිහත් වෙන්න ඕන කියලා මට මේ හිතුනේ. මේ සියලුම සිද්ධිදාමේ දැකලා අන්තිමට අපි ඇවිල්ලා තියෙන දර දැක්කව. අක්කගේ අම්මයි තාත්තයි දෙන්නම දක්ෂ ජනප්‍රිය උනෙක් ගැන අක්කට කොහොමද දැනෙන්නේ? මට ගොඩාක් සතුටුයි.
මොකද ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ මට චූටි කාලේ සඳ තරුමල් කියලා ගීතයක් කියලා තියෙනවා. ඉතින් ඒ දෙන්න ඉතින් ඒක ගොඩාක් අය තාමත් අහනවා. ඉතින් මට හරිම සතුටුයි මම චූටි කාලේ ඉඳන්ම මට මං වෙනුවෙන් සින්දු හැදිලා. එතකොට මට ගොඩාක් ආශ්‍රය කරන්න හම්බුනේ ගොඩාක් ශේෂ්ත්‍රී ඉන්න ඔය ජැක්සන් මාමලා හිටපු, එතකොට සුනිල් මාමලා, ඒ වගේ ගොඩාක් අය මට ආශ්‍රය කරන්න ලැබුණා චූටි කාලේ ඉඳන්. ඉතින් මට ගොඩාක් ආඩම්බරයි. ඔව් දැන් අපි දන්න ඔය සඳතරුමල් ගීතය කියන්නේ ඒ ජනප්‍රියත්වය අඩු වෙන්නේ නැති සින්දුවක් නේද? අනිත් එක ඒක අම්මයි තාත්තයි තමන් වෙරිවින් කියපු සින්දුවක් නේ. ඔව් අනිත් එක කි මේ මම දැන් අම්මිගේ බණ්ඩියක ඉන්නකොට මම මේ අම්මිලා බලලා නැහැ. ගිහිල්ලා පුතෙක්ද දුවෙක් සාමාන්‍යයෙන් බලනවානේ, පුතෙක්ද ඉන්නේ දුවෙක්ද ඉන්නේ කියලා. හැබැයි බලලා නැහැ. ඉතින් බලන්න නැතුව රෝහණ අංක රෝහණ වීරසිංහ අංක මියුසික් කරේ. එතකොට සිද්ධාර්ථ හම්දුරෝට කියලා තියෙන්නේ මෙහෙම හම්බෙන්න ඉන්න බබාට සින්දුවක් ලියන්න කියලා. එතකොට එයා ලියලා තියෙන්නේ දුවෙක්ට. ඉතින් මං තමයි හම්බුනේ. ඉතින් ඒ හම්බෙච්ච දුවට ලිව්ව ඒ ලස්සන සින්දුවට පොඩි කොටසක් කියවා. සඳතරු මල් මට දන් දුන් මගේ රුසි රුනුඹ අරගන්, හිරු තෙදවන් මට දන් දුන් මගේ උතුනු නුඹලාගන්, දයාදයයි මගේ දෝනිට අප දෙන්නාගේ. මම වැඩිපුර මාස ෆිල්ම් හදන්නද? ඔව්, ඉතින් මම ඉතින් ෆිල්ම් කාර්යාලනේ, චිත්‍රපටි කාර්යාලනේ. ඉතින් මම දැන් අවුරුදු 24ක ඉඳලා 2000 ඉඳලා චිත්‍රපටි හදනවා. චිත්‍රපටි හදන කලින් මම වෙන වෙනව කළා. මම ටෙලි නාට්‍ය හැදුවා, වේදිකා නාට්‍ය හැදුවා, කවි ලිව්වා, එක එක දේවල් කළා. නමුත් දැන් නම් පුතේ මම චිත්‍රපටි හදන්නම තමයි ආස වැඩිපුර. අනික් ඒවත් ඉතින් ආසයි. ලියනවා, සින්දු ලියනවා, කවි ලියනවා, කතන්දර ලියනවා, වෙන වෙන වැඩත් කරනවා. ඒ වුණාට වැඩියෙන්ම ආස චිත්‍රපටි හදන්න තමයි. ඔයාලට බලන්න චිත්‍රපටි ඕන නේද? ඒකනේ ඒකනේ. හරි, දැන් මේ චිත්‍රපටි හදන්න ආස ඒක අපි දන්නවා. හැබැයි මේ වෛද්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ උපාධියකුත් තියෙනවා නේද? ඊළඟට ඒ සම්බන්ධයෙන් වැඩ කළා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කළා මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉඳලා එකපාරටම මේ සිනමා ශාස්ත්‍රයට ආවේ. ඒක මෙහෙමයි, මම ඇත්තටම මගේ පළවෙනි උපාධිය වෛද්‍ය වෛද්‍ය විකිරණ විද්‍යාව. දැන් එක්ස්රේ, අල්ට්‍රාසවුන්ඩ් වගේ දේවල් වල මම විශේෂඥයෙක්. ඉතින් ඒක හොඳයි. ඉතින් මම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ තමයි වෛද්‍ය උපාධිය කළේ. ඊට පස්සේ මම කොළඹ මහරුවාලේ වැඩ කළා අවුරුදු 5ක් විතර. ඊට පස්සේ මම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වුණා. ඕස්ට්‍රේලියාවේ රෝහල් වල වැඩ කළා. 1978 ඉඳලා 2005 විතර වෙනකන් එක දිගටම සෑහෙන කාලයක්. හැබැයි ඒ කාලේ ඇතුළත වෛද්‍ය සේවයේ මම රෝහල් වල වැඩ කරන කාලය ඇතුළත මගේ මූලික අධ්‍යාපනය, දැන් මගේ පාසල් අධ්‍යාපනය, උසස් පෙළ සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ විද්‍යා විෂයන් උනාට මගේ ලැදියාවක් තිබුණානේ කලා ක්ෂේත්‍රයට. මම කවි ලියනවා, සින්දු ලියනවා, නාට්‍ය ලියනවා, රංගපානවා. ඉතින් මට උවමනා වුණා මේ මම කැමති අංශයෙන් අධ්‍යයනය කරන්න. එනිසා සිඩ්නි නුවර සිඩ්නි විශ්වවිද්‍යාලයේ මගේ පශ්චාත් උපාධියක් සඳහා, MBA උපාධිය සඳහා මම බැඳෙන්නේ performing arts, ප්‍රාසංගික කලාව කරන්න. ඉතින් ඒක මම කරනවා. ඒ කලාවට පස්සේ ඒක සිනමාව ගිල වෙනම කොටසක් තියෙනවා. ඊට පස්සේ මට සිනමාව රහ වැටෙනවා. ඊට පස්සේ තමයි මගේ PhD උපාධිය සඳහා මම කරන්නේ සිනමාව. දැන් මේ ගෙදරින් දැන්නේ වෛද්‍ය ශාස්ත්‍ර උපාධියක් තිබිලා හොඳ රැකියාවකුත් කරලා එහෙම කළ එක පාට මේ සිනමා ශාස්ත්‍රයට ආවම ගෙදරින් බලපෑම් තිබුණ නැද්ද? ගෙදරින් නෙමෙයි, හැමතැනම තිබුණා බලපෑම්. ඉතින් මෙහෙමනේ, දැන් අපි ජීවත් වෙනකොට ඇත්තටම අපිට මුදල් අවශ්‍යයිනේ. ජීවිකාව සඳහා මුදල් අවශ්‍යයි. මුදල් හොයන එක තමයි ඉතින් සාමාන්‍යයෙන් වැඩිහිටි යුගයේ පළවෙනි අභිලාෂයේ ඉලක්කය ඒකනේ. දැන් ඒ පැත්තෙන් බලනකොට මගේ වෛද්‍ය වෘත්තිය මට ධන නිදානයක් ඇත්තටම. විශේෂයෙන් ඕස්ට්‍රේලියාව වගේ රටක ඒ මගේ මේ වෛද්‍ය ක්ෂේත්‍රයේ වැඩ කිරීමෙන් මට හුඟක් මුදල් උපයන්න පුළුවන්කම තිබුණා. හැබැයි මුදල් ඉපයීමම නොවේයි මගේ ජීවිතයේ අරමුණ. මට ඕනේ මට ඕන දේ කරන්න, මගේ හිත සතුටෙන් ඉන්න, සහ මට යම්කිසි දෙයක් මේ ලෝකෙට දෙන්න පුළුවන් නම් ඒක වඩාත් යහපත් දෙයක් නම් මම කැමතියි ඒක වැඩිපුර බෙදා දෙන්න. මට පොඩි අතේපාඩුවක් වුණා. ඉතින් මම
එහෙම හිතල තමයි එක කාලයක් තිබුණා මම මේ වෛද්‍ය සේවය කරනවා මගේ නිර්මාණ කටයුතු දෙකම මම පොඩි සමබරතාවයකින් ගෙනිච්චා. ඊට පස්සේ 2000 වසරේ සරෝජා චිත්‍රපටිය නිර්මාණය කරන්න මම ඕස්ට්‍රේලියාවෙන් ආවට පස්සේ මම හැමතිස්සෙම නිර්මාණ කළේ ඕස්ට්‍රේලියාවේ නිමාඩු දාලා ලංකාවට එලා නිර්මාණයක් කරනවා. සල්ලි ඉරුණා මහා පොගිල කියා කරවා ගන්නවා. ආයේ කියා කර එකතු නම් ලංකාවට එලා ගෙවිදම් කරනවා. ඕක තමයි මගේ තිබුණ පිළිවෙත. 70 ගණන් වල ඉඳලා 2000 වෙනකන් සරෝජා චිත්‍රපටිය කළාට පස්සේ මට හිතුණා දැන් ඉතින් ඇති ඕස්ට්‍රේලියාව ගියා ඇති මට මේ කරන චිත්‍රපටිය වලින් මට ජීවත් වෙන්න මගේ වියදම් වලට යම්කිසි ගාණක් උපයා ගන්න පුළුවන් නම් මට මහ මුදල් කන්දරාවක් ඕනේ නැහැ ජීවත් වෙන්න මුදල් ඕනේ නැහැ නේද අතන ජීවත් වෙන්න ඕනේ අපිට මේ අවශ්‍ය කරන අපේ අවශ්‍යතාවයන් සපුරා ගැනීමක් නේ ඒකට කිසියම් ප්‍රමාණවත් මුදලක් තියෙන නම් ඇති ඉතින් මගේ චිත්‍රපටිය වලින් මට ආදායමක් ලැබෙනවා මගේ චිත්‍රපටි ප්‍රේක්ෂකයෝ බලනවා මට ඒකින් ආදායමක් ලැබෙනවා ඉතින් ඒක මගේ ජීවන වියදම් සහ මගේ තනිකුත් යුතුයකම ඉෂ්ට කරන්න ඇති සහ මගේ ඊළඟ චිත්‍රපටි කරන්න මුදල් ටිකකුත් ඒකෙන් ලැබෙනවා. ඉතින් මම හිතුවා හරි මම දැන් සිනමාකරුවෙක්. මම දැන් වෛද්‍ය වෘත්තිකයෙක් නෙමෙයි. මම රෝහල් වල වැඩ කළා ඇති. ලෙඩ් උණ්ඩ සලකන්න වෙන දොස්තර මහත්තයලා වුණ තරම් ඉන්නවනේ. නමුත් මේ මගේ චිත්‍රපටි හදන්න ඉන්නේ මං විතරයි. ඒක නිසා මම හිතුවා එසේරම නවත්තලා මම දැන් පූර්ණ කාලීන සිනමාකරුවෙක් වෙනවා කියලා. ඉතින් එහෙම වෙච්ච හින්දානේ මේ මල්හත අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ආරාධනාවක් ලැබුණේ නේද? නැන්දේ මට ඉදලීටලා ඉස්කෝලෙන් දෙන හෝම්වර්ක් කරන්න කම්මැලි දෙනවා. නැන්දටත් එහෙම හිතිලා තියෙනවද? ඕ දැන් අපේ ගෙදරත් ඉන්නවනේ අයියලා දෙන්නේ. ඒ දෙන්නත් එහෙම තමයි. ගොඩක්ම මේ පොඩි එකේන. පොඩි. හෝම්වර්ක් තියෙනවද පුතේ කියලා? එහෙම තමයි මම අපිත් පුංචි කාලේ එහෙම තමයි පුතේ ඉතින් ගෙදර ඇවිල්ලා ඉස්කෝලෙත් ඉගෙනගෙන ගෙදර ඇවිල්ලා පොඩ සෙල්ලම් කරන්න තමයි කැමති නේද පුතේ හැබැයි දැන් අර ගොඩක් කලාවට මට හිතනවා පුතේ අපි එදා දිනදාවර දිනදාම කරොත් දැන් ඔයා අද දෙන හෝම්වර්ක් එක අද ඉතුරු කරගත්තොත් මොකද වෙන්නේ හෙට දෙන හෝම්වර්ක් උත් එක්ක ඒක ගොඩ ගහනවා නේ එතකොට ඔයාලට හෙට හරි ඔයා හිතුවොත් අනේ මම ඊළඟ දවසේ කරනවා කරා එතකොට ගොඩක් එකතු වෙනවනේ එතකොට මට හිතෙනවා එදා දින දවසේ හෝම්වර්ක් එක එදාම කරොත් ඔයාට ලේසියිනේ ඊට පස්සේ දැන් අද දවසේ හෝම්වර්ක් එක නොකර ගියොත් ඔයාට මොකද වෙන්නේ ඊළඟ දවසේ පාඩමත් අමාරු වෙනවා දැන් හෙට දෙනෝනේ ටීචර් පාඩම ඒකත් අමාරු වෙනවනේ එහින්දා දරුවෝ විදිහට කම්මැලි නැතුව හෝම්වර්ක් කරොත් තමයි හොඳ නේ පුතේ නේද කම්මැලි හිතෙනවා ඒක සාමාන්‍යයි ඕනම කෙනෙකුට ඒක හිතෙනවා හැබැයි පුතා දැන් අද ඉඳන් හිතන්නකෝ දැන් මම කීප එකක් ඔයාලට මතක් වෙන්නේ අද දින හෝම්වර්ක් එක අදම කරලා ඉවර කරන්න නැත්තම් ගොඩ ගැහුණාම ඔයාට ටයිම් කියන්නේ වෙලාවත් මදි වෙනවා ඊට පස්සේ ඔළුවටත් හරි බරක් වෙනවා නේ නේද නේද එතකොට පුංචි කාලේ සශිකා නිසංසලා කොයි වගේ කෙනෙක්ද කියන්නේ මම මේ කියන්නේ දැන් මේ නෙමෙදුගේ ප්‍රශ්නත් එක්ක ඉස්කෝලේ හිමද හෝම්වර්ක් කරන්න යන්නේ නැහැ ඇත්තටම පුංචිම කාලේ හරි ආසයි ඉගෙන ගන්න මම ගමේ ඉස්කෝලේ හිටියේ මට මතකයි තාත්තා කොච්චර රෑ වෙලා දැන් තාත්තා මේ වැඩ ඇරිලා එනකොට ටිකක් රෑ වෙනවා හැබැයි තාත්තා මට කොහොම හරි පාඩම් කියන්නේ දැන් ගොඩක් කරලා පුංචිම වයසර කියන්නේ 1-2 පන්තිවලදී නම් අපි හරි ආසයිනේ පොට් ටික හම්බෙච්ච එක මම මුළු පොතම කියවලේ මම හිතුවා දැන් ළමයින්ට වැඩි අපි ටිකක් උනන්දු අර පොතේ සුවඳ බලනවා පාඩම් සිංහල පොතේ මට මතකයි අර සාමා අමර සල්ගස යටට එන්න මුළු පොතම පාඩම් අපිට ඉතින් ඒ කාලේ තාත්තා කිව්වා මේ ගොඩක් කලාවට පුළුවන් නම් ඉස්කෝලේ යන්න يعني ඉස්කෝලේ දැන් හෙට උගන්නන පාඩම තුවා බලාගෙන යන්න අද දවසේ පොඩ්ඩක් එහෙම කරපු කාලේ මට මතකයි මොකද මං ගමේ ඌඩපල කනිෂ්ඨ විද්‍යාලයට ගියේ 1-2-3 වසර මොන්ටිසෝරිත් ගමේමයි ගියේ 1-2 පන්තිවල ඉන්නකොට මං පන්තියේ පළවෙනිය හෝ දෙවෙනිය අනිවාර්යෙන් වෙනවා තාත්තා හැමදාම මේ මං තාත්තගෙන් අහගන්නවා අමාරු පාඩමක් තිබුණොත් හැබැයි චක්‍ර පාඩම් කරන්න චුට්ටක් ඇලි දඬුවනුත් ඉඳලා තියෙනවා චක්‍ර පාඩම් නැතුව එහෙම පාඩම් කරන වෙලාවට මතකයි
ආය තාත් පස්සේ හනවනේ ඈ අර තැන් තැන් වල ඒකට රැටලෙනවා කවුද තාත්තගෙන දඬුවම් අහන්න තියෙන්නේ තාත්තට ඒ සැරේ අම්මා සැර නැහැ මේ ඉතින් අම්මත් එක තමයි ඕන කියන්නේ අර රණ්ඩු වෙනවා ඕන දෙයක් තාත්තට ටිකක් බයයි තාත්තත් සැරයි අතර පොඩි කාලේ ඉඳන් දැනටත් ඒක පොඩ්ඩක් තියෙනවා ඉතින් මේ තාත්ත පොඩ්ඩක් සැරයි පාඩම් නොකරොත් හරි කියන දේ අහන්න නැති වුණොත් තමයි ඉතින් නැත්තම් ආදරේ නැත්තම් නිකන් සැර වෙන්නේ නැහැ නිකන් සැර නැහැ හරි මාදරේ කියන්නේ ආදරේ කියන එක උඩින් තිබුණා අම්මයි තාත්තයි දෙන්නම හැබැයි මොන හරි වැරද්දක් කරොත් හරි කියන දේ අහන්න නැති වුණොත් එහෙම වුණොත් ඉතින් ඒ හැමදේම කරන්නේ අපේ හොඳට නේද අපේ හොඳට නේ ඉතින් එහෙම හරි සුන්දර ළමා කාලයක් තිබුණා කියනවා නම් පුතේ දවසකුත් මදි මොකද ඔයා සමහර වෙලාවට ඔයාලා නම් දැන් නගරබදවනේ හැදෙන්නේ දැන් මගේ පුතාලා දෙන්නත් එහෙමයි අපි ඉන්න හරියට චුට්ටක් ගම්බදයි හැබැයි ඉතින් ලිපෙහෙලියට බහැලා අර කැලේ සෙල්ලම් කරලා වත්තේ පිටියේ ඇලේ දොලේ නාලා එහෙම ළමා කාලසරයක් අපිට තිබුණා ඇත්තටම මට තිබුණා ඉතින් ඒක මතක් කරද්දි හරි සුන්දරයි මම පුංචි කාලේ කිව්ව සින්දු වල වීඩියෝස් දැන් දකිද්දී මාමට මොකද හිතෙන්නේ? හා හොඳ ප්‍රශ්නයක් නේද? වීඩියෝස් නම් චූටි කාලේ පුතේ බොහොම කීපයි තියෙන්නේ. හැබැයි ඉතින් දකින්නකොට අර අපි කලින් කතා කරපුවා තමයි මතක් වෙන්නේ. ස්කෝලේ ගිහපු හැටි, යාළුවෝ, දහම් පාසල් ගිහපු හැටි, දඟ වැඩ සහ ඒ සින්දුව ඒ වෙලාවේ කරපු විදිහ ඉතින් එහෙම මතක් වෙනවා පොඩි දුකක් ඇති වෙනවා ඒ කියන්නේ ඔව් මං සමහරවිට මම ගෙදර තනියම ඉන්නකොට ඔය මගේ පරණ සින්දු දාගෙන මං අහනවා ඉතින් මමනේ ඉතින් සමහරවිට කඳුළුත් එනවා දුක හිතෙනවා ඇඬෙනවා සමහරවිට හොඳටම ඇඬෙනවා දැන් ඔය මේ 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 මොකක් හරි ප්‍රශ්නක ඉද්දි හරි නිකක් අපි පසුතැවීම් තියෙනවනේ අපිට එහෙම වෙලාවට එහෙම ඇහෙද්දි දකිද්දි මේ අනේ ඒ කාලෙම හිටියානම් කියලා හිතෙනවා. ඒක ඉතින් හරීම ආදරණීය දෙයක්. හැබැයි ඉතින් ඒක වාසනාවක් නේ මොකද හැමෝටම ඒ පොඩි කාලේ වීඩියෝස් එහෙම බලන්න එහෙම දැන් අර එහෙම හැකියාවක් නැහැ. දැන් වර්තමානයේ නම් පුළුවන් වීඩියෝ කරන්න එහෙම ෆෝන් එකකින් ඕනෑ කරන්න පුළුවන්. හැබැයි අර ඒක කරන්න පුළුවන් නේ මතක. අපි පොඩි කාලේ වගේ එහෙම ලොකු හැකියාවක් තිබුණේ නැහැ නේ වීඩියෝ කරලා එහෙම තියාගන්න නේද? ඔව්. මං අහන්නේ ඉතින් දැන් අපි පොඩි කාලේ දැන් හර්ෂණත් පොඩි කාලේ අපිට ළමාගිර තිබුණා ටිකක් අර දැන් හර්ෂණ කිව්ව සින්දු ටික අපි ඇහුවා හර්ෂණගේ නොවන සින්දු ටික. හැබැයි දැන් ඔය 90 දශකයේ ඉපදිච්ච අයගේ ළමා ගීතවල අයිතිකරු හර්ෂණනේ. මේ ඒගොල්ලන්ට ළමා ගීත හර්ෂණ. දැන් ඒක ලේසි දෙයක් නෙවෙයි. දැන් ළමා ගීත කියන්න හැමෝටම බෑනේ හැකියාව හැමෝටම නෑ. ළමා ගීත කියලා ජනප්‍රිය වෙන්න හැමෝටම බෑනේ හර්ෂණයක කරා. කියනවා දැනටත් 90 දශකයේ කට්ටියගේ ළමා ලෝකේ හිටපු වීරය තමයි හර්ෂන්. ඒක ඔයාලට කොහොමද දැනෙන්නේ? ඒ කියන්නේ දැන් ඇවිල්ලා කට්ටිය කතා කරනකොට මගේ මම පොඩි කාලේ ඔයාගේ සින්දු ඇහුවා කියලා කියනකොට මොකද හිතෙන්නේ? ඇත්තටම සචිනී ඒක මේ මේ ඒක මේ මේ අත්දැකීම හරි මාරයි. ඒ කියන්නේ දැන් මගේ වයසේ හිටපු අය දැන් මගේ දැන් මගේ වයසනේ. ඉතින් ඒ මාත් එක්කම ලොකු මහත් වෙච්ච අය. ඉතින් ඒ මතකම තමයි යාළට තියෙන්නේ. ඉතින් දැන් මම YouTube එකේ මගේ පරණ සින්දුවල පොඩි කාලේ සින්දුවල කමෙන්ට් බලනකොට පුදුම ආදරයක් මට හිතෙන්නේ මේ සහ ඒකත් එක්ක වගකීමක් තියෙනවා කියලාත් හිතෙනවා. මොකද ඒගොල්ලෝ කියලා තිනෝ ඒ දරු ඒගොල්ලන්ගේ දරුවන්ටත් ඒගොල්ලෝ ඒ ගීත අහන්න දෙනවා ඒගොල්ලෝ නිදි කරවන්නේ ඒ සින්දු දාලා සහ ඒගොල්ලෝට කියලා දෙන්න ගොඩාක් දේවල් ඒ සින්දු ඇත්තට මේ ළමා ගීතම නෙවෙයි මගේ තිබිච්ච ගීතවල තිබිච්ච මේ කාරණා ඒ කියන්නේ මේ ඉගෙන ගන්න යම් කිසි දර්ශනයක් තිබ්බා කියලා මට දැන් තමයි හිතෙන්නේ. තිබ්බා නෙමෙයි තියෙනවා කියලා. මොකද මේ සින්දුවල තිබුණා ඉගෙන ගන්න ගොඩක් දේවල්. දැන් අත්තම්මා ගීතේ වුණත් ඒකේ තියෙනවා අර මේ හාන මීහරක් දන්නවද? එක්කර කැමදි හුඟක් බාන බාන එක්කරගෙන හාමු අපි කේතක් ඒ තේරුණාද පුතාලට ඒ කවිය මොකක්ද ඒ කියන්නේ මොකක්ද කියන්නේ හාන මීහර කියන්නේ මීහරකුගෙන අපි ඒ කාලේ හැවි ඊට කලින් අලින්නිනුත් අපි කුඹුරු අස්වද්දලා තියෙනවා ඒ කියන්නේ දැන් ඒගොල්ලන්ගෙන් අපි වැඩක් ගන්නවනේ ඒ වැඩ ගන්න පෙර
කෑම හුඟක් දීලා ඒගොල්ලන්ගේ බඩ පුරවලා තමයි ඒ වැඩට ගත්තේ. අපි ඒගොල්ලන්ට ඒ කාලේ නමස්කාරත් කරනවා. ලැනුත් කරනයි ඉන්නවා ගම්වල. ඉතින් ඒක මං කිව්වේ යම් කිසි දෙයක් තියෙනවා ඉගෙන ගන්න. ඒ සින්දු එහෙම. ඉතින් මේ අත්තම්ම කියලා දුන්නා කියලා නේ කියන්නේ. ඉතින් ඔය දේවල් හැම ගීතයකම තිබුණා. ඉතින් ඇත්තටම දැන් මෑත කාලේ මගේ දැන් මේ අපි මේ තරුණයින් විදිහට අපි සමාජයේ ඉන්න වැඩිහිටියන් හැටියට නිර්මාණ කරපුවාමත් ඒකට ප්‍රතිචාර එක්කම පුංචි කාලෙත් ආයෙ මතක් කරනවා. ඔයාගේ ගීත අහලා තමයි අපිත් හැදුනේ. අපිත් දැන් අපේ දරුවන්ට දෙන. ඉතින් මගේ විනෝදාංශයක් සහ මම ආසම දෙයක් තමයි කමෙන්ට්ස් බලන එක. මම හැමෝටම පුළුවන් හැටියට රිප්ලයි කරනවා සහ එක්ක රියැක්ෂන් එකක් හරි දානවා. ඉතින් ඒක තමයි මම හම්බ කරපු ධනය කියලා මට හිතෙන්නේ. අපි හොයන්න ඕනේ ඒ දේවල්. මිනිස්සු තමයි ඇත්තටම. දැන් නෑ හැබැයි කිව්වොත් මිනිස්සු දොටින සල්ලිද කියලා සල්ලිගේ. සල්ලි දෙන මිනිස්සුගේ. එහෙම ගියයි. හැබැයි නෑ මේ කතාව ඇත්ත. ඒ කියන්නේ එහෙම ආදරයක් ලබන්න එහෙම මේ සෙනෙහසක් ලබන්න එහෙම කෙනෙකුට බෑ. සාමාන්‍යයෙන් ඒක හරිම රෑ දෙයක්. පුහුණුකරුවෙක් විදියටත් කටයුතු කරානේ. මොකද්ද මාමේ අමාරුම දේ? ක්‍රීඩකයෙක් වෙලා හිටපු එකද නැත්නම් පුහුණුකරුවෙක් විදියට ඉන්න එකද? පුතා ඒක දෙකක්. ක්‍රීඩකයෙක් වුණාට පස්සේ පුහුණුකරුවෙක් වෙනකොට ඔයාට පුළුවන්කම තියෙන්න ඕනේ ක්‍රීඩා කරපු තොප්පිය ගලවලා කෝච්ගේ තොප්පිය දාගන්න. කෝචිනුත් ක්‍රීඩා කරන හා ලොකු අභියෝගයක්. තමන්ගේ දැනුම වර්ධනය කරගන්න අද තියෙන ලෝකයේ තියෙන ක්‍රීඩාවට අදාළව ඔයා දැනුම වර්ධනය කිරීම කරන ගන්නේ හරි වැදගත් වෙනවා. අපි ක්‍රිකට් ගහපු එක ඇත්ත. ක්‍රිකට් ගහපු එක ක්‍රිකට් වල තියෙන දැනුමත් එක්ක ඔයාට කෝචින් දැනුම ලබා ගන්නවා. ඒ වගේම තමයි පරිපාලන දැනුම. මේ තුනම ආවොත් තමයි ඔයාට සාර්ථක පුහුණුකරුවෙක් වෙන්න පුළුවන්. ඒක දෙකම ඉතින් වගකීමක් තියෙන දෙයක් නේ. ඔව්. ඒක දෙක දෙපැත්තක්. හැබැයි ඔයා ක්‍රිකට් ගහපු මේ දැනුමත් තියනොත් හොඳයි. හැබැයි ඊට අදාළව පුහුණුකාර කරන දැනුම සහ පරිපාලන දැනුම ඉතාමත් වැදගත්. ඇත්තද නැන්දා පුංචි කාලේ හුඟක් කෑම කන්න අස බෝල බබෙක් කියන්නේ. ඕ චූටි කාලේ මම ගොඩාක් කනවා. හැබැයි මෙහෙමයි වුණේ හොඳේ. මම චූටි කාලේ පොඩක් කෙට්ටුයි. හරි. කෙට්ටු වැඩි හින්දා අපේ හිටිය අපිව බලාගන්න හිටිය රාණි කියලා ලේඩි කෙනෙක්. ඉතින් යාගෙන් අම්මට කිව්වා නෝනා බලන්න බබා කන්නේ නැහැ කියලා. ඊට පස්සේ මට අර මේ චූටි කාලේ දුන්නා මේ සමපෝෂගුලි. ඔබ කාලේ තියෙනද? මට සමපෝෂගුලි කවන්න ගත්තා හොඳේ. ඒක කෑවට පස්සේ මට තව ඇපිටයිට් එක වැඩි වෙලා මම කන්න ගත්තා. කන්න අරගෙන බෝලයක් වුණා. බෝල ගෙඩියක් වෙලා හිමීට. ඉතින් ඒක අඩු වුණා. හැබැයි තාම මේ බෝල ගැටි තියෙනවා. ඔව්. දැන් ඒ කොහොමද අපි දැක්ක එක පාට ලස්සන වුණා. එක පාට කෙට්ටු වෙලා එක පාට ලස්සන වුණා. ඒක වාර කවරි කිව්වද නැත වාටම හිතුණාද? මටම හිතුණා. මට වයස අවුරුදු 19 දී වගේ මම මගේ වැඩිම බරක හිටියේ. කියන්නේ කාලා වැඩි වෙලා රෝල් වෙවි හිටිය ඇවිද්දලා මං රෝල් වුණා. ඉතින් මමම හිතාගත්තා මේක පොඩ්ඩක් එක්සර්සයිස් කරලා ආහාර පාලනය කරගෙන පොඩ්ඩක් මේන්ටේන් කරගෙන හිටියනම් හොඳයි කියලා ඒ පටන් ගත්ත දේ අදටත් තාම කරගෙන යනවා. බලන්න නේද බෝල වුණාට දැන් ඉන්න ලස්සට. හරි. අයියා කෑම හදන්නේ ආසා වෙන්නේ. අයියා කෑම හදද්දී අකමැතිම කොටස මොකක්ද? කෑම හදද්දී මම අකමැතිම කොටසක් කියලා නැහැ. කියන්නේ මම මගේ ආසම දේ තමයි කෑම හදන එක. ඉතින් මගේ ඒක ඇතුලේ කිසිම දෙයක් මම අකමැති දෙයක් නැහැ. පොඩ්ඩක් හොදනේවට ඒකත් ආසාවෙන් කරන්නේ. සාමාන්‍යයෙන් දැන් අර දැන් කියනවානේ යන්න පුළුවන් වාජන හෝදන එක තමයි පොඩ්ඩක්
ලොකුම ප්‍රශ්නේ ලොකුම වෙලාවක් කියන්නේ ඒකට කෑම හදනවට වඩා වෙලාවක් යනවා මේ භාජන ටික හොදන්න. එහෙනම් ඒකට තමයි නේ. හරි. මහේන්ද්‍ර මාමට මොනවද බැරි? අම්මෝ මට කරන්න බැරි දේශපාලනේ. දේශපාලනේ කරන්න බෑ. දේශපාලනේ කරන්න බෑ. දේශපාලනේ කරන්න බෑ මේ ඉන්න විදිහ නම් කොහොමද කරන්න බෑ. දේශපාලනේ කරන්න බෑ බිස්නස් කරන්න බෑ. ඒ දෙකම කරන්න බෑ. ඒ දෙකම බෑ. ඒ ඇවිල්ලා වෙනම වෘත්ති දෙකක් නේ ඉතින්. ඔව් නේ. ව්‍යාපාර කටයුතු කියන්නේ ඒක ලේසි නැහැ. මේ හැබැයි ඉතින් සමහර නළු නිළියෝ දේශපාලනේ කරනවා. ආපෝ ඉතින් ඒවල රඟපාන කාරීට කරන්නේ නැහැ නේ. එතන රඟපානවා නෑ රඟපානවා කියන්නේ නළුලියෝ කියලා ලේබල් එක අරලා විතරයි. නමුත් නගල ඒගොල්ලෝ නඩුකම කියලා කියන එක ගත්තොත් ඒගොල්ලෝ නඩුකමේ එච්චර ලොකු තැනක නෑ. හා හැබැයි ඒ එහෙම නැති අය දේශපාලනයට ගියට පස්සෙ හොඳට රඟපානවා. ඔව් ඔව් ඉතින් ඒගොල්ලෝ දේශපාලනේ දේශපාලනේ ඉන්න අය කොහොමදත් හොඳට රඟපානවනේ. කැමරා ඉස්සරහා පාරේට වැස්සාම හොඳට රඟපාගෙන ඉන්නේ. ඉතින් මුළු අපිට අපි ඔක්කොටම කොකා පෙන්නගෙන රඟපාලාගෙන ඉන්නේ දැන් ඒගොල්ලෝ. ඉතින් මට දේශපාලන යාන්ත්‍රික දෙහ එහෙම ඒක ඇඟට දැනෙන දෙයක් නෙවෙයි. හා සහ ව්‍යාපාරත් මම බිස්නස් බෑ බබා. එහෙම බෑ. ඔව් බිස්නස් බෑ. අනිත් ඒවා මොන එකක් පුළුවන් ඉතින්. මමට උයන්න පුළුවන්ද? අන්න ඒක තමයි අනිත් අර. මං හරි ආසයි උයනවා බලන් ඉන්න. කන්නත් පුළුවන්. කන්නත් පුළුවන් උයනවා බලන් ඉන්න පුළුවන්. යාන්තම් ඔම්ලට් එකක් හදාගන්න පුළුවන්. එච්චරයි. ඒක ලේසියිනේ. ඔව්. එම්මේ කළ මොනවා හරි දාලා ඔම්ලට් එකක් හදාගන්න පුළුවන්. ඒ අරින්න නම් උයන්න බෑ. බෑ. හරි. දැන් මේ මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අග්‍රගණ්‍ය අපේ ලංකාවේ. ආ ඒකත් මට බැරි එකක් ඉන්නේ. මොකද්ද? නෑ මගේ උයන්න. උයන්න. ඔව් උයන්න. ඒතර එකතු වෙනවම ඔන්න උයන්නත් බෑ. නෑ උයන්න. හරිද? දැන් මම කියන්නේ කී අපේ ලංකාවේ ඉන්නේ අග්‍රගණ්‍ය රංගන ශිල්පියෙක් තමයි මහේන්ද්‍ර පෙරේරා කියලා කියන්නේ. දැන් මෙතන ඉන්න අය වගේම අපේ වයසේ වැඩිහිටි ඔක්කොම රංගනයන් දැකලා තියෙනවා. දැන් මේ මේගොල්ලන් දැන් මේ ප්‍රශ්න හදාගෙන උට මම ප්‍රශ්න තෝරලා දෙකක් නේ දෙන්නේ මේගොල්ලන්ට. මේ තිබ්බ පොදු ප්‍රශ්නයක් මම මේ කියන්නේ. මොකක් හරි චරිතයක් රඟපාලා පොඩි කොටසක් පෙන්වන්නේ මේගොල්ලන්ට. හරිද? හරි. එහෙම එපා. ඕනේ නැහැ. මම මෙහෙම කියන්නම්කෝ. දැන් මේ දේශපාලනය කරන්න බෑ කිව්වත් අපි හිතමු දේශපාලනය දේශපාලන වේදිකාවේ කතාවක් කරන්න කිව්වා. මට ඡන්දෙ දෙන්න කියලා. අන්න එහෙම පොඩ්ඩක් රඟපාලා පෙන්න. රඟපාලා පෙන්න එක මෙහෙම කරන්න පුළුවන්. හා. අපි සින්දුවක් කියන්න පුළුවන්. සින්දුව දේශපාලන කතාවක් වගේ කියමු. හා හා කියන්න. හරි. මේක ලහලා තියෙනවද දන්නේ නැහැ. බැසි සින්දුවට නැත්තම් වැඩකුත් නැහැ. හා. හරි. ඒකනේ. හා. රසආහාර කවලා. රන් කූඩුවේ දවලා ඇති කරන්න ගත්ත මේ මාළගිරවි අතාරින්න කියලායි කියන්නේ වෙන නා හිතුවද ඇදාලේයි කියලා වත්තේ මල් පිපෙන්නේ නැහැ ගෙදර සිරියාවක් නැහැ ඔබ නැතිනම් මේ දේවල් නැහැ මේ ගිර හොඳ නැහැ හැබැයි මේ ගිරවි එහෙම නැහැ අතහැරියත් දාලා යන්නේ නැහැ ජය වේවා මම දේශපාලනය කරන නම් ඕක තමයි කරන්නේ. අනිත් කතා පවත්තන්න වෙන්නේ ওই විදිහට තමයි. හැබැයි ඡන්දෙදෙන. ඡන්දෙදෙන. ඒක පාර්ලිමේන්තුවට යනවා. බය වෙන්න. මේ රටේ සංඡන්ද ගත්ත හැටියට බැලුවොත් මම ඉල්ලගත්තු ඡන්ද ටික ගන්න පුළුවන්. අය බොරුවට කැම්පේන් කරන්න මේ තාප්ප ගානේ පෝස්ටර් වල නෝ අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ ගන්න පුළුවන්. ඇත්තද මාමව මාමගේ අයිය පුංචි කාලේ බයිට් කරලා තියෙනවා කියන්නේ පුංචි කාලේ හරි සෞතු යනේ යා ඒවනම් මට මතක් කරන්නත් එපා පුතේ මේ ඇහැට පුංචි කඳුළු බින්දුවක් එනවා මට එයා මට කරලා තියෙන දේවල් වලට නෑ පුතේ යා මේ මාර වැඩ කරන්නේ මම යටට අවුරුදු දෙකම ආරක් බාලයි අපි කියමුකෝ ඕගොල්ලෝ බස් සෙල වල තියෙනද ලණුවක් බැඳලා ලණුව රවම ඉස්සරහා බස් එක එයා එලවන් යනවා මම පිටිපස්සේ කොන්දොස්තර. ඉතින් එයා යනවා. එයා තමයි හැමතිස්සෙම ඩ්‍රයිවර්. හා. අයිය මටත් ඩ්‍රයිවර් නෑනේ ඔයාට බෑ ඔයා කොන්දොස්තර කොන්දොස්තර. මම යනවා. මම ඉතින් කෑ ගහන දැන් ලෝඩ් කරන්න එපා. හා. එන්න බරල්ලා බරල්ලා නගින්න. කිව්වහම අයියා කියනවා මේ මේක CCTV බස් එක මේකේ කෑ ගහන්නේ නෑ. එතකොට හිතන්න මගේ සෙල්ලම මොකද්ද කියලා. මම එයා එලවගෙන යනවා කැමති කැමති මම පිටිපස්සේ නිකන් යන්න ඕනේ මේ ටිකට් මේක තියාගෙන. ටිකට් පොල්ල තියන් මං යනවා. වැරදි නේද? ඈ අනුමත කරනවද ඔයගොල්ලෝ යකරපෑද? නෑ නේද? අපි දැන් අමුතු කෝල්ලයක් යාට. ගම් මට කරුවා අසාධාරණයට. දැන් මතක් වුණේ. ඊට පස්සේ
අපි අපිට දැන් ඉස්සර ගේන චොක්ලට් බොක්සස් එකනේ අපි ගිහුව චොක්ලට් 24ක් තියෙනවා. ඉතින් එයා දවල්ට කාලා අපි මල්ලි භාගේ භාගේ කඩන් ගමුල හරි මැද්දෙන් කඩලා මට කෑල්ලක් දෙනවා. ඉතින් එක එක කනවා. අනේ මට ඒ කෑල්ල දුන්නට මොකද පුතේ මිනිහා හොරෙන් තව ලොකු චොක්ලට් එකක් කාලා අර 24 පෙට්ටියෙන් එකක් දෙකක් මිනිහා හොරෙන් කාලා ඇඳ යට මිනිහාගේ. ඒක පස්සේ දියලා අහු වෙනවා. අන්න ඒ වගේ අකටයුතුකම් වලට ලක් වෙච්ච අහිංසක දරුවෙක් තමයි මම. දැන් චිරන්තරන් වලව දැක්කම අපිට හිතෙන්නේ එහෙම කළා තියෙනවා කියලා. පොඩි කාලේ මට දැක්කම හිතෙනවා. මම දන්නා මට ඒක කරලා තියෙනවා කියලා. ඒතර දැන් මල්ලි වල වාඩි වගත්තේ නැද්ද ඉස්සර අයියාගේ? නෑ ගන්න තරම් බෑ අප්පා. ඒ කියන්නේ මෙහෙමයි. එයා ටිකක් ලොකුයින මට වඩා. ඒක නිසා එයාට තේරෙනවා මට වඩා මේ වැඩේ යන්න ඕන විදිහ. හැබැයි ඉතින් මම මෙහෙමයි. එයා ඉස්කෝලේ කරන්නේ මොකද්ද? මමත් ඒක කරා. එයා කාලේ කරාටි ගියා. මමත් කරාටි වලට ගියා. එයා ප්‍රවෘත්ති විකාශනයකට ගියා. මමත් ඒකට ගියා. එයා නාට්‍ය සංගයට ගියා. මමත් ඒක කරා. එහෙම ඉතින් අර මම එයාව බලාගෙන එයා කරපු දේවල් බලාගෙන තමයි මම වැඩ කරලා තියෙන්නේ. දේවි කියලා නැසන්න මැත්තේදී සුසිල කියලා නම පාවිච්චි කරන්නේ. ඒකනේ මණික මෙන්න මේකයි උනේ. මං පුංචි කාලේ වා තරම් කාලේ ඉඳලම මට හැමෝම කිව්වේ ඉස්කෝලේ දේවි කියලා. හරිද? ලොකු වෙනකොට පුතේ මගේ මුළු නමම කියන්න පටන් ගත්තා. ඊට පස්සේ දැන් ඉන්න කට්ටිය ඔක්කොම සුසිල කියනවා. ඇයි නම කැතයිද? ඒකට දේවියකට තමයි ආස. දේවියකට දාස පුතා. හා හා මං අපේ යාළුවන්ට කියන්නම්කෝ දේවි කියන්නේ කියලා. හැබැයි තාමත් දේවි කියලා යාළුව කතා කරනවද? ඔව් ඉස්කෝලේ. අපි ඉස්කෝලේත් මතක් කරව මාතර සුජාතා බාලිකා විදුහල. ඒක දිව්‍ය ලෝකේ කියලා තමයි සලකන්නේ. ඔව් මගේ දිව්‍ය ලෝකේ මගේ උපැත්තියත් ඒකද කියලා මට හිතෙනවා. පුංචි කාලෙත් එක්ක බලනකොට පුතේ ඔයාලා ගොඩාක් අරු කරන්න ඕනේ. කාටද? කෝ කතා කරන්නේ නැත්තම් මම යනවා. කතා කර කාටද අරු කරන්න ඕනේ? ආ තමන්ගේ ඉස්කෝලේට කලි අම්මටයි තාත්තටයි පුතේ කවදාකත් ඒ දෙන්න නම් අමතක කරන්න එපා ජීවිතේට. මොකද මේ නැන්දට අම්මෙකුත් නැහැ තාත්තෙක් හිටියා. හැබැයි ඔහුටත් කර කියා ගන්න දෙයක් නැතුව තනියම ඉපදිච්ච නැන්ද කෙනෙක්. කාත් කවුරුත්ම නැහැ. මගේ පවුලේ මං විතරයි. හොඳට මතක තියාගන්න පුතේ. ආදරණීය අම්මා තාත්තා කියන්නේ පුතේ ආ ඉතින් ජීවිතේම තමයි. හොඳේ? හා නේද? කො හා කියන්නකෝ. හරි. පිළිගන්නවද ඒක ඕගොල්ලෝ? ඕ. ඒකනේ. මාමගේ අම්මා මාමට කිව්වේ එක්ක දොස්තර කෙනෙක් නැත්නම් ඉංජිනේරුවරයෙක් වෙන්න කියලානේ. ඒ වුණාට දැන් මාම කරන්නේ දේශපාලනේනේ. නේද මාමේ? මෙහෙමයි. දැන් ඇත්තටම අපි ඔක්කොම තියෙන ලොකු ප්‍රශ්නය. ඒ කියන්නේ දැන් අපි දැන් පහේ ශිෂ්‍යත්වය කියලා. ඉස්සර අපිට ශිෂ්‍යත්වයක් තිබුණා. ශිෂ්‍යත්ව දෙකක් තිබුණා ඒ කාලේ. මුලින් තිබුණා මේ අපි කරන කාලේ. ඒ කියන්නේ 1975. ගොඩාක් කාලෙකට කලින්. ඔව් 50කට කලින්. හරි. එතකොට මේ ඒකේ තිබුණා මුලින් අපි ගිහිල්ලා ඒ ගමේ ඉස්කෝලේ විභාගයකට ලියන්න. ඒකෙන් සමත් වෙන්නේ නැහැ තමයි අර ශිෂ්‍යත්ව කියලා රටේම පවත්වන විභාගෙට ලියන්නේ. ඒ වගේම අද වගේ 200 196ක් ගත්තා 200 199ක් ගත්තා කියලා එහෙම තිබුණේ නැහැ. පාස්ද ෆේල්ද කියලා පාස් නම් සහතිකයක් දුන්නා ආධාරයක් ලැබුණා ශිෂ්‍යත් ආධාරය කියලා. ඒක වැඩපිළිවෙලක් තිබුණා. ඒකේ මොකද මධ්‍ය විද්‍යාලයේ ඕගොල්ලෝ අහලා ඇතිනේ. ඒකට මේ මධ්‍ය විද්‍යාලවලට ළමයි බඳගත්තේ මේ ශිෂ්‍යත්වයට. අදටත් රාජකීය විද්‍යාලයට, ආනන්ද විද්‍යාලයට, විසාකා විද්‍යාලයට, එහෙම නැත්නම් සිරිමාව විද්‍යාලයට, එහෙම නැත්නම් අනුලා විද්‍යාලයට, එහෙම නැත්නම් රටේ තියෙන ඒ වගේ ස්කූල් වලට ශිෂ්‍යත්ව ලකුණු මතත් පිරිසක් යනවනේ. ඒ සම්ප්‍රදාය හොඳයි. ඒකෙන් තමයි ඒක ඇති වුනේ. දැන් අද ලොකු තරගයක් ඒ වුණාට ඉතින්. ලොකු තරගයක්. ඊළඟට සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ තමයි අපිව ශේෂ්ඨ වලට දාන්නේ. දැන් ඉස්සර අටේ පන්තියේ තමයි විභාගෙ තිබුණේ. අටේ පන්තියේදීම තෝරගත්ත විද්‍යා කලා වාණිජ්‍ය. දැන් සාමාන්‍ය පෙළ තමයි තියෙන්නේ. ඒකට කාලෙන් කාලෙට මේ රටේ ඉල්ලුම වෙනස් වෙනවා. කාලෙකට ඉස්සෙල්ලා එන්න 60 ගණන් වල, يعني අවුරුදු 60කට විතර කලින් සිවිල් සේවාව
ඒ කියන්නේ අමාත්‍යංශ ලේකම්ලා අතිරේක ලේකම්ලා වගේ පදවිවලට ලොකු තරංගයක් තිබුණා. දැන් වර්තමානයේ අභාවප්‍රාප්ත වෙච්ච රොනි ඩිමෙල් මහත්මයා එතුමා ඒ සිවිල් සේවෙන් ලංකාවේම පළවෙනියා වෙච්ච කෙනා. එතකොට අන්න ඒ වගේ. එතකොට ඒ ඒගොල්ලෝ ඉංජිනේරු දොස්තරලා ඒ කාලේ එච්චර ලොකු මේකක් හැදලා තිබුණේ නැහැ. නමුත් ඔය 70 ගණන් වලින් පස්සේ මේ එක කාලයක් තුන නීතිඥ වෘත්තිය හරි ලොකු වෘත්තියක්. ඒකට ලොකු තරංගයක්. ඒකට ඇතුල් වෙන්න හරි අමාරුයි. අදටත් ඒකගේ තත්ත්වයක් තියෙන නීතිඥ උදේ. නමුත් ඔය 70 ගණන් වලින් පස්සේ මේ දොස්තර ඉංජිනේරු කතාව ආරම්භ වුණා. දැන් අද වෙනකොට ඒක දොස්තර ඉංජිනේරුත් නෙමෙයි IT නේද? තාක්ෂණික පැත්ත. ইনফরমේෂන් ටෙක්නොලොජි IT ඉංජිනේර කිව්වම නිකන් අපිත් නිකන් බය වෙන. ඒක තමයි අභෝගෙම ඉලක්කය. ඉතින් ඒක අර කාලයත් එක්ක ආදායම වියදම සමාජ පිළිගැනීම එහෙම ඇති වෙලා තියෙන දේ. ඒකට සමහරවිට හොඳ කලා කුසලතාවයක් තියෙන කෙනෙක් එතනින් එයා ඉවරයි. ගායකයෙක්, චිත්‍ර ශිල්පියෙක්, එහෙම නැත්නම් සාහිත්‍යවේදියෙක්, හොඳ දේශපාලක පරිපාලකෙක් වෙන්න දෙවිච්ච කෙනෙක්. එයා ඉවර වෙනවා. ඉතින් මේකේ හරි භයානක පැත්තක් තියෙනවා දුව. මොකද මේ විද්‍යා අධ්‍යාපනයට යන්නේ කවුද? ගණිතයයි විද්‍යාවයි හොඳට කරපු අය. ඒක තමයි යන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ඒ සාමාර්ථය ගත්තොත් නේද? එයා අර පැත්තට යනවා. එතකොට මේ ඒ සාමාර්ථ ගන්න බැරි වෙච්ච අය කලාපාඨමාලාවට යනවා සාමාන්‍යයෙන්. සාමාන්‍යයෙන් ඒ සාමාර්ථ අරගෙන කලාපාඨමාලාව කරන්න ඉන්නේ. ඒ කලාපාඨමාලාවට කරපු අය තමයි අමාත්‍යංශ ලේකම්ලා වෙන්නේ. ඒ අමාත්‍යංශ ලේකම්ලා යට තමයි දොස්තර ඉංජිනේරුවා ඉන්නේ. හරි. ඉතින් ඕක හරිය ප්‍රශ්නයක් අපේ අමාත්‍යංශවල. මොකද මේ රටේ අධ්‍යාපනයේ ලොකු අවුලක් තියෙනවා ඒකේ. ඉතින් දේශපාලනයට නම් මම ගියයි කියලා මම සතුටු වෙනවා. මොකද ඉංජිනේරුවෙක් හැටියට ওই විදුලි බල මණ්ඩලයේ අපේ කට්ටියගේ විදුලි බල මණ්ඩලයටයි ටෙලිකොම් ආයතනයටයි ටෙලිකොම් ආයතනය දෙකට ගියේ. අදටත් ওই ටෙලිකොම් ආයතනයේ ප්‍රධානියා සහ මේ විදුලි බල මණ්ඩලයේ ඉන්න ගොඩක් දෙනෙක් ප්‍රධානීන් අපේ විශ්වවිද්‍යාලයේ අපේ කට්ටිය පිටරටත් ඉන්නවා ඒගොල්ලෝ. නමුත් දේශපාලනයට ආවෙන් ඊට වඩා ලොකු බලපෑමක් මට කරන්න පුළුවන් වුණා මේ ශේෂ්ඨ වලට. එතකොට මේ පොඩි කාලේ ඉස්කෝල තුනකට ගියා වතුමා නේද? ඒක කොහොමද සිද්ධ වුනේ? නෑ ඒව වෙන්නේ ඒ කාලේ අපේ අම්මලා සේවය කරන තැන නෝනේ. අම්මයි තාත්තයි රජයේ සේවකයෝ. රෝහල් වල වැඩ කරේ තාත්තා ලිපිකරුවෙක්. අම්මා සාත්තු සේවිකාවක්. ඒතර ඒගොල්ලෝ වැඩ කරන තැන තියෙනවානේ. ඒ ස්පිතාලේ ස්පිතාලට මාරු වෙනවා. එහෙම නැත්නම් එහෙම යනකොට අපිත් ඒකම මාරු වෙනවා. ඒක තමයි උනේ. ඉස්කෝල තුනකට ගියේ නේද? නම් හිතාගෙන හිටියද ජනප්‍රිය ගායිකාවක් වෙනා කියලා. ඔව්. පොඩි කාලේ ඉඳන් මට හීන තිබුණා. මම මේක ගොඩක් ටයිම් වල කියලා තියෙනවා. චූටි කාලේ මම මේ කන්නඩී ඉස්සරහට ගිහිල්ලා ඔය මේ තියෙන ෂැම්පෝ බොටල්ස් අර මේ පවුඩර් බොටල්ස් එම තියෙන ප්ලාස්ටික් බෝතල්. ඔව්. ඒව අරගෙන මම පර්ෆෝම් කරනවා කන්නඩී ඉස්සරහ. අම්මා ඇවිල්ලා මෙමෙ ඇල්ල බලන පිස්සුද මේ ළඟට. ඔව්. මෙම මේ සින්දු කියනවා කෑ ගහනවා අර ඔය බියොන්සේම ඔයාලා දැක්කා තියෙනවා ඉන්ටර්නැෂනල් ආටිස්ට් අර ලොකු ක්‍රවුඩ්ස් ඉස්සරහා පර්ෆෝම් කරන ලස්සන අර දිලිසෙන මයික්ස් තියාගෙන බලද අන්න රයිට් ටේලර් ස්විෆ්ට් ගේම අර තියෙන මම දිලිසෙන මයික් එක දාගෙන ඒගොල්ලෝ කොස්ටියුම්ස් ඇඳලා ඒ වගේ මම කන්නඩ ඉස්සරහට ගිහිල්ලා මම පර්ෆෝම් කරනවා. මම හිතාගත්තා මම කවදා හරි ගායිකාවක් වෙනවා. මම මේ සිංගර් කෙනෙක් මම වෙනවා මයික් කෙනෙක් මගේ ඔළුවේ තිබුණා. ඒ කියන්නේ මේක අහම්බයක් නෙමෙයි. අහම්බයක් නෙමෙයි කියන්නේ එක වෙලාවකට බැලුවොත් අහම්බයක්. ඒ කියන්නේ පොඩ්ඩක් ලේසි නෑනේ ඒක වෙන්න. එහෙම තරගයකට ගිහිල්ලා තරගයක් ගන්න මුළු ලංකාවෙම එනවා කට්ටිය නේද? ඒ කියන්නේ මම හැබැයි මම ඒක හිතාගෙන මේක මම ඒක අත්හැරියේ නෑ මැද්දෙදි. අයියෝ බෑ මට සිංගර් කෙනෙක් වෙන්න බෑ කියලා එහෙම හිතුවේ නෑ මං කවදාවත්. මං හිතුව කවදා හරි කොහොම හරි මම වෙනවා කියලා මම හිතාගෙනම හිටියා. ඒකේ ඉඳ තමයි මම කන්ටෙස්ට් එකට ඇප්ලයි කරේ අන්තිමට. අන්තිමට මම ඇප්ලයි කරලා මම බැලුවා මොකද වෙන්නේ කියලා. ඒකෙදිත් මම ට්‍රයි කරා දිගටම හොඳ ට්‍රයි කළා අන්තිමට දෙන්නා. දැන් මේ දැන් සමහනේ පොඩි කාලේ කියනකොට මම සිංගර් කෙනෙක් කෙනා ඔහම කියනකොට අම්මලා තාත්තලා කිව්වේ නැද්ද නෑ මේ ඉගෙන ගන්න ඕන ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන ලෝයර් කෙනෙක් එහෙම කිව්වේ නැද්ද? මෙහෙමයි අම්මයි තාත්තයි හැමතිස්සෙම ඉගෙන ගන්න කියලා කිව්වා. මොකද අපිට ඕනේ ඉගෙන ගන්න නේද? අපිට এডুকেෂන් කියන එක අධ්‍යාපනය කියන එක අපේ හැමෝටම ඕනේ. හැබැයි ඔයාට තියෙනවා නම් এডুকেෂන් එකට අමතරව තව ටැලන්ට් එකක්
ඒ ටැලන්ට් එකට අපේ අම්මි තාත්තිය අඳුරගෙන ටැලන්ට් එක ඔස්සේ යන්න දුන්නා. ටැලන්ට් එකට සින්දු කියන්න කම්පිටිෂන්ස් වලට ඇප්ලයි කරන්න ස්කෝලෙදිත් මම කම්පිටිෂන්ස් වලට ඇප්ලයි කරා. ඉන්ටර් ස්කූල් කම්පිටිෂන්ස් වලට ගියා. ඒගොල්ලෝ ගොඩාක් එන්කරේජ් කරා සින්දු කියන්න පුළුවන් නම් ඔයා ඔයාගේ ආස දේ ඔයා කරන්න. හැබැයි ඉගෙනීම අතාරින්න එපා කියන එක එයා හැමතිස්සෙම කිව්වා. ඉගෙන ගන්න ගමන් මොකද අපි ක්වොලිෆයි වෙන්න ඕනනේ. අපි සමාජයට යනකොට අපි ක්වොලිෆයි වෙලා තමයි යන ඕ ලෙවල් පාස් වෙන්න ඕනේ හොඳට, ඒ ලෙවල් පාස් වෙන්න ඕනේ හොඳට, ඒවත් කරන්න කියලා අරකටත් ඒගොල්ලෝ උදව් කරා. මොකද අම්මා ටීචර් කෙනෙක්, ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. අම්මා ටීචර් කෙනෙක්. තාත්තා පොලිසිය හිටියානේ. තාත්තා පොලිසිය හිටියා. බුම් ගෑවත්. මගේ තාත්තගේ කාර් එක ගියා. අත්තද? අයියෝ. අත්තද? කනේ ඉතින් මම දන්නවනේ අපේ තාත්තලා කරන දේවල්. ඔව් නේද? ඉතින් වැරදි වැඩ කරලා පොලිසියෙන් අල්ල. ඉතින් තාත්තා සැරයිද ඒකේ? අපේ තාත්තා සැරයි. අපිට මේ මෙහෙමයි සැරයි ඉතින් සැර වෙලාවට සැරයි. හැබැයි අපේ අම්මිට තාත්තට වැඩිය සැර අම්මා. අම්මා. අම්මා තමයි ගහන්නේ. තාත්තා හැබැයි බනිනා බයින එක අම්මා ගහන එක වගේ රිදෙනවා. රිදෙනවා. ඔව් දෙන්න ඕන ෂොට් එක දෙනවා හොඳට. මේවෙද්දී අපේ රටේ ජනප්‍රියම නිලි අක්කානේ. අක්ක පුංචි කාලේ හිතුවද කවදාහරි මේ වගේ ජනප්‍රිය චරිතයක් වෙයි කියලා? හොඳ ප්‍රශ්නයක් වෙයි. ඔවින්නේ? ඔව්. ඔවින්නේ බබා නැහැ. ඇත්තටම හිතුවේ නැහැ. මමත් පුංචි කාලේ ඔයගොල්ලෝ වගේ හැබැයි මේ වගේ කැමරාවක් ඉස්සරහට මම කවදාවත් ඇවිල්ලා නැහැ. ඉතින් මොකද මම කුරුණෑගල ටිකක් දුර. ඉතින් ඔයගොල්ලෝ වගේවත් මෙහෙම නළු නිලිය දැකලා එහෙම කිසිම පසුබිමක් මට තිබ්බේ නැහැ. හැබැයි මම හොඳට ඉගෙන ගත්තා. මම මගේ අධ්‍යාපන කටයුතු හොඳට කරා. ඊට පස්සේ තමයි මම පැජන්ට් එකකින් ලංකාවේ දිනලා මිස් ශ්‍රී ලංකා පැජන්ට් එකක් දිනලා ඉවරලා තමයි මම රංගන ශේෂ්ත්‍රයට ආවේ. පොඩි කාලේ කවදාවත් හිතුවේ මට ඕනුනේ කවුරු වෙන්නද දන්නවද? ගුරුවරියක් වෙන්න. අනේ ලස්සන චූටි ගුරුවරියක් වෙන්න. මට ඕනුනේ ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න ඇත්තටම. හා එතකොට ඒ කියන්නේ දැන් අම්මා තාත්තා එතකොට ඒ කියන්නේ ඒගෙන කියන්නේ නැද්ද මුකුත් කියන්නේ ඇයි ඔය ගුරුවරියක් උන්නේ නැතෙන සාමාන්‍යයෙන් අම්මලා තාත්තලා එහෙමනේ ලොකු වෙලා ටීචර් කෙනෙක් වෙන්න නැත්නම් ඩොක්ටර් කෙනෙක් කොහොමනේ කියන්නේ අපේ අම්මා එකපාරක් මණිකෝ නිලියෙක් කියලා මේ ගේට්වෙන් ඇතුලට එන්න බයි දැන් ඒතරෝ වැඩ ගන්න දැන් හොඳට ලස්සනට ඇඳගෙන එනවා යන්න සම්මාන එහෙම ජනප්‍රියම සම්මාන ගන්නකොට අම්මව යහපත තියාගෙන ඉන්න සම්මාන ගන්න දැන් හැබැයි ඉතින් අම්මා දැන් ඇත්තටම ආඩම්බරයිනේ නේද මේ වගේ දුවෙක් ඉන්නවා කියන්නේ ලස්සන දුවෙක් ඉන්නවා කියලා කියන්නේ නේද අක්කාගේ තාත්තා ෂූටින් යන්නේ අක්කට අම්ම එක්ක රණ්ඩු වෙන්න එපා කියලා නේද? කොහෙන්දනේ මේව මේගොල්ලෝ හොයාගෙන තියෙන්නේ? ඔව් එහෙම නම් කියලා. ඒක නම් ටිකක් ලොකු උනාට පස්සේ මේ අම්මත් එක්ක ඉතින් වලි දා ගන්නවනේ අපි නේද? පොඩි පොඩි ඒවා දන්නේ නැද්ද නේ? ආදරයට වලි දා ගන්නවා. ඉතින් එතකොට අනේ පුතේ අම්මත් එක්ක රණ්ඩු වෙන්න නම් එපා කියලා තමයි යන්නේ වඳිනකොට කියනවා. රණ්ඩු වෙන්න එපාද හොඳට ඉන්න කියලා. මොනාර දේව අම්මත් එක්ක රණ්ඩු කරගන්න? එහෙම විශේෂ කියලා නැහැ ඉතින්. ඔය උයන්න ගියත් මොන මොනවට හරි ඉතින් එහෙම ඒ කියන්නේ මේ මහා ලොකු තරහට ඒවනේ චූටි චූටි ඒවට මං ඉතින් අම්මා කියනකෝ අනේ මට බෑ එහෙම කරන්න කියලා. එක්කෝ දැන් කොහේ හරි යන්න ගියාම මේ ඇඳුම අඳින්න එපා. ඒක කැතයි මේක අඳින්නකෝ මං අනේ බෑ මං මේකට ආස කියලා. එහෙම එහෙම ඒවා. මට උයන්න පුළුවන්ද? පුළුවන්. මද රහත් උයන්න පුළුවන්. රහටද කියලා තින්න කණාය තමයි කියන්න ඕනේ. රහද කියලා මං උයනවා. උයනවා. දැන් නෑ නෑ අතර මං රහට උයනවා. ඒකනේ. අයියේ අයියේ පොඩි කාලේ ඇඳුන් නැතුව පාවි දුවලා අම්මගෙන් පස්සට දෙකක් ගුටි කෑව නේද? කොහෙන්ද මේවා හැදෙන්නේ? නෑ නෑ ඕවද ඇත්ත දේවල්නේ. ආ ඉතින් අපි ගෙදරට කතා කරාද? නෑ නෑ මම දන්නේ නෑ මේක. මට මේක ඉවරවට පස්සේ කියන්න කොහෙන්ද ඇහෙන්නේ? පොඩි කාලේ මේම ඉස්සර මේ තව පොඩි කාලේ මේම සිතුවීමක් තියෙනවා.
අපි ඔක්කොම නාන්න යන හොරයිනේ. සාමාන්‍ය පොඩි කාලේ වතුර වතුර අවුල්නේ වතුර පොඩි. චූටි කාලේ නේද? චූටි කාලේ වතුර අවුල්නේ නේ වැස්සේ නාන්න බෑනේ. ඉතින් වගේ වැස්ස දවසක්. ඉතින් අම්මගෝ හොදන්න හොදන්න කියලා ක්‍රිකට් ගහලා 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 හැම්මත් වෙලා මම කොහොමද දැන්ටිකට යන්න දැන්ටිකට යන්න පස්සේ යන්නම් කියලා කොහොම හරි මම ගහරි මන් දැන් ඇඳුම් ගලවනවා. තව ටික යන්නම් කියලා. මට ඒ වෙලේ තුන ඇඳුම් ගලවලා පස්සේ කම්මැලි ගම. මම ඊට පස්සේ හැංගි උත්තම් කර කර හිටියා. අම්මට ගේන්දි කිල්ල දී කොටෙන් ගියා වසට. ඉතින් පාරටම යනකම් දුවගෙන ආවනේ. මොනේ හරිනේ. ගේට් එක ගන්නකම දුවගෙන ආවා. ඒ කියන්නේ ඉස්සර තිබ්බේ අපේ ගේට් එක විතරයි අනිත් පැට ඔක්කොම ටික ඔතල තිබ්බේ මේ ගස් වලින්. හා. ඒ කියන්නේ කම්බි ඇදලා ඒ කම්බි වලින් තමයි ගස් කොළන් ගිලලා තිබ්බේ ඒ කාලේ. හා. ඉතින් ඒ අස්සෙන් අස්සෙන් තමයි මේ පෙවුනේ පාර යන ඒ ඇදලා අක්කලා දෙන්නේ කුද්දිය අපාරේ. මේ ඒ කාලේ තේරෙන්නේ නැහැ ලැජ්ජයි දුවගෙන ආවා ඉතින්. ජපානෙටත් ගිහින් ජපන් භාෂාව ඉගෙන ගත්තනේ. නැන්දට පුළුවන් ද අපි ගැන ජපන් භාෂාවේ මොනවාරි කියලා පෙන්නන්න? ඔව් පුතේ, මේ ජපානෙට යන්න කලින් ඇත්තටම මම උසස් පෙළට හැදෑරුවේ ජීව විද්‍යා විෂයන් කෙම් බයොලොජි පැත්තෙන්. ඒ වුණාට අමතර පන්ති ගිහිල්ලා මං මෙහෙත් ඒ කියන්නේ මූලික අධ්‍යාපනය ලැබුවා ජපන් භාෂාව සම්බන්ධයෙන්. ඉතින් ඒ සුදුසුකම් තිබ්බ නිසා තමයි මට ජපානෙට යන්න අවස්ථාව ලැබුණේ ජපන් භාෂාව වැඩිදුර හදාරන්න. ඕගොල්ලන් ගැන ජපන් වලින් කියනවා නම් මින්න තොතෙමු කවයි කුතේ තමරනයියෝ කියෝවා මින්න තො අයතේ තොතෙමු උරෙෂි සොරෙදේ තනොෂිකු この時間を一緒に過ごしたいと思っています。今日は来てくれて本当にありがとう。てるるあびりもこうてるね。おなでキュウエ。マンキュウエティオグラン。めえ、ハリム、ハリム、アドルニーアイ。またさっととい、おグランクメマダサンマンデラブナティティング。めえ、ガタクラナカーレ、めえ、さっとティングガタクラ。やんなたまままばらくるとえねえ、ティング。අද මේ ආවට බොහොම ස්තුතියි බොහොමා අරිගතෝ කියලා කිව්වෙත් මේ බොහොම ආචාර කරන විදිහ. ඔව් අරිගතෝ කියන්නේ thanks ස්තුති කියන වගේ. ඒක අර ජපන් භාෂාවේ පුතේ ගොඩාක් ස්තර තියෙන. ඒ කියන්නේ අපි වැඩිහිටියෙක්ට කතා කරන්න ඕන විදිහ, අපි පොඩි කෙනෙක්ට කතා කරන්න ඕන විදිහ, යාළුවෙක්ට කතා කරන්න ඕන විදිහ වෙනයි. දැන් මම මේ වෙලාවේ බොහොම සරල විදිහට යාළුවෙක්ට දරුවන්ට කතා කරන වගේ තමයි කතා කරන්නේ. දැන් ඔබාලි ඔය මේ ජපානි නිර්මාණ වලටත් දායක වෙලා තියෙනවානේ නේද? එතකොට ඔයාගේ කොහොමද දැනෙන වෙනස මොකද්ද? මේ ජපානි නිර්මාණ වල වෙනස, ලංකාවේ නිර්මාණ වල වෙනස. දැන් ඔයා මේ ශිෂ්‍යත්වයට වැඩ කරනවා. එතකොට ඔයාට එහි අත්දැකීම් තියෙනවා. මෙහි අපේ තියෙන අපේ හිතමු තාක්ෂණයේ වේවා, පිළිගැනීම වේවා, ජපානත් එක්ක සංසන්දනය කරනකොට ඔයාට මොනවද දැනෙන්නේ? ඕ සත්‍යනේ බැරෑරු ප්‍රශ්නයක්. මට දරුවන්ගේ ඉතිරි දන්න ආස නැහැ. නමුත් අනිවාර්යෙන් කියන්න ඕනේ පුතේ, අපි පොඩි කාලෙත් අපි අහලා තියෙන අපේ රට දියුණු වෙමින් පවතින රටක් කියලා. අදත් අපි අහන්නේ ඒක. දැන් අපි ඔයගලන්ට වඩා දශක දෙක තුනක්ම වැඩිමල් කට්ටියනේ. නමුත් ඔයගලන්ටත් අහන්න වෙලා තියෙන මේක. හැබැයි පොඩි කාලේ ඉඳන් අපි අහනවා ජපානය දියුණු රටක් කියලා. ඒක අදටත් එහෙමයි. ඒ ඉතින් එතනදිම ගත්තොත් ඉතින් අපිට අනිවාර්යෙන් එතනින්ම අපිට හිතා ගන්න පුළුවන් මේ අපි කොතනද කියලා. නිර්මාණ සහ නිෂ්පාදන ක්‍රියාවලියේදී වෙනස්කම් තියෙනවා කියන එක. වෙනස්කම් නැත්තම් ඒක පුදුමයක්. ඉතින් මේ වෙනස්කම් වලදී මෙහෙමයි, අපේ රටේ සම්පත් නැත්තේ නෑ සචිනි. දක්ෂතා තියෙන, දැනුම තියෙන, අත්දැකීම් තියෙන පිරිස ඕන තරම් ඉන්නවා. හැබැයි අපිට මේ කර්මාන්තයක් වශයෙන් ඒකමතික තීරණ වලට එන්න බැරි කමක් ඇති වෙලා තියෙනවා. අපිට පැහැදිලි සදාචාරාත්මක එහෙම නැත්නම් නීති රීති හෝ ඒ හැම දෙයක්ම මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කරන සමහරක් පොදු හර ධර්මතා පද්ධතියක් අපිට නැති වෙලා තියෙනවා. නිෂ්පාදන ක්‍රියාවලියේදී පවා ඒ අනුගමනය කරන්න සුදුසු සහ අනුගමනය කළ යුතු මූලික කරුණු තියෙනවනේ.
ඒවා අපෙන් ගිලිහෙමින් ඈත් වෙලා තියෙනවා. ඉතින් ඔය හැමදේම ඇස්සේ අපිට ගිලිහෙන්නේ අපෙන් නැති වෙන්නේ එකිනෙකා කෙරෙහි තියෙන ගෞරවය, විශ්වාසය. එතකොට ඒත් එක්ක එන විවිධාකාර අපහසුතා, කියන්නේ ස්ට්‍රෙස් එක කියලා කියන්නේ එකක්, පීඩාකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්න වුණාම අපිට අපි උපරිමයෙන් කරන්න බැරි වෙනවා කිසිම වැඩකදී. ඉතින් ඒ වගේ දේවල් ජපානයේ තියෙන අර මං කලිනුත් කිව්වා වගේ භාෂාව ගත්තත් ඒකේ තියෙනවා අපි කතා කරන විලාසයක්. ඉතින් එතකොට කෙනෙක්ට ගරු කරලා කතා කරන්න, කෙනෙක් ගැන හිතලා කතා කරන්න, ඔමොයි යරි කියලා වචනයක් තියෙනවා. ඔමොයි යරි කියන්නේ අනිත් කෙනා ගැන සංවේදී වෙන එක, සංවේදී වෙලා යම් කිසි දෙයක් කියන එක, කරන එක, හිතන එක පවා ඒකට අදාළයි. ඉතින් ඒගොල්ලන්ගේ සිතුවිලි රටාවන් ඔස්සේම ගොඩනැගිච්ච විනයක් තියෙනවා. අන්න ඒ විනය හින්දා තමයි මං හිතන්නේ වෙනස්කමක් ඇති වෙනවා නම් වෙනස්කමක් ඇති වෙන්නේ. ඉතින් ඕකට අර දේශපාලනික, ආර්ථික හැමදේම බලපානවා. එහෙම නැතුව අපිට කෙල්ලේ අපේ කාටවත් අපිට ඇඟිල්ලක් දික් කරන්න බෑ. නමුත් අපි මං හිතන්නේ එකඟතාවයකට පත්විය යුතු කාලය ඇවිල්ලා තියෙන්නේ. නැත්තම් අපි දරුවන් වෙනුවෙන් ඉතුරු කරලා යන්නේ මොකද්ද කියන ප්‍රශ්නය හැමදාම තියෙනවා නේද?